ඔන්ලයින් කට්ටියට පොඩ ඇහනවද කියලා බලමු. ඔන්ලයින් ළමයි මාව ඇහනවද? මාව අඳුරන්නේ නැද්ද දන්නේ නැහැ ඒගොල්ලෝ. ඔයදී කතා කරලා නැහැ. මේ ඕගොල්ලන්ගේ අර raise the hand button එක පොඩ්ඩක් press කරනවද if you can hear me? මේ ඔයගොල්ලෝ මාව ඇහනවද? ඔයගොල්ලෝ බලන්නේ නැති මේ මං උදේ පාන්දර ඇවිල්ලා මොකද කරන්නේ කියලා. හරි. අද අලුතෙන් මාව බබාලා කවදින්නේ? නේමයි. ඕකේ. ඔන්ලයින් ක්ලාස් එකෙත් අලුතෙන් ආව බබාලා ඉන්නවනම් පොඩි raise the hand එකක් දාන්න. මොකද මේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. බයන්න එපා මේ ඕගොල්ලන්ට අමුතු දෙයක් නෙමෙයි කරන්න යන්නේ. පළවෙනි කාරණාව තමයි මේ මම 2009 අවුරුද්දේ සොලාගෙන් ඉගෙන ගත්ත මේ අහිංසක ගෝලයේ මේ හරි මම අහිංසක මිනිස්සේ මේ දැන් මේ ඔයගොල්ලෝ මේ වාඩිලා ඉන්න ආයතනයේ අහිංසක හිමිකරු. ඉතින් මේ මට අද පොඩි බාර දුර රාජකාරියක් බාර දුන්නා සොලා. මොකද මම සිංහල මාධ්‍ය උගන්වන්නේ නැහැ. හින්දා මට ඔයගොල්ලෝ උගන්වන්න පුළුවන් වේද කියන එක මට ලොකු අයිඩියාවක් නැහැ. මම ඉංග්‍රීසි මාධ්‍ය තමයි ඉගෙනීම කටයුතු කරේ. බට් ඒකත් මේ අතරින් පතර කරේ. මොකද මම කළම යුනිවර්සිටි එකත් එක්ක ඔලිම්පියාඩ් එක වැඩ කරපු හින්දා මට ලොකුවට ඒ ඉගෙනීමේ කටයුත්ත කියන එක ප්‍රොෆෙෂනලි ලොකු බාලයක් කරන්න උනේ නැහැ. රයිට්. බට් හියර් ඇන්ඩ් දෙයා ඉස්කෝල 4 විතර ඉගෙනුවා. ඉතින් එහෙම පොඩි පොඩි එක්ස්පීරියන්ස් එකක් ගේන් කරා. මොකද මගේ මැත් එඩියුකේෂන් MSc එකට ඕනේ. රයිට්. අද ඔයගොල්ලොත් එක්ක මේ කරන්න යන සෙෂන් එක සොලාගේ ස්පෙෂල් රික්වෙස්ට් එකක්. ඒ තමයි ඇත්තටම කියනවා නම් මාවත් මැතමැටිෂියන් කෙනෙක් වෙන්න ඕන කියන තැනට තල්ලු කරේ සොලා. ඉතින් සොලාට ඕනකමක් තියෙනවා. මීට අවුරුදු මං හිතන 2005 වගේ තමයි සොලා ෆීල්ඩ් එකට එන්නේ සංගීත ගන්ද ගුරුවරයෙක් විදිහට. එතන ඉඳන් අද වෙනකම් මං හිතන ඔයගොල්ලෝ හැමෝම දන්නවා අයිලන්ඩ් රෑන්ක්ස් දාලා තියෙනවා මේ අතේ ඇඟිලි ගන්නට වඩා චුට්ටක් අඩු ගන්න. රයිට්. ඉතින් ඕගොල්ලෝ තමයි සොලාගේ අලුත්ම ප්‍රොඩක්ට් එක. එහෙම නැත්නම් 2024. ඉතින් සොලා දැන් ඉන්නේ වෙනස්ම මයින්ඩ් සෙට් එකක. ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන තැන ඉඳන්. එහෙනම් තමයි ඔයගොල්ලෝ මේ හයිබ්‍රිඩ් ඉන්ස්ටිටියුට් එකක මේ මගේ කන්සෙප්ට් එක යටතේ එකතු වෙන්නේ. ඉතින් සොලා රික්වෙස්ට් එකක් කරා ඔයාලට මැතමැටිෂියන් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ගණිතඥයෙක් විදිහට ඒ ජර්නි එකේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කියලා. ඉතින් ගණිතයේ හදාරන සිසුන් විදිහට ඉංජිනේරුවෝ හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි කරන්න කැමැත්තෙන් ඉන්න ශිෂ්‍යෝ විදිහට මේ සෙෂන් එක ඔයගොල්ලන්ට මම හිතනවා වැදගත් වෙයි කියලා. සොලා අපිත් එක්ක සම්බන්ධ වෙනකන් මේ වෙලාව මම හිතුවා ඒ විදිහට ගත කරන්න කියලා. ඔක්කොම කලින් කියන්නේ මේ වැඩේට කැමැති කට්ටිය කැමැති බබාලා අත උස්සන්න ඕනේ. අකමැති බබාලාත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ගණිතයේ පිළිබඳ යම්කිසි මෙතෙක් අහලා නැති පොඩි ඇවිනියු එකක් එක්ස්ප්ලෝර් කරන්න කැමැති බබාලා. කහපාඩ බබෙක් ඉන්නවා, කළුපාඩ බබෙක් ඉන්නවා. රයිට්. හරි. හරි. ඔක්කොම බබාලා ඉන්නවා. අපි ඔන්ලයින් බබාලාත් අත උස්සගෙන ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලෝ කැමති ඇති කියලා මම උපකල්පනය කරනවා. රයිට්. මම මුලින්ම වැරේට බහින්නම් මේ විදිහට. ඔයගොල්ලෝ විශ්වාස කරද්දි සාමාන්‍යයෙන් දැන් ගණිතඥයා කියන වචන ඇහුවාම මම හිතන්නේ අම්මට සිරි පයිතගරස් සීන් එක අනම්මනම් එහෙම ආතල්යක් තමයි ඉන්නේ ඔයගොල්ලෝ. රයිට්. ඒ වුණාට ඇත්තටම ගණිතඥයෙක් කියන්නේ කවුද? ඇත්තටම ඉංජිනේරුවෙක් කියන්නේ කවුද කියන එක ගැන මම දන්නේ නැහැ. ලංකාවේ ප්‍රජාව කොච්චර දැනුවත්ද කියලා. රයිට්. සාමාන්‍යයෙන් ඉංජිනේර කෙනෙක් කියලා සලකන්නේ එයා ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරාට පස්සේ එයාට හම්බ වෙනවා එක්කෝ BSc Honors Engineering එහෙම නැත්නම් BEng. ඔන්න ඔය කියන ඩිග්‍රීස් දෙකෙන් එකක් තියෙන එකෙන් තමයි ඉංජිනේරුවෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න ඕනේ නැහැ. ඒක හරියට ડોක්ටර් කෙනෙක්ට MBBS එක හම්බ වුණාට පස්සේ දැන් අපි කියන්නේ ડોක්ටර් කියලා. ඒ වගේ තමයි ඩිග්‍රී එක හම්බුනාට පස්සේ ඒ ක්වොලිෆිකේෂන් එකට තමයි ඉංජිනේර කියලා කියන්නේ. හැබැයි යා ඉංජිනේරුවෙක් විදිහට ෆීල්ඩ් එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ තමයි යාගේ ප්‍රොෆෙෂන් එක එස්ටැබ්ලිෂ් වෙන්නේ. ඒ කියන්නේ යා ප්‍රොෆෙෂන් එකේ මෙයා ඉංජිනේර කෙනෙක් කියලා සැලකන්නේ. එහෙනම් කවුරු හරි වොත් මැතමැටිෂියන් කෙනෙක් වෙන්නේ කොහොමද? ලංකාවේ මැතමැටිෂියන් කෙනෙක් වෙන්න පුළුවන්ද? ලංකාවේ මැතමැටිෂියන්ස්ලා ඉන්නවද? ඔව් වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නවා. ඒ වගේම ඕගොල්ලන්ටත් මැතමැටිෂියන්ස්ලා වෙන්න පුළුවන්. රයිට්. මොකද අපි පොඩි කාලේ ඉඳන් ගණිතය ගැන කතා කරද්දී ඔයගොල්ලෝ අහලා තියෙන සමහරක් නම් මේ වගේ. බලන්න මේ නම් අහලා තියෙනවද කියලා. පයිතගරස් අහලා තියෙනවනේ හැමෝම. රයිට්. ආකිමිඩිස් අහලා තියෙනවද? රයිට්. ඒතර මට කියන්න බලන්න ෆර්මාව අහලා තියෙනවද? ෆර්මාව අහලා නැහැ. අකෝ බෙල්ල ගලවන්න ඕනේ. ෆර්මාව අහලා නැහැ. හරි බුදුමයි. ෆර්මාගේ අවසන් නියමය කියලා එකක් අහලා තියෙනවද? අවුරුදු 350ක් විතර සෝල්ව් කරන්න බැරුව තිබ්බ ඉක්වේෂන් එකක් ඇන්ඩ්‍රු වයිල්ස් කියලා ගණිතඥයෙක් විසින් 1992 දී විසඳුවා කියලා. මම නිකමට කියන්නේ ෆර්මාගේ අවසන් නියමය අහලා තියෙන එක්කෙනෙක් ඔෂාන් මේගොල්ලන්ට බ්‍රේන් ඇටැක් එකේ ට්‍රේල් එක පෙන්වන්න ෆර්මාගේ අවසන් නියමය කියන එක. ඒ හරි පුදුමයිනේ. ඔයගොල්ලෝ ෆර්මාගේ අවසන් නියමය කියන එක ඇත්තටම අහලා නැද්ද?
මම ඒ ගැන චූටි කතාවක් කියන්නම්. මම හිතනවා අපේ ඔන්ලයින් ඉන්න කට්ටියට සෑහෙන ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා මේ කතාව. මොකද ඔයගොල්ලෝ හැමදාම ඇවිල්ලා ළමයි පොතක් අරගෙන පෑනක් අරගෙන ගණන් හදන්න බලාගෙන සොලාගේ ඒ ෆෝමැට් එකත් එක්ක තමයි මේ වෙන්නේ. ඒතකොට සොලාගේ තිබ්බ ලොකු අවශ්‍යතාවයක් තමයි ඕගොල්ලොන්ව අර ෆෝමැට් එක තියන්නේ නැතුව ඕගොල්ලොන්ව පුළුවන් තරම් උද්‍යෝගීව මේ වැඩේ නියැලෙන්න. මොකද අවුරුදු දෙකකට ආසන්න ප්‍රමාණයක් සමහර ක්‍රීඩා වැඩි කාලයක් ඕගොල්ලොන්ට මේ ඉගෙනීමේ කටයුතු ඉදෙන්න තියෙනවා. මේ ඔයගොල්ලෝ ඉන්නේ පළවෙනි මාස කිහිපේ. රයිට්. දැන් කවුරු හරි තැන් ඉන්නවනම් අඩෝ ඒ සොලා නැහැ. මුගේ ආචිතහා කරන මේ ෆීල් නැගෙනවනම් හරිද? ඒක ڇුට්ට කර නවත්ත ගන්න. මොකද හේතුව මේ සෙෂන් එක ඉවර වෙද්දි ඔයාලට තේරෙයි මොකද්ද අපි මේ කරපු සෙෂන් එකේ මූලික අරමුණ කියලා. රයිට්. ඒ අරමුණෙන් පස්සේ ඔයගොල්ලොන්ට මට බයින් හිතෙනවනම් බැනලා ගියත් අවුලක් නැහැ. රයිට්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කමෙන්ට් සජෙෂන් සමහරක්කට ඉස්සරහ දේවල් වලට අවශ්‍ය වෙවි. අනිත් කාරණාව තමයි ඒ කියන්නේ ඔලිම්පියාඩ් එකේ මම කරපු වැඩ කටයුතු ටික ගැන ඕගොල්ලොන්ට සමහරක් විදිහට ඉන්ට්‍රස්ට් එකක් තියෙයි. මැත්ස් ඔලිම්පියාඩ් කරන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් ඒක නම් මම අන්තිමට කියන්න. මැත්ස් ඔලිම්පියාඩ් කරපු බබාලා ඉන්නවද ඇත්තටම ඕ ලෙවල් කාට? ආ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. SLMC මොකද්ද කරේවා? ටෙස්ට් එක විතරයිද කරේ? ඒ කියන්නේ ස්කෝලෙන් කරපු එකද? ආ රයිට්. ඒ කියන්නේ මේ මේන් එක්සෑම් එකේ ගිහලා නැහැ නේ? රයිට්. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ සොලාගෙන් ඉගෙන ගත්ත ළමයින්ගේ සෑහෙන ප්‍රමාණයක් ඔලිම්පියාඩ් එකක තාමත් වැඩ හොඳ. 2009 අපේ බැජ් එක හිටියා සාමි කියලා. රයිට්. සාමි තමයි අයිලන්ඩ් රෑන්ක් නම්බර් 1 ගත්තේ. සාමි දැන් Google එකේ වැඩ කරන්නේ. හැබැයි ආ ඔලිම්පියාඩ් එකේ බෑක් එන්ඩ් එකේ තාමත් වැඩ කරන software එකේ. රයිට්. හරි. මෙන්න මේක පොඩ්ඩක් බලන්න පොතේ. ෆර්මාගේ අවසන් නීමේ දන්නේ නැති කට්ටිය. ධන නිකිලයක ඝනයක් තවත් නිකිල ඝන දෙකක එකතුවක් වෙන්න බෑ. අහා හතරවෙනි බලයටත් ඉන්නේහාටත් එහෙමයි. මට පේනවා මේක සාධනය කරන හැටි. ඒත් පොතේ යටත් අක්‍රේ නම් ඉඩ මේකට මදි. ෆර්මාගේ අවසන් නියමය. විසඳෙන්න ඇයි මෙච්චර කල් ගියේ? අවුරුදු 350ක් පයිතගරස් ප්‍රමේය කියලා අපි ඉගෙන ගත්තේ වෙන එකක්ද? ජරා වැඩ කරන්න එපා නිව්ටන්. ඈ නෑ මං කිව්වේ ෆර්මට එහෙම කියන්න තිබුණා නිව්ටන්ට. අසංක්ෂිප්ත ප්‍රතිබිම්බ මායාවක් නොවු ගණිතමය ගණිතමය කලම්බනය කලම්බනය බ්‍රහස්පතින්දා රාත්‍රී 9:30ට FM 97.9 අම්මඩුර මොකක්ද ඒ කියලා මේ ඔය ළමයි මේ මීට සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට විතර කලින් කරපු රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක ට්‍රේල් එකක් ඔය ෆර්මාගේ අවසන් වීමේ ගැන කරපු. දැන් ඔයගොල්ලෝ ෆර්මාගේ අවසන් වීම දන්නේ නැති නම් ලාවට කියන්න මිස දන්න මෙතන වෙලා නැහැ. රයිට්. ෆර්මා කියන්නේ ළමයි ඇත්තටම කියනවා නම් ගිනුම් තබන්නේ. ගිනුම් තබන්නේ කියන්නේ අපි සාමාන්‍ය වචනෙන් කියොත් accountant කෙනෙක්. ඒ කියන්නේ A level commerce කරපු කෙනෙක් නෙමෙයි හැබැයි. රයිට්. ඒ කියන්නේ දැන් අපි දැන් කාලේ streams බෙදාගෙන තියෙනවානේ. කොමර්ස් කරන කට්ටිය මේව කරනවා, මැත්ස් කරන කට්ටිය මේව කරනවා, එහෙම කියලා. ඉතින් අපි මේ කතා කරන කාලේ, يعني මීට අවුරුදු සාමාන්‍යයෙන් 370 ගානකට කලින් ඔය කියන විදිහේ බෙදීම් තිබ්බේ නැහැ. ඒ කියන්නේ බෙදීම් කියලා කියන්නේ මැත්ස් කරන එක නම් මෙහෙම වෙන උදාහරණයක් වශයෙන් මැතමැටික්ස් ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම ජර්මලෝ කාඩනෝ කියලා ඔය ඝනජ සමීකරණයේ සම්බන්ධ ඩයල් එක මේ ද මෑන් ඇවිල්ලා ගණිතය ඉගෙන ගන්න ලෝයර් කෙනෙක් වෙන්න බලන්න. රයිට්. හැබැයි ආ වෛද්‍ය වෘත්තියට ගිහිල්ලා තමයි අවසානයේදී ගණිතේර නැවත එන්නේ. ඉතින් ඒ වගේ ෆීල්ස් අතර ලොකු ඉන්ටර්සෙක්ෂන් එකක් තිබ්බා. දැන් ඩාවින්චි ගත්තොත් එහෙම ලියන ඩාවින්චි කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නේ චිත්‍ර ශිල්පියෙක් කියලා. හැබැයි යා මැතමැටිෂියන් කෙනෙක්, බෝ ඉන්ජිනියර් කෙනෙක්, රයිට්, රුධිර පාරවිලිනේ හොයාගත්තේ මනුස්සයා. රයිට්. සෑහෙන කතන්දර ගොඩක් තියෙනවා. කියන්නේ මැතමැටිෂියන්ස් කියන්නේ අමුතු සත්ව జాතියක්. හරිද? අපි ෆර්මා ගැන කතා කරමුකෝ. ෆර්මා කියන්නේ ගිනුම් තබන්නේ. ඒතර මේ ගිනුම් තබන්න කියන එක නා සාමාන්‍යයෙන් කරන්නේ accountancy වැඩනේ. උදාහරණයක් වශයෙන් පාන් ගෙඩියක මිල වෙනස් වෙන්නේ කොහොමද? රයිට්. පාංගෙඩියක මිල වෙනස් වෙනවා නම් ඒකට යාට යම්කිසි දල වක්‍රයක් අඳින්න වෙනවා. දැන් මේ වගේ වැඩ තමයි කර කර හිටිය පොර. හැබැයි මිනිහා හොබි එකට පොඩි වැඩක් කරා. ඒ තමයි එරිත්මැටිකා කියන පොතේ, එරිත්මැටිකා කියලා පොතක් තියෙනවා. ඒක ලිව්වේ මේ ඩයෆොන්ටස් කියන ගණිතඥයා. ඒත් හරි ලස්සන කෙනෙක්. එරිත්මැටිකා කියන පොතේ හැම සතියකම ක්වෙස්චන් එකක් පළ කරනවා. මොනවා හරි අලුත් ක්වෙස්චන් එකක් එනවා. ඒකට රිඩල්ස් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි කියමු නියං තේරවිලි කියලා. රයිට්. සිංහලෙන් කිව්වොත්. ඒ වගේ රිඩල් එකක් අහම ඒක සෝල්ව් කරන එක තමයි ගේම් එක. හැබැයි ඩයෆොන්ට සින්දෙන හිටලා පොඩි පොඩි ආතල් දෙනවා. මොනවද කරන්නේ? මිනිහ සමහරක් වෙලාවට ක්වෙස්චන් එකක් දෙනවා. මිනිහ දන්නෙත් නෑ උත්තරේ මොකද. මිනිහ සමහරක් වෙලාවට ලියන සතිය කියනවා මම දැන් හිටියෙත් නෑ ෂා මරු උත්තරයක් වාලියලා දෙන්න කියලා.
හැබැයි අපි දන්නේ නැහැ මේ කියන ක්වෙස්චන් එක මිනිහා දැනගෙන කරාද නොදැනගෙන කරාද කියලා. ඒ ක්වෙස්චන් එකේ දීපෙ මෙන්න මෙහෙම එකක්. ඕගොල්ලෝ පොඩි ළමයට උනත් තේරෙනවා මේක. ඒ තමයි x ඝනය ධන y ඝනය සමානයි z ඝනය. හරිනේ? x³ + y³ = z³. right? දැන් කියනවා මෙන්න මේ xy දැන් ඕන තනිය හිතන්නත් පුළුවන් කරු මෙඩරි ඔයගොල්ලෝ සෝල්ව් කරත් එහෙම වෙන සීන් එකක් වෙන ෆීල්ඩ්ස් මෙඩල් හම් වෙන්න පුළුවන් මේ බය වෙන්න එපා මේ අපි සෝල්ව් කරන්න යන්නේ නැහැ දැන් හරිද එයා කියනවා මේ x y z කියන ඉලක්කම් ඔක්කොම මොනවා වෙන්න ඕනේද නැචරල් නම්බර්ස් වෙන්න ඕනේ නැචරල් නම්බර්ස් කියලා කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා වෙන්න ඕනේ හරිද දෙවෙනි කෑල්ල තමයි මේ ධන පූර්ණ සංඛ්‍යා හැම එකක්ම ඒ කියන්නේ මේ x y z කියන හැම එකක්ම හරි ඒ කියන්නේ x y z කියන මේ ඕනම එකක් දෙකට වඩා වැඩි වෙන්න ඕනේ හරිද දෙකට වඩා වැඩි වෙන්න ඕනේ පැහැදිලි නේද දැන් අහනවා මේ x වලටයි y වලටයි z වලටයි තියෙන උත්තර මොනවද කියලා දැන් අපි කවුරු හරි ඇහුවොත් එහෙම මේගොල්ල දෙකට සමානයි කියලා ඒකට උත්තරයක් තියෙනවා රයිට් ඒක ඔයගොල්ලෝ දන්නවා මම ඒක ඔයගොල්ලන් කරලා පෙන්නන්නම් ඔයගොල්ලෝ ආසිතේ මේකට තමයි පයිතගරස් තියරම් කියලා කියන්නේ මොකද ඔයගොල්ලෝ චූටි කාලේ බොරුවක් ඉගෙන ගත්තේ පයිතගරස් තියරම් කියලා අරගෙන කියන්නේ දැන් ඔයගොල්ලෝ පොඩි කාලේ පයිතගරස් තියරම් කියලා මෙන්න මෙහෙම පොඩි චිපිල් සීන් එකක් ඉගෙන ගන්නවා මේ මොනවාද මෙන්න මේ වගේ සයිඩ් එකක් x නම් මෙයා y නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මෙයා x² + y² / √ කියලා එහෙම නේද x වර්ග දන y වර්ග වර්ගමූල කියලා නේ ඉගෙන ගන්න රයිට් එහෙම නැත්නම් කවුරුර කිව්වොත් මේක x මේක y මේක z කියලා මේ දෙන්නගේ වර්ගය මෙයාගේ වර්ගයට සමානයි කියලා කියනවා මොකක් හරි එක හරිද හැබැයි මේක නෙමෙයි පයිතගරස් ප්‍රමේය කියන්නේ හරි මේ පයිතගරස් ප්‍රමේය නෙමෙයි පයිතගරස් ප්‍රමේය ඔයාලා පයිතගරස් සම්බන්ධය ත්‍රිකෝණ ත්‍රිකෝණයක් හා අනුබද්ධ පයිතගරස් සම්බන්ධය රයිට් පයිතගරස් කම්බිනේෂන් ෆර් රයිට් ඇන්ගල් ට්‍රයන්ගල් එකම කියන්නේ රයිට් ඒක වෙන කෑල්ලක් හැබැයි මෙයා මෙතනදී කතා කරනවා හරි ලස්සන එකක් ඔයගොල්ලෝ ආසිතේ මේකට ඒ තමයි ඔයගාව තිබුණොත් එහෙම ඉලක්කම් දෙකක් කැමති ඉලක්කම් දෙකක් හරිද අපි හිතමු එක්කෙනෙක් m අනිත් එක්කෙනා n කියලා mn කියන්නේ කැමති ඉලක්කම් දෙකක් ආපහු මොන නම්බර්ස් වා හිතන්නේ නැචරල් නම්බර්ස් ආ ඒ කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා මොකද නම්බර් තියරි වල හැම එකක්ම අපි වැඩ කරන්නේ non zero integers වලින් ඒ කියන්නේ බිංදුව පාවිච්චි කරන්නේ නැතුව ධන ඉලක්කම් සහ ඍණ ඉලක්කම් විතරයි. ඒතර මේක තවත් ඊට වඩා ස්ලැක් වෙනවා. මොකද මේක දින්නේ ධන ඉලක්කම් විතරයි. ධන පූර්ණ සංඛ්‍යාව විතරයි. හරිද? දැන් m වලටයි n වලටයි ඔයාලට කැමති ඉලක්කම් දෙයක් ගන්න බලමු කොහොමද? අපි නිකමට 1 2 ගමු. හරිද? අපිට පුළුවන් මේක ටෙස්ට් කරන්න මෙන්න මේ දේවල්. 1 වර්ගය ධන 2 වර්ගය. 1 වර්ගය ධන 2 වර්ගය කවුරු හරි මට කියන්න බලන්න කීයද කියලා? 4 5. හරිනේ? ඊට පස්සේ ලොකු එක්කෙනාගේ වර්ගයෙන් පොඩි එක්කෙනාගේ වර්ගය අයින් කරනවා. මොකද ඇත්ත ඍණ සංඛ්‍යාවක් එන්නේ. ඒතකොට 2 වර්ගය ඍණ 1 වර්ගය. බලන්න මේක කීයද කියලා. 4 එකක් ගියාම 3යි. රයිට්. දැන් මේ දෙන්නව මෙහෙම කරනවා. දෙවර දෙන්නගේ ගුණිතය. දෙවරක් දෙවරක් 1යි. හරිනේ? ඒ කියන්නේ කීයද? 4යි. හරිනේ? දෙවර දෙක 4යි 4 වගේ 4. හරිනේ? දැන් බලන්න නියම වැඩේ කියන්නේ මේ ඉලක්කම් වලින් ලොකුම එක්කෙනා ඉන්නවනේ. එයාගේ වර්ගය සමාන වෙනවා අනිත් දෙන්නගේ වර්ගවල එකතු වෙනවා. පටන්. මේකට අපි කියනවා පයිතගරස් තියරම් කියලා. මේවට කියන්නේ පයිතගරියන් ත්‍රිප්ලට්ස් කියලා. ඒ කියන්නේ මේ හැම එකම කියනවා පයිතගරස් ත්‍රිත්වයක් කියලා. ඔය වෙන ඉලක්කම් දෙකක් දාලා බලන්න. අපි හිතමු ඔයා දැම්ම කියලා m කියන එක්කෙනයි n කියන එක්කෙනයි. දැන් මේ පාර අපි දානවා 2 3යි. නිකන් ආතල් එකට. රයිට්. දැන් හොයා ගන්න පුළුවන් 2 වර්ගය දන 3 වර්ගය. ඒ කියන්නේ කීයද? 4 9 කීයද? 13. හරිද? 3 වර්ගයන ලොකු 3 වර්ගය ඍණ 2 වර්ගය කියන්නේ කීයද 9 4 ගියාම 5යි දෙවරක් 3 වරක් 2 දැන් බලමු කීයද කියලා දෙවරක් 3 6යි 6 වරක් 2 12යි හරිනේ වැඩි මෙයා තමයි ලොක්කා 13 වර්ගය සමාන වෙනවා 5 වර්ගය ධන 12 වර්ගය මෙතින් තව පයිතගරස් ත්‍රිත්වය මේ වගේ පයිතගරස් ත්‍රිත්වය දැන් කීයක් තියෙන බලන්ද ඕනතරම් තියෙන බලන් ඇයි ධන සංඛ්‍යා කුලකයේ ඇතුලේ ඔයාට ඉලක්කම් දෙකේ ඕනතරම් තියෙනවා ඕනතරම් තියෙනවා දැන් මාර ස්ට්‍රේන්ජ් වැඩේ කියලා කියන්නේ මේක ඝනේ වුණොත් එහෙම ඔයා හිතන්නේ ඒ වගේ ඉලක්කම් සෙට් තියෙන්න පුළුවන්ද බැරිද ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි x කියන ධන පූර්ණ සංඛ්‍යාවේ ඝනය ධන y කියන ධන පූර්ණ සංඛ්‍යාවේ ඝනය සමානයි z කියන ධන පූර්ණ සංඛ්‍යාවේ ඝනය මේ විදිහට ඉලක්කම් තුනක් තියෙන්න පුළුවන්ද බැරිද හරි පුළුවන් කියලා හිතන කට්ටියද උසන අවංකවම බොක්කෙම පුළුවන් අනිවාර්යෙන් තියෙනවනේ යකෝ අච්චා වර්ගයේ තියෙනවනේ තුනට බැරි වෙන්න පුළුවන් ගොඩක් කට්ටිය ඩවුට්ෆුල් වගේ ඉන්නේ
පිටිපස්සින්න කොල්ල සෙට්ටයක් පුළුවන් කියලා හිතන ළමයි ඇත්තටම බැලු වැල්මට ඕන මනසට හිතනවා මේ තියෙන පුළුවන් කියලා මේ පර්මාගේ අවසන් නීමේ තමයි එහෙම එකක් නැහැ නැහැ කියලා ඔප්පු කරා ඇත්තටම මෙහෙම ඒවා නැහැ ඕගොල්ලෝ ඕම නෙමෙයි තව අවුරුදු මිලියන ගානක් try කරත් යම්කිසි ධනපූර්ණ සංඛ්‍යාවක ඝනය තවත් ධනපූර්ණ සංඛ්‍යාව ඝනයට එකතු කරාම තුන්වෙනි ධනපූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ මේ තමයි ෆර්මාගේ පුංචි නියමය අම්මට පුංචි හරිද ඔයාලට පේනවා ඇති මම මෙතන කියලා දෙනවා x y z කියන එක කෙනා දෙකට වඩා වැඩි වෙන්න ඕන කියලා හරිද ඒ වගේම මේ තුන අයින් කරලා මෙතනට n දැම්ම කියන්නකෝ මේ n කියන එක කෙනා දෙකට වැඩි වෙන්න මොකද ඒ මේ තමයි ෆර්මාගේ අවසන් නියමය ඒ කියන්නේ ෆර්මා කියනවා මේ පයිතගරස් ත්‍රිත්ව හැර කියන්නේ පයිතගරස් තියරම එක විතරයි සත්‍ය අනිත් හැම එකම බොරු කියලා right දැන් මේක තමයි ෆර්මාගේ අවසන් නියමය ඇයි ෆර්මාගේ අවසන් නියමය කියලා කියන්නේ ෆර්මා අර ඩයෆොන්ටස් දාපු තුනේ එක විසඳනවා ඒ කියන්නේ ෆර්මාගේ පුංචි නියමය කියලා තමයි මේකට කියන්නේ එයා එක විසඳනවා විසඳන කොට එයා විසඳන්නේ අර ඩයෆොන්ටස්ගේ පොතේ ඒ කියන්නේ එයාගේ අර ක්වෙස්චන්ස් තියෙන පොතේ එක පිටුවක තමයි සෝල්ව් කරන්නේ ඒ කියන්නේ ක්වෙස්චන් උඩින්ම නිකන් ලියන් යනවා නිකන් කටුසරහනක් වගේ දැන් මෙයාගේ යටත් අග්‍රේ ඉඩ මදි. ඒ කියන්නේ පොතේ යට තියෙනවා කියන්නේ කොහොම පොඩි නිකන් ස්පේස් එකක්. ඒ අග්‍රේ ඉඩ මදි මෙයාට ලියන්න. මෙයා මොකද කරන්නේ? මේ යටත් අග්‍රේ ලියනවා මෙහෙම කතාවක්. මොකද්ද? මට මෙය එක පිටුවකින් සෝල්ව් කරන්න පුළුවන්. තව පිටු භාගයකින්. Right? Can if I have half of a paper I can solve this. But the time I have is not enough. ඒ කියන්නේ මිනිහා මැරෙන්න ඕන මෙන්න තමයි කියලා දෙන්නේ. එයා කියලා දිනවා මට මේක විසඳන්න පුළුවන් පිටු භාගයකින් හැබැයි මට මේක විසඳන්න කාලය මදි කියලා. මොකද එයාට ඒ වෙලාවේ දැනিলা තියෙනවා that he is going to pass away. ඒ කියන්නේ එයාගේ ජීවිතෙන් සමු ගන්න ඕන මෙන්න තමයි ඒක ලියලා තියෙන්නේ. දැන් මොකද උනේ මේක ලැබුගින්නක් වගේ මුළු ලෝකෙ පුරාම පැතිරෙනවා. අම්මට සිරි පට්ට සිම්පල් ක්වෙස්චන් එකක් තියෙනවා. මෙයා කියනවා මේක සෝල්ව් කරන්න පුළුවන් කියලා. මොකද ෆර්මා කිව්වා කියලා කියන්නේ බරපතලම සිද්ධියක්. ඒ කියන්නේ ෆර්මා කියන්නේ මේ වගේ අතිවිශාල ගැටලු විසඳපු කෙනෙක්. දැන් ෆර්මා කියලා දිනනවා නම් අඩේ මේක විසඳන්න පුළුවන් කියලා. අනිවාර්යෙන්ම මිනිස්සු හිතනවානේ මේකට ඇටම් කරන්න ඕනේ කියලා. ඉතින් මිනිස්සු try කරනවා මේක විසඳන්න. පට්ට කට්ටක් කරනවා. right අන්තිමේදී අවුරුදු 350කට පස්සේ ඇන්ඩ්‍රු වයිල්ස් කියන ගණිතඥයා 1992 දී විසඳනවා. right එයාට හම් වෙනවා ෆීල්ඩ්ස් මෙඩල් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන Nobel Prize එක කියලා එකක් තියෙනවනේ දැන් ඒක ඔය ශේෂ්ඨවල. හැබැයි ඇල්ෆ්‍රඩ් Nobel ගේ wife අනියම් සම්බන්ධතාවයක් පවත්ව ගන්නවා ගණිතඥයෙක්. ඒ හින්දා ඇල්ෆ්‍රඩ් Nobel තීරණය කරනවා ගණිතඥයොන්ට Nobel Prize දෙන්නේ නැහැ කියලා. ඕනම් හොයලා බලන්න Google search කළා මේක ඇත්ත කතාව. ඒ කියන්නේ mathematicians ලා කියන්නේ පොඩ්ඩක් දන්නවනේ අමුතු සත්වයෝ. ඒතොර ඒගොල්ලෝ අනම්මනම් විකාර මම එහෙම නැහැ. නමුත් මං කියන්නේ නැත්නම් ආර්ණ්‍යයයි කැටගරි දන්නු. මං කියන්නේ මේ ගණිතඥයෝ ඒ වගේ අමුතු වැඩ කරනවා. ඉතින් ඒ වැඩේ හින්දා ඇල්ෆ්‍රඩ් Nobelට මල බැනලා එයා තීරණය කරනවා මොකද්ද? ගණිතඥයොන්ට මම Nobel දෙන්නේ නැහැ කියලා. හැබැයි පසු කාලීනව මේ වගේ විශේෂ සොයා ගැනීම් වෙනකොට ගණිත ලෝකයේ යම්කිසි අවෝඩ් එකක් දෙන්න ඕන කියන දැනට තීරණය වෙනවා. ඉතින් ඒ හින්දා Abel Prize එකයි Fields Medal එකයි තමයි ගණිතඥයෙක්ට ලෝකෙ ගන්න පුළුවන් ලොකුම දේවල් ටික. Abel Prize එක දැනට අරගෙන තියෙන ගණිතඥයෝ ඉතාම ස්වල්පයක් ඉන්නේ. උදාහරණයක් වශයෙන් Alan Turing, right? Alan Turing ව දන්න කට්ටිය එක කොල්ලෙක් ඉන්නවා. ළමයි Alan Turing තමයි දෙවැනි ලෝක යුද්ධයේ ජයග්‍රහණය කිරීම සඳහා අදාළ වැඩේ කරේ. ඒ කියන්නේ ඕගොල්ලෝ අද පාවිච්චි කරන කම්පියුටර් එක Alan Turing ගේ concept එකක්. ඒ තමයි ඒ කාලේ තිබ්බ ළමයි දෙවැනි ලෝක යුද්ධ කාලේ පොඩි කතන්දරයක් එනිග්මා කියලා මැෂින් එකක් හදලා තිබ්බ ජර්මනි. මේ එනිග්මා කියන මැෂින් එකෙන් කරන්නේ සංඥා කේතනය කරන එක. හිතන්න දැන් මට මම දැන් හමුදාවේ නම් හමුදා කියන්නේ ලංකාවේ අර සීන් එක ගන්න එපා පොඩ්ඩ ඊට වඩා වෙන සීන් එකක්. මොකද ලංකාවේම දත්තා නම් මනම් සංසරණය කරලා කරන බුද්ධිංශයක් තියෙනවා කියලා හිතා ගන්න අමාරුයි නැත්තම් මේ වගේ වැඩ වෙන්නේ නැහැ. බට් يعني මම එහෙම කියන්නේ ඇත්තටම මේ හමුදාවට අගෞරව කිරීම පිණිස නෙමෙයි උදාහරණයක් වශයෙන් දැන් ආමික ඩිප්ලොයි කරා නම් පාරේ ඔය කියන ඔය පෝලිං ටික අයින් කරන්න ඒගොල්ලන්ට ඇත්තටම හොඳ බුද්ධිංශයක් තියෙනවා නම් පාතාල ලෝකේ කට්ටියට මේ වෙද්දි පෙට්‍රල් බිස්නස් කරන්න බෑ ඇත්ත කතන්දර ඒකනේ මොකද ඒගොල්ලෝ දත්ත ලබා ගන්න ක්‍රමයක් නැති වෙන්න ඕනේ බොහෝ දුරට එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒගොල්ලොත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ ඉතින් පොලිසිය කට්ටිය කනෙක්ට් කියලා අපි දන්නවා හැබැයි හමුදාව කනෙක්ට් කියලා අපි දන්නේ නැහනේ එහෙනම් මං හිතන ඉන්ටෙලිජන්ස් එච්චර අපි ඔය කියන තරම් මේ නැහැ කියලා බට් ඒක මගේ ඔපිනියන් එකක් බට් කොහොම හරි දෙවනි ලෝක යුද්ධ කාලේ මේ එනිග්මා කියන මැෂින් එකත් හරි ලස්සන මැතමැටිකල් ඇප්ලිකේෂන් එකක් මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම් දැන් හිතන්න ඔයගොල්ලන්ට යම්කිසි මැසේජ් එකක් යවන්න ඕන නම් ඒගොල්ලන්ගේ මැෂින් එකේ තියෙනවා සූචනය කරන්න පුළුවන් කැලි තුනක් ඒ කියන්නේ ලේයර්ස් තුනක් තියෙනවා ඒ හැම ලේයර් එකකම වෙන්නේ අකුරු සහ ඉලක්කම් තියෙනවා හරි පොඩි වැඩක් ඒ කියන්නේ හිතන්න මේකේ තියෙනවා
ABCD ඔහොම ගිහිල්ලා 1 2 3 4 බිඳුව වෙනකන් තියෙනවා. හරිද? දැන් හිතන්න මගේ මැසේජ් එක තියෙන්නේ කාලගුණික තොරතුරු. එහෙම නැත්නම් location data. ඒ කියන්නේ longitudes and latitudes. ඒ කියන්නේ අක්ෂාංශ සහ දේශාංශ. ඒ කියන්නේ මම මගේ මගේ පාර්ශවයෙන් ඉන්නේ කියලා මට මැසේජ් එකක් යවන්න ඕනේ. හෙට උදේ 8ට මෙන්න මේ location එකට එන්න කියලා. දැන් මේක සතුරු හමුදාව දැනගත්තොත් අනිවාර්යෙන් කෙලිනවා. රයිට්? ඒතොර යා මොකද්ද කරන්න ඕනේ? සතුරු හමුදාවට අහු නොවෙන්න තොරතුරු යවන්න ඕනේ. ඒ කාලෙ ළමයි තොරතුරු යවුවේ රේඩියෝ වේව්ස් වලින්. ඔයගොල්ලෝ මෝස් සංඥා ක්‍රමය අහලා තියෙනවද? ඒක රේඩියෝ වේව් එකක බීප් බීප් සවුන්ඩ් එකෙන් තමයි යන්නේ. දැන් ඔයගොල්ලන්ට ෆෝන් එකට SMS එනකොට මම දන්නේ නැහැ ඔයගොල්ලෝ අතේ පාවිච්චි කරන මේ ඉස්සර තිබ්බේ අර බල්ලන්ට ගහන ෆෝන්. මේ ගඩොල් බාග කියලා කියන්නේ. ඒ ෆෝන් වල SMS ටෝන් එක මතද කාට හරි? තාම මතක එක්කෙනෙක් සද්ද කඩින් කියන්න බෑ. SMS ටෝන් එක? SMS ටෝන් එක? නෑ ඒක නෙමෙයි. ඒ මේ අලුත් ඒවා. ඩිඩිඩි ඩාඩා ඩිඩිඩි මතකද දන්නේ ටිටිටි ටිටි ටිටිටි කියලෙන් මතකයි නේද අම්මලා තාත්තලාගේ ෆෝන් වල තාමත් තියෙනවද දන්නේ මොකද්ද මේ තියෙන්නේ ඩිඩිඩි කියන්නේ කෙටි සංඥා තුනක් හරිද ඩාඩා කියලා කියන්නේ දිග සංඥා දෙකක් හරිද එතකොට ඩිඩිඩි කියලා කියන්නේ ආවහො කෙටි සංඥා තුනක් එතකොට මේ ඩිඩිඩි ඩාඩා ඩිඩිඩි කියන්නේ කෙටි සංඥා තුනයි දිග සංඥා දෙකයි කෙටි සංඥා තුනයි S කියන එකේනා මෝස් වලින් ගැහුවොත් එන්නේ කෙටි සංඥා තුනක් M කියන එකේනාට තියෙන්නේ දෙකයි දිග සංඥා ආපහු S කියන එක නා තමයි කෙටි සංඥා තුන. ඒතකොට SMS කියන එකේ තියෙන ඇත්තම රේඩියෝ වේව්ස් වල ෆීලින් එක. මොකද ඒ කාලේ ළමයි රිගින් ටෝන්ස් හැදුවේ මොනෝනේ? එක සද්දයක් තියෙන්නේ. ඉතින් ඒකෙන් ගත්ත පොඩි මැතමැටිකල් ආතල් එකක්. ඒ විදිහට තමයි තොරතුරු යවන්නේ ජර්මානු හමුදාවට. හරිද? දැන් මේක යවනකොට මේගොල්ලන්ට පාවිච්චි කරන්න වෙනවා මොකක් හරි කේතන ක්‍රමයක්. ඇයි මේ අකුරක් ඉලක්කමක් හරි පැනනොත් එහෙම තන බල්ල ගහනවා. දැන් මේගොල්ලෝ මොකද කරේ? දැන් හිතන්නේ මෙතන තියෙන්නේ A කියලා. මේ පල්ලෙහා තියෙනවා තව සූචකයක්. අපි දුමු A සෙට් වෙන්නේ B. හරිනේ? තව සූචකයක් තියෙනවා. A සෙට් වෙන්නේ 1. දැන් මේවා සූචනය කරන්න පුළුවන්. ඒ සූචනය කරන වාර ගණන තමයි කේතය. ඒ කියන්නේ කී එක. ඒක කී එක වෙනම යවනවා. මැසේජ් එක වෙනම යවනවා. කවුරුත් දන්නේ නැහැ මැෂින් එක වැඩ කරන විදිය. මැෂින් එක දැකලා තියෙනවා. මැෂින් එකෙන් කෝඩ් කරන විදිය තේරුම් ගන්න බෑ. කොහමාරි ඉංග්ලන්ඩ් වල මේ ස්පෙෂලිස්ට් කට්ටිය මොකද කරන්නේ රුසියානු ඔත්තුකාරයෝ පාවිච්චි කරලා මේක පන්නනවා මොකද පන්නන්නේ එනිග්මා මැෂින් එකයි එක මැෂින් යන්නේ මොකට මැෂින් ගොඩක් තිබ්බා හරි එක මැෂින් එකක් පන්නනවා මැෂින් එකක් පන්නුවට පස්සේ මේගොල්ලන්ට පුළුවන් දැන් කෝඩ් කරන විදිය හොයාගන්න ඉර වෙනවා කෝඩ් කරන විදිය හොයාගත්තට ඩිකෝඩ් කරන්න බෑ මේ මැෂින් එක පැහැදිලිද නැහැ මං කියන්නේ දැන් මැෂින් එක අතර අහුවෙලා එනිග්මා එක තියෙනවා මෙහෙම පෙනිපෙනි තියෙනවා දැන් මේක කෝඩ් කරන්න මේගොල්ලන්ටත් පුළුවන් ඒ කියන්නේ මේගොල්ලෝ මැසේජ් හදන්න පුළුවන් හැබැයි හදන මැසේජ් එක කාපව රිවර්ස් කැල්කියුලේට් කරගන්න විදියක් නැහැ. ඇලන් ටියුරින් මොකද්ද කරන්නේ? මේ මිනිස්සයා හදන ක්‍රිස්ටොෆර් කියලා මැෂින් එකක්. ඒ මැෂින් එකෙන් පුළුවන් ඩිකෝඩ් කරගන්න. හැබැයි මේක කරන්න යාට ගණිතයේ සෑහෙන්න බරට යන්න වෙනවා. එයා ඒකට පාවිච්චි කරනවා හෙක්සා ඩෙසිමල් කියලා නම්බරින් සිස්ටම් එකක්. හෙක්ස්. ඒ කියන්නේ 16 පාදේ. රයිට් 16 පාදේ යද්දි ඉලක්කනොත් මදිලම. ඉලක්කම් මදි අකුරුත් ගන්න වෙනවා. 16 පාදෙනකන් යන්න. සමහරක් ඔය IT හැම කරන ළමයි හෙක්සා ඩෙසිමල් ගැන අහලා ඉතිලා ආවට වගේ. රයිට් IT බබාල කවුද ඉන්නේ? හෙක්සාඩෙසිමල් අහලා තියෙනවා නේද? ආ රයිට්. ඒතකොට හෙක්සාඩෙසිමල් නම්බරින් තමයි ඒ කියන්නේ හරි සරලයි 2 පාදේ 3 පාදේ 10 පාදේ වගේ 16 පාදේ. දැන් මේ හෙක්සාඩෙසිමල් නම්බරින් වලින් තමයි මෙයා මේ මැෂින් එක හදන්නේ. මොකද හේතුව හෙක්සාඩෙසිමල් වලට පුළුවන් ඊට පල්ලෙහා තියෙන ඕනම පාදයක ඒවා ඩිකෝඩ් කරන්න. රයිට්. ඉතින් මේගොල්ලෝ මේ වැඩේ කරාට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලොන්ට දැනගන්න පුළුවන් වෙනවා ජර්මානුන්ගේ නැව කොහෙට දෙන්නේ, මිනිස්සු කොහෙට දෙන්නේ, පාබල හමුදා කොහෙට දෙන්නේ ඔක්කොම වෙන වෙනම දැනගන්න හම්බෙනවා. එතනදී එක තීරණයක් ගන්න වෙනවා කවුද ඇලන් ටියුරින්ට ඒ තමයි මේ තැන් ටික දැනගත්තට පස්සේ දැන් මේවට ප්‍රහාර එල්ල කරන්න වෙනවා මේක ඉදින් මිනිමම් කැෂුවලිටිස් ඒ කියන්නේ මිනිස්සු යම් ප්‍රමාණයක් මැරෙන්න පුළුවන් මිනිස්සු යම් ප්‍රමාණයක් මැරෙනවා හැබැයි එයාට කැල්කියුලේට් කරන්න වෙනවා මිනිස්සු මැරෙන අවම ප්‍රමාණය ඒකට එයා පාවිච්චි කරනවා කලණය එයා කලණය පාවිච්චි කරලා හොයලා කියනවා රයිට් මෙතනට ගහන්න මෙතනට ගහන්න මෙතනට ගහන්න මෙතන يعني එයා තමයි තීරණය කරන්නේ කොච්චර මිනිස්සු ගානක් මැරෙනවද කියලා අන්න ඒ විදිහට තමයි දෙවන ලෝක යුද්ධේ දිනන්නේ. එහෙම නැත්නම් දෙවන ලෝක යුද්ධේ මං හිතන්නේ දිනන්න වෙන්නේ නැහැ. මේ වෙද්දී එහෙනම් අපි ජර්මන් කතා කරන්න ඉඩ තිබ්බා. රයිට්? ඉතින් ඒ හින්දා මැතමැටිෂියන්ස් ලා කියලා කියන්නේ එසේ මෙසේ සත්වයෝ නෙමෙයි. රයිට්? දැන් මම කතා කරන්නම් මේ සොලා එක චුට්ටක් සම්බන්ධ වෙන්න ඕන කියලා මං හිතුවා. මං හිතන්නේ ඕගොල්ලෝ මේක සෑහෙන සංවේදී වෙන්න ඕන කාරණාවක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම සංවේදී මොකද මගේ ගුරුවරයා සහ මට මගේ ජීවිතේ රර්නින් පොයින්ට් එක වෙච්ච මනුස්සයා සර් මේ වෙලාවේ හොස්පිටල් එකේ ඉන්නේ රයිට් දැන් මේක තමයි මට කඩන්න ඕනකම තිබ්බ ෆීලින් එක පළවෙනි එක
ඔගොල්ල දුක් වෙන්න එපා. ඒ කියන්නේ මේ අසාධ්‍ය තත්වයක නෙමෙයි ඉන්නේ. සර්ගේ ඔළුවේ මෙහෙම පැත්තක් රිදෙනවා කියලා මේ දැන් දවස් 4කට කලින් මට කතා කරලා ලංකා හොස්පිටල් එකට ආවිලා අපි ඊට පස්සේ ගියා නවලෝකයකට. සර් තාම ඇඩ්මිට් කරලා ඉන්නේ. ඉතින් සර්ගේ තියෙනවා පොඩි ප්‍රින්සිපල් එකක්. මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා. සර් කැමති නැහැ ළමයිගේ එක දවසක්වත් වේස් කරන්න. මම ක්ලාස් කරන කාලේ උදේ 7 ඉඳන් රෑ 4 අපි පන්ති ඉඳලා තියෙනවා. මම ක්ලාස් ඉගෙන ගන්න කාලේ. දාසර යන කාලේ. එතකොට සමහර දවස් වලට මට හිතා ගන්න බෑ මම සිකුරාදා පන්ති ඉරෙනවා උදේ 7 ඉඳන් රෑ 7 වෙනකන් සර් අවකලනය කරලා අපිට අමතර පන්තියක් දාලා තිබ්බ සෙනසුරාදා උදේ. අපි සෙනසුරාදා 4 වෙනකොට සර් එතකොටත් අප් ඇන් රනින්. රයිට්. ඉතින් එහෙම මිනිස්සෙක් මෙහෙම ඉන්නවා දැකීම මට මාරවුල්. හැබැයි සර් නම් කිසිම ගාන නැහැ ෆුල් චිල් එකේ ඉන්නවා. රයිට්. මේ මිනිස්ස සර්ට පුළුවන් ද සම්බන්ධ වෙන්න ඔය පැත්තෙන්? අර මම ආයෙනවා සර් මේ ක්ලාස් එකට ඇහෙනවා ඔන්ලයින් කඩේට ඇහෙනවා සර්. ආ කඩේට මාව නැතුව දුකද නැත්තම් අලුත් සර් කෙනෙක් හම් වෙලා සතුටින් ඉන්නවද දන්නේ නැහැ. කඩේ දුකයිද? ආ සර් ඇහෙනවද දන්නේ නැහැ කඩේ කතා කරනවා. ඔහත් කියන්නේ. දුකයි දුකයිලු. මොකද මචං? දුක පැත්තේම දුකයිලු සර්. ලබන සතිය නෝ කියපන්. අනිවාර්යෙන් මේ ලබන සතියේ සර් වාර්තා කරනවා. ඉතින් මම නැවතර මතක් කරේ මේ يعني මට මාර ෆීලිං අවුල්ස සර් චුට්ටක් විනාඩි කිහිපයක් මේ වරුණ කතා කරා නම් හරි කියලා මට හිතෙනවා මේ දුක පොඩ්ඩක් තුනි වෙන්න. නෑ 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 අපි තව අවුරුදු දෙකක් ඉන්නවනේ බං එකට එක දවසයිනේ මිස් වෙන්නේ. සාමාන්‍යයෙන් මගේ ක්ලාස් එකක් මිස් වෙන්නේම නෑ. අදත් ඉතින් මට මේ බඩුත් පැක් කරලා දීන්න එන්න හිතාගෙන හිටියද ඊයේ හවස ඒ වුණාට ඩොක්ටර් තරගිනේකර ආසන ලබන සෙනසුරාද නැකන් ඉන්න ඕනේ කියලා. උදාහරණාද ඩයන් මම පොඩක් අහන් ඉඳලා කරපු එකකට ආසයි එකත් අහන් ඉන්න මේ උන්ට මේ ડોක්ටර් වෙල හිටිය දැන් තමයි ડોක්ටර් කියේ ආ එහෙම සර් ඔව් මම ලොබ් වෙන්න බෑන ක්ලාස් එකට රයිට් සර් එන කට වැඩි කරගෙන යන්න මම රෙස්ට් එකේ ඉන්නම් ලොකු අවුලක් නෑ දැන් ඔක්කොම ෂේප් සාමාන්‍ය තත්ත්වෙක ඉන්නවා ඒ වුණාට ඉතින් ડોක්ටර් කියන්නේ සිකුරාදා හවස හෝ සෙනසුරාදා උදේට ඩිස්චාර්ජ් වෙන්න කියලා කැමති නම් කලින් ඩිස්චාර්ජ් වෙන්න කියලා කිව්වා ඒකට මම ડોක්ටර් කියන එක කරන්න එපේ අනිවාර්යෙන්ම ඒකින්ද මම එහෙම කරන්නම් අපි ලබන සතිය හම්බෙමු එන කට වැඩ කරගෙන යන්න ලබන සතිය අපි සෙට් වෙමු අලුතෙන් ආපු කට්ටියට පොඩක් කියන්න දැන් මේ ගේ සතිය හතරේ ඒ ටික බලන ඉන්න මම ඒ ටික කියන්නම් සර් මම මේ සෙෂන් එක අවසානයේදී කියන්නම් සර් ආ ඒ ටික කොහොමද මේ කරන්න කියලා ඒ ටික කියන්න හරි සර් එහෙනම් අලුතෙන් ආපු කට්ටිය ගේ සතිය වල ඔක්කොම බලාගෙන ඉන්න හරි ඕකේ එහෙනම් මම ගියා වැඩ කරන්න පරිස්සම් වෙන්න හරි හරි මං හිතනවා පණිවිඩය පැහැදිලියි කියලා. දැන් එහෙමයි කියලා ඕගොල්ලෝගේ ආතල්ලේ කුඩු කරන්න මං කැමති නෑ. රයිට්. මොකද හේතුව ඕගොල්ලෝ ජීවිතේ එක දවසක් කියන්නේ A level පන්තියේ මම දන්නවා කොච්චර වැදගත්ද කියලා. සර් ඒ ගැන මං හිතන්නේ මට ඒ අවුරුදු දෙක පුරාම කියලා දුන්නා. සහ මම තවදුරටත් ඕගොල්ලෝගේ ඒ අවධානය සහ නිශ්ශබ්දතාවය අගය කරනවා. මොකද හේතුව මේ session එක අවසානයේදී මම මේ ඕගොල්ලන්ට share කරන්න යන්නේ වෙන මුකුත් නෙමෙයි. ඇත්තම කතාව ගණිතඥය කෙනෙක් කෙනා හැදෙන්නේ කොහොමද කියන එක right ගණිතඥය කෙනෙක් කෙනා ඉන්නවා ඉංජිනේරුවෙක් ඇතුලේ ගණිතඥය කෙනෙක් කෙනෙක් ඉන්නවා එයාක්‍රාෆ්ට් මේන්ටේනන්ස් කරන කෙනෙක් ඇතුලේ ඒ කියන්නේ ඉංජිනේර කෙනෙක් කෙනම ඕනේ right ගණිතඥය කෙනෙක් කෙනා ඉන්නවා software designer කෙනෙක් ඇතුලේ software engineer කෙනෙක් ඇතුලේ right එතකොට ඕගොල්ලන්ගේ ඇතුලේ යම්කිසි මට්ටම ගණිතඥය බිහි වෙන්නම ඕනේ ඒගොල්ලෝ තමයි innovations කරන්නේ right දැන් අපි පිටිපස්සේ ඉන්නේ උන්ට මේ දනදී ඔය ඇත්තට මේ අද නියන් කට් එකක් දාලා පොඩි කූල් පාරක් ගන්න පුළුවන් දවසක් රයිට් එහෙම හිතනවා නම් එහෙම මටත් හිතුණා ඒ කතාව තමයි කියන්න යන්නේ සොලාගේ පන්ති කට් කරලා කූල් ගන්න ගිහිල්ලා සොලාගෙන් බැනුම් අහලා හරිද ඊට පස්සේ කොහොමද ලයිෆ් එක නැවත රිටර්න් කරගත්තේ කියන එක හරිද එතනින් එහාට ගියාම සොලාගේ පන්තියට එන්න ආපු ජර්නි එක කොහොමද එතනට ගණිතය ඉතිහාසය සම්බන්ධ වෙන්නේ එහෙනම් මං හිතනවා තවදුරටත් මේ session එකේ ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඕනම අගලක් අහන්න. මොකද අද ඔයගොල්ලන්ට පට්ට ෆ්‍රී දවසක් ගණිතය සම්බන්ධව මාව හාරවසල ඕනම අගලක් අහගන්න පුළුවන්. right? ඒ හින්දා ඔයගොල්ලන්ට අද පොත් පෑන් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? full ආදල් එකේ chill එකේ වැඩේ කරන් යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පොත් පෑන් තියාගත්තර අවුලක් නැහැ. මොනවාර ලියන්න හිතනවා. මම හදිසියරි ඔයගොල්ලන්ගේ combinements syllabus එක මොනවාර ලිව්වොත් right?
එහෙනම් පොත් පැන් තියාගත්තරව ලන්නේ හරිද හරි අපි යමු ඉස්සරහට මම නිගමන කියන්නම් ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් තුන වසරේ ගණිතය ඉගෙන ගත්ත කඩේ කවුද ඉන්නේ තුන වසර ඉන්නවනේ හතර වසර ගණිතය හතර වසරේ ගණිතය ඉගෙන ගත්ත කඩේ ඉන්නවා ඒ ඕගොල්ලෝ hina වෙනා නේද මේ ප්‍රශ්නේ පට්ට තේරුමක් තියෙනවා ඒ තමයි තුන වසර හතර වසර පහ වසර වෙද්දී ඕගොල්ලොන්ට ටීචර්ස්ලා වද දෙනවා චක්‍රය කියලා කටපාඩම් කරා මල්ටිප්ලිකේෂන් ටේබල් මේක මතක තියෙන්න ඕනේ මට කියන්නේ චක්‍රයේ කටපාඩම් කියන්නේ කවුද ඉන්නේද ඇත්තරන්නේ චක්‍රයේ කටපාඩම් කරන්නේ කවුද ඉන්නේ ඇත්තරමාන් දැන් ඔයගොල්ලෝ හිතන්නේ මම විහිළුවක් කරනවා කියලා නේද මම සිරාවට අහන්නේ චක්‍රයේ ඇත්තරම කටපාඩම් කියන්නේ කවුද ඉන්නේ يعني සාමාන්‍යයෙන් 12වර චක්‍රය වෙනකම් පුළුවන් අඩු මම සිරාවට අහන්නේ මම එහෙන එන සීරියස් එන සීරියස් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ විහිළුවක් කියලා ළමයි මට 5 වසරේ 6 වසරේ විදිහට මට චක්‍රයේ බෑ මට දැන් කවුරු හරි වොතේම 7 වරක් කට මොකද්ද කියන්නේ කියලා මට එකපාරට කියන්න බෑ මොකද මම ගොඩක් කරලා එකතු කරලා තමයි කියන්නේ right එතකොට ඕගොල්ලෝ හිතනවාදී මේ කියන්නේ සතුටු ස්ටෝරියක් කියලා හැබැයි මම ඔය මාර විදියට ಗುಣ කාලා දෙනවා ඒ කියන්නේ ඕගොල්ලොන්ට එක්ස්පීරියන්ස් එක නැති වෙන්න පුළුවන් ඒ හින්දා මේ එක්ස්පීරියන්ස් එකේ ෆීලින් එක පුළුවන් නම් ගන්න බලන්න මාව හතර වසරේ හිටපු ටීචර් හැමදාම පන්තියෙන් එළියට දානවා මැත්ස් මේ මැත්ස් උගන්වන ලාවට එයි මට චක්‍රේ බැරිඳ ඒ කියන්නේ මංගාවට ආව ගමන් ගෑණි දන්නා මට හතර චක්‍රේ අවුල් කියලා හදෙන් තමයි පටන් ගන්න හරි දන්නවනේ සීන් එකේ ඉන්නේ හතෙන් පටන් ගන්න. ඊට පස්සේ හතෙන් කියනකොට පළවෙනි දෙක තුන එකතු කරන් යනවා. හතරක් එක 7යි, හතරක් දෙක 14යි, තුනක් විදිහට අග්ගාලේ 21යි. ඔන්න පැනපු ගමන් ඔන්න මට හිර වෙනවා. මොකද හේතුව මට මල්ටිප්ලයි කරගන්න බෑ හෙඩ් එක ඇතුළේ. රයිට්? ඒ කියන්නේ මල්ටිප්ලිකේෂන් කියන එක මම කරනවා. හැබැයි අර මතකෙන් කියන්නේ නැහැ. පැහැදිලිද නැහැ මං කියන්නේ. මගේ මතකේ මාරම අවුල් දැනටත් මගේ මතකේ අවුල්. එහෙනම් මට ඕන තරම් අවස්ථා තියෙනවා මේ يعني වයිෆ් එක කතා කරද්දී යා කියනවා මෙහෙම වුණානේ මෙහෙම වුණානේ කියලා මට මතක නැහැ එහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා මට මේක ඇත්තටම තියෙන අවුල. ඒ කියන්නේ මට කන්සෙප්ට්ස් මතක තියෙනවා මට මේ සිද්ධි මතක තියෙනවා හරි අඩුයි. රයිට්? දැන් ඔයගොල්ලෝ ඉදා යා මූ විශ්සේ දන්නේ නැහැ කියලා. නමුත් මේ ඒක මට තිබ්බ අවුලක්. ඒ අවුල තමයි මම මැතමැටිෂන් කෙනෙක් කරන්නේ. ඒ අවුල තමයි මැතමැටිෂන් කෙනෙක් කරන්නේ. මොකද හේතුව මගේ දැනටත් මගේ ටීම් එක මම තියන්නේ රිමෙම්බර් ටු ෆෝගෙට් not to believe ඒ කියන්නේ හැම දෙයක්ම අමතක කරන්න මතක තබා ගන්න කිසිවක් විශ්වාස නොකරන්න ඔය පොයින්ට් එකේ තමයි වැඩ කරන්නේ මම කියන්නම් කොහොමද මේ වැඩේ ගොඩ දාගත්තේ කියලා ඇත්තම කියනවා නම් අදරවත් ගොඩ දාගෙන නැහැ මම අදරවත් මල්ටිප්ලිකේෂන් මම මතක තියාගෙන කරන්නේ නැහැ හැබැයි දැන් කරලා සමහරක් ඒවා ඔටෝ එනවා තියෙනවා අර සොලා ගැන ඔටෝ එනවා කියලා අන්න එම ඔටෝ එනවා තියෙනවා ඒ හැරුණකොට අදරවත් මල්ටිප්ලිකේෂන් කියන එක මම ඔළුවේ අර ඕගොල්ලෝ කරන විදිහට මතක තියාගෙන කරන්නේ නැහැ right එතකොට මේ දුර්වලතාවයේ එන්න හේතුව මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒකට මම දන්නේ නැහැ කවුද වග කියන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් මම ත්‍රිකෝණමිතිය ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් 6 වසර වගේ ඉන්නකොට. ඊට පස්සේ සමගාමී සමීකරණ ඉගෙන ගත්තේ 4 වසර වගේ ඉන්නකොට. රයිට්? මොකද හේතුව මගේ තාත්තා මට බරපතලට මැත්සු ගන්නවා මිනිහා සිවිල් ඉංජිනේර්. එතකොට එයාගේ එකම ප්‍රාණ සම බලාපොරොත්තු තිබ්බ එයාගේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් එක මම බාරගනී කියලා. මගේ ඩිග්‍රී එක ඉංජිනේරින් වෙයි කියලා. ඒ පොඩි කාලේ දා මාව ට්‍රේන් කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 4 වසර ඉඳන් එයාගේ ටාගට් එක තමයි මාව ඉංජිනේරු වෙක් කරන එක. එයා හිතන් හිටියා ඉංජිනේරු වෙක් කරන හොඳම විදිය තමයි මට හොඳටම මැත්ස් ගන්න එක කියලා. හැබැයි පොර දැනන් හිටියේ නැහැ. හොඳටම මැත්ස් ගන්නවා මම මැතමැටිෂන් කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා. රයිට්? ඒක එයා දැනන් හිටියේ නැහැ. හරිද? හැබැයි කරපු වැඩේ හරි. මොකද හේතුව? එයා හැදුවේ ලංකාවේ කන්වෙන්ෂනල් এডুকেෂන් සිස්ටම් එකේ මැතමැටික්ස් කරන්න යන්නේ මොනවා කරන්නද? ඉංජිනේරින් කරන්න. හැබැයි මම වැරදිලා හරි ආවේ සොලාගේ බන්දුවේ. ඔන්න ඔතනයි කතන්දරේ වෙනස් වෙන්නේ. හරිද? දැන් මම උදාහරණයක් කියනවා ශිෂ්‍යත්ව කාලේ දැන් මට මල්ටිප්ලිකේෂන් බෑ. ඒතකොට දැන් ඉස්කෝලේ ටීචර් කොර කරනවානේ. ටීචර් කොර කරනවා නම් සිවිල් ඉංජිනේරුවෙක් කිචමගේ තාත්තා කොච්චර කොර කරනවද? රයිට්? ඒ කියන්නේ ඕගොල්ලොන්ට දැන් hina වෙන්න පුළුවන්. හැබැයි මම ඒ කාලේ අඬනවා. හරිද? ඒ කියන්නේ තාත්තා මාව දනගස්සලා දිනනවා මේ හතර චක්‍රයේ කියනවා. ඒ කියන්නේ මම ඔළුවට වද දෙනවා මට මේක මත තියාගන්න පුළුවන් පුළුවන් කියලා හිතලා මං එන සීන් ගන්නවා පොසිටිව් තින්කින් වගේ නෑ මට පුළුවන් මෙමි කියලා හිතනවා මුකුත් වෙන්නේ. ඒ කියන්නේ මම එක දවසක් කොහොම හරි කරලා ගිරව දා ගන්නවා තාත දවස් තුනට පස්සේ ආයෙ හොත්තේ මායි කියලා වෙනවා. හරිද? මම මේ මගේ මේ ස්ටෝරි එක මගේ ඇත්ත කතන්දරේ මගේ හදවත දැනිච්ච දේ තමයි මේ කියන්නේ පට්ට අවුල්. ඒ කියන්නේ මට දැන් කියද්දිත් මට ඒක මාර ෆීලිං අවුල් මොකද තාත ගහලා තියෙනවා. හරිද? බෙල්ට් එකෙන් ගහලා තියෙනවා සමහර දවස් වලට මේ ඒ අදාළ දේවල් ටික කරගන්න බැරුණා කියලා. හරිද? එතකොට ඒ ප්‍රෙෂර් එකත් එක්ක මම ස්කෝල්ට ගියාම මම කොහොමවත් බය වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ මම දන්නවා මැත්ස් ටීචර් එනකොට අනිවාර්යෙන් දැන් මේ ගෑණි අහන්න යන්නේ
කෙලවෙනවමයි රයිට් දැන් අර කෙලවෙනවමයි කියන ෆීලින් එකේ හින්දා මම සමහරක් වලට ගිරව දාගත්ත ටික තවල යනවා දැන් ඔය කියන සිටුේෂන් එකත් එක්ක මම හත වසරට වගේ යනකොට දැන් ජීවතුන් අතර නැති සර් කෙනෙක් ඉන්නවා උදේෂ් ජාගොඩ කියලා ගාල්ලේ මහින්දි ඉඳන් තර්ස්ටන් එකේ රෙනවා මම තර්ස්ටන් එකේ තමයි ඕ ලෙවල්ස් කරේ එතකොට ජාගොඩ සර් ආවට පස්සේ මේ මිනිහට පේනවා මට සෝල්ව් කරන්න පුළුවන් දේවල් දැන් මම පේපර් එකේ ලකුණු එහෙම ගන්නවා ඒක දැන් මගේ මේ මල්ටිප්ලිකේෂන් අවුලයි කන්සෙප්ට් මතක නැති කේස් එකයි තියෙන්නේ මට දැන් පේපර් එකක් දුන්නාම මොකද හිතන්නකෝ මල්ටිප්ලිකේෂන් කරන්න ඕන තරම් වෙලාව ගන්න පේපර් එකේ වෙලාව තියෙනව නැත්ද මට එකතු කරලා හරි ඕනම ගොලක් කරන්න වෙලාව තියෙනවා අනිත් දේවල් වලට තමයි වෙලාව වැඩි යන්නේ ඒවට මම වෙලාව අඩුවෙන් ගන්න දැන් තින්කින් කැලම ටක් ගාලා සෙට් වෙනවා ජියෝමෙට්‍රි පේනවා කිසිම අවුලන්නේ නැහැ හරිද ට්‍රිගොනොමෙට්‍රි එහෙම ගින්නම්ම නැහැ මම හත වසරේ කොල්ලොන්ට ගිහලා සයින් කොස් ටෑන ගන්න දියුම් කර වෙලා බලන් ඉන්නේ හරි මොකද ට්‍රිගොනොමෙට්‍රි එන්නේ 10 වසරේ තන්තිම හරි වගේ මං හිතන්නේ අපේ තිබ්බ කාලේ මං දන්නේ ඔයගොල්ලෝ කොහොමද කියලා රයිට් ඉතින් කොහොම හරි ඔය කියන සිටුේෂන් එකත් එක්ක හත වසරේ ජාගඩොසේ ඇවිල්ලා මිනිහා මයන් අහනවා මිනිහා ගාල්ල පැත්තේ පොරක් ඈ එතකොට කතා කරන්නේ ඔහේ කියලා හරිද මයන් අහනවා ඔහේ මොකද මේ හිමිහිට ඔක කරන්නේ කියලා මං ගෝවා මේ සර් මට මේ ගුණ කරන්න පොඩ්ඩක් අවුල් කියලා ඊට පස්සේ පොර අහනවා මේ තම්සෝ කරන්නේ කොහොමද මං ගෝවා මේ දැන් මේ මයන් අහනවා මම කරන විදිය මොකද ඒ කියන්නේ මගේ ඔළුව ඇතුලේ වැඩ කරන විදිය මම ගෝවා සර් දැන් සර් ඇහුවොත් එහෙම හත් වරක් අට කොහොමද කියලා මම මුලින්ම හිතනවා හතේ එව්වා දෙකක් අවුලන්නේ ඊට පස්සේ ඒ වගේ දෙකක් කොහොමද මම ගන්න පැහැදිලි දැන් නැහැ මං කියන්නේ හතේ එව්වා දෙකක් 14යි 14 28යි 28 එව්වා දෙකක් 56යි කොහොමද මම ගන්න හරිද එතකොට ඒක මට පට්ට ලේසි හැබැයි මම ස්ටෙප්ස් තුනකින් තමයි ගණන් හදන්නේ හැබැයි ස්ටෙප් තුන සමහරක් වෙලාවට අර මතකින් තියෙන එකට වඩා වේගෙන් දැන් එනවා ඉස්සරහා වෙන්නේ දැන් මම ලොකු බබෙන් ඉතර ජෝඩි වගේ. ඉතර මම ඒගොල්ලන්ට වඩා ස්ලෝ. හරිද? එතකොට ඔය කියන කාරණාවත් එක්ක ජාගරසය කියන කෙනා මට කියනවා හරි පුතේ උඹ බය වෙන්න එපා. උඹ ඔය කරන් යන විදිහට කරන් ඵලයන් කියලා කිව්වා. මම අදරත් දන්නේ ඒ උපදේශ මට කොච්චර බලපෑවද කියන එක. එයා කොහොම හිතලා කිව්වද කියන එක. එදාන් ඉඳන් මම හිත හදාගත්තා. ඉතින් මට ජාගරසය කියනෝ නම් අවුලක් නෑ කියලා. ප්‍රශ්නයක්ම නෑ. රයිට් ජාගරසය කියන්නේ අතිශය දක්ෂ ගණිත ගුරුවරයෙක් උදාහරණයක් වශයෙන් මේ මටවත් ඒක කරන්න බෑ තාම මෑන් කඩීරෙන් මේ මොනවාද බෝඩ් එකේ රවුමක් ඇඳලා හරිද ඒ රවුමට මධ්‍ය ලක්ෂය තියන්නේ ඉස්සරහට ඇවිල්ලා මේ චෝක් ගාලා පිටිපස්සට දා පට්ට ටැලන්ටඩ් ගෝය එයාගෙන් තමයි මම ඇත්තටම මේ ඉන්ස්පයර් වුණේ මොකද මගේ වම් මතයි දකුණු මතයි ඉතාම සමානව වැඩ කරනවා මගේ මම බෝඩ් එකේ අද්දකින් ලියන්න ඕනේ කියන තැන ඔළුවේ හදාගත්තේ මෑන්ව දැකලා ඒ කියන්නේ යාගාව තිබ්බ ස්පෙෂල් ඇබිලිටි එක තමයි අඳින එක අනම්මන විකාර හරිද මට තිබ්බ විශේෂය තමයි මම ඇම්බිඩෙක්ටස් ඒ කියන්නේ අද්දකම වැඩ කරනවා ඉතින් මම ඊට පස්සේ එක්තරා කාලයක් ඉඳා ගන්න මම කවදාද දවසක අද්දකෙම ලියන්න පුරුදු වෙනවා කියලා ඒ පුරුදු වෙන්න හේතු වුණේ ඉන්ස්පයර් වුණේ ජාගරසයි රයිට් ඒ කියන්නේ මොලේ රයිට් එකයි ලෙෆ්ට් එකයි හැමෝගෙම වැඩ කරනවා එකම කේස් එකදී ළමයි මොකද්ද ඕගොල්ලෝ අත හුරු වෙච්ච අත තමයි දිගටම අරන් යන්නේ ඒක අවාසනාවන්ත තත්ත්වයක් දැන් මගේ අම්මා වමත් හැබැයි ඒ කාලේ සාම්ප්‍රදායිකව තිබිලා තියෙනවානේ දකුණෙන් තමයි ලියන්න ඕනේ කියලා එහෙනම් අම්මව දකුණට හුරු කරලා. ඒතර වමත් වෙච්ච අම්මට දකුණ ලියන්න පුළුවන් නම් වමත් වෙච්ච මට දකුණ ලියන්න බැරි වෙන හේතුවක් නැහැ නේ. එහෙනම් මම ඒක ප්‍රූෆ් කරගත්තා ඒ වෙලාවෙ එන්න පුළුවන් කියලා ඉතින් කරා. පොසිබල්. දැන් මම බෝල දාන්නේ වම් මතින් බැට් කරන්න දකුණදී. ඒ දේවල් මම නිරීක්ෂණය කරලා තිබ්බේ. ඒ මට ක්ලික් වුණා මේ වැඩේ කරද්දී කරන්න පුළුවන් කියලා. රයිට්? එතකොට මම මේ කියන්නේ ඕගොල්ලන්ටත් මේ ටැලන්ට් හැම එකක්ම ඇතුළේ තියෙනවා. ඒකයි මම කියන්නේ මේ සෙෂන් එක වැදගත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් අද මෙතන ඉන්නවා නම් කවුරු හරි එක්කෙනෙක් හිතාගෙන මම මැතමැටිකලි ටැලන්ටඩ් නැහැ මං අරූට වඩා අඩුයි මූ මට වඩා අඩුයි මූ ඉස්කෝලේ වෙන්දර පළවෙනියා ගත්තේ අනම්මනම් කියලා ඕගොල්ලෝ බලන්න ඕ ලෙවල් ඒ නවය ගන්න ගොඩාක් එවුම් ඒ ලෙවල් මොනවද දාලා තියෙන රිසර්ච් එක පොඩ හොඳ හොල බලන්නේ ඕ ලෙවල් ඒ නවය දාන ගොඩාක් එවුම් කණු තුනක් තමයි දාන්නේ හොඳට බලන්න කවුරු හරි ඉඳන් ඉන්නවනම් අම්මඩඩු මට 9A's තියෙනවා දෙන්නම් කුඩු වෙන්න මට මැත්ස් කියන්නේ නැතින් කියලා උන්ට තමයි මුලින්ම කියලා ඇයි කියන්නේ හේතුව එහෙම වුන් සමහරක් වෙලාවට පන්තියට ආවහම මාරි ඊගෝ එකකින් ඉන්නේ උන් කොටු පයින්නවා කෙල්ලෝ සෙට් කරගන්නවා කෙල්ලෝ නම් කොල්ලෝ සෙට් කරගන්නවා උන් අර පළවෙනි කාලේ මාර ආතල් එකේ ගත කරනවා එහෙමත් කළා වැඩේ කොට දාන කට්ටියත් ඉන්නවා එහෙනම් මේ එහෙම විශේෂ කට්ටියත් ඉන්නවා මම කියන්නේ ඒක කරන්න එපා කියලා මේ අනිවාර්යෙන් කරන්න ඕනේ ඔය කාලේ මේ ඒක ඕගොල්ලන්ගේ අයිතියක් රයිට් මේ ඒක මට මුකුත් ඒක වයලේට් කරන්න බෑ රයිට් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාලෙම ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් එක ඕපන් අප් කරගන්න ඔයාලට හොයාගන්න පුළුවන් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ මම කොතනටද යන්නේ රයිට් ඒ කියන්නේ මේව ඔය කාලේ හිතන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ ඕගොල්ලන්ට මේක විහිළුවක් වගේ දැනනවනම් මගේ ලයිෆ් එක දැන් විහිළුවක් නෙමෙයි මට ලංකාවේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් දෙකක් තියෙනවා ඒ දෙක යටතේ සබ්සිඩියරිස් හයක් තියෙනවා
ඒ සබ්සිඩයිස් 6 යටතේ ප්‍රොඩක්ට් සාමාන්‍යයෙන් 20ක් 25ක් විතර තියෙනවා මට ඇමරිකා එක්සත් ජනපදයේ කම්පැනි එකක් තියෙනවා මගේ මේ සේම් කම්පැනි නේම් එකට ඒතර ඒකේ ප්‍රොඩක්ට් සාමාන්‍යයෙන් අඩුම තරමේ 8ක් 9ක් මේ විදිහට වැඩ කරනවා ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ බඩුවේ කරනවා මම ඔක්කොම දෙන්නේ software services application services and consumer services right උදාහරණයක් වශයෙන් මේ මේ සර්විස් එක මම හදපු එකක් hybrid කියන concept එක මගේ concept එකක් ලංකාවට මුලින්ම online paid education platform එකක් ගෙනාවේ මම right ඔයගොල්ලෝ use කරන primetuition.lk කියන එකේ ශිෂ්‍යෝ මේ විදිහ 73000 ගානක් register වෙලා ඉන්නවා හැමෝම paid platform එකට ආපු ගැට right ඉතින් ඒ හින්දා මේ ඒ solutions ඔක්කොම කරේ ළමයි මේ කියන mathematical sense එකෙන් තමයි right ඒ හින්දා කවදාරි දවසක ඔයගොල්ලෝ හිතනවා නම් මට මිලියන පදියක් වෙන්න පුළුවන් බිලියන පදියක් වෙන්න පුළුවන් කියලා ඉතින් මං හිතන්නේ ඒ වැඩේට යන්න නම් ඔය කියන natural sense එක අවශ්‍ය වෙනවා දැන් කවුරු හිතන අම්මට උඩම පට්ට බොරු කියන්නේ කියලා මේ මගේ phone එක මං දන්නේ නැහැ video එකේ ඉන්න කඩේට බලනවාද කියලා මේ දින්නේ මගේ US account එක මේ දින්නේ Chase කියන bank එකේ app එක මේ දින්නේ මගේ Chase for business කියන account එකේ app එක ඕන කියන බලන්න පුළුවන් bank balance එකයි debit card credit card ඔක්කොම මේකේ තියෙනවා right මම use කරන්නේ Stripe කියන payment gateway එක يعني මගේ වැඩවලට ඉතින් ලංකාවේ එක වෙන තැන් වලට use කරන්න අමාරු වෙනද right ඉතින් IT field එකේ ඉන්න කට්ටිය දන්නවා මොනවද මේ කියන solutions කියලා right එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ මොකද්ද මේ කතාවේ එකම එක දෙයයි චක්‍රේ බැරි එකෙක්ට මල්ටිමිලියන ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න පුළුවන් නේ මේ බිල්ඩින් එක කෝටි 13ක් විතර නම මේක මගේ right මේක ගන්න සෑහෙන මිනිස්සු try කරා අවුරුදු ගානක ඉඳන් මේ සුනිල් ආරියත්නට අයිතිව තිබ්බ බිල්ඩින් එක right එතකොට මේකේ පූජිත විජේසිංහ අනම්මනම් ඔය පරණ හිටව පට්ට ඩිවිෂන් කාර් සෙට් එකක් හිටියා මේකට තණ්හාවක් තිබ්බ නැති එකම මනුස්සය තමයි කවුද අපේ සොලා සොලාට ඕන නම් මේ බිල්ඩින් එක ගන්න තිබ්බ මෙහෙම කරා අපේ සොලා සාමාන්‍ය දේවල් රැස් කරගන්න කැමති නෑ වඩ දෙන මං කියන්නේ ඒ වෙන චරිතයක් ඒකනේ අපි අදටත් ගෞරව කරන්නේ එන සොලා කියන එකනට මගේ හදවතේ තියෙන ගෞරවය වෙන කිසිම දෙයකින් නැති වෙන්නේ right කියන සොලාට කෝටි 13ක් මේකට දානවා කියන එක නැතින් මොකද ඒ අවුරුදු 20ක් මේ විතර උගන්නලා තියෙන මේ ආසන්න වශයෙන් එතකොට ඒ කාලය තුල මේ වෙද්දි අමිතර කියලා හොටෙල් එකක් තියෙනවා මම දන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා right මම ලංකාවේ ඉඳන් පට්ටම හොටෙල් එකක් ඒකට නම දැම්මෙත් මගේ යාළුවේ ත්‍රිපල් කන්ද කියලා කන්ද තුනකින් වට වෙලා තියෙනවා right ගුලම් මුවේ තව ලොකේෂන් එකක් තියෙනවා තව ලොකේෂන් එක කොමාරිවල බීච් එකයි නේ ප්‍රයිවට් බීච් එකක් තියෙනු ලංකාවේ කියදනාද ඉන්නේ නයි එතකොට මේ ලක්ෂරිස් වලට යන්න ඕගොල්ලෝ මහන්සි වෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ එතකොට එහෙම මහන්සි වෙන්න බෑ එහෙම පොසිෂන්ස් ලංකාවේ තියෙනවා ලංකාවේ එහෙම මිනිස්සු ඉන්නවා කියලා දන්නේ නැතු වැරදි මම මේ කියන්නේ නිකමට ඉන්න ගමන් මේ මේ ගැන හොයලා බලන්න ලංකාවේ BMW ස්පාර කීයක් යනවා ලංකාවේ බෙන්ස් කොච්චර තියෙනවද සෑහෙන තියෙනවනේ ළමයි ලංකාවේ තඩි අපාර්ට්මන්ට් ඇල්ටේ අනම්මන කොච්චර ඒවයි ඔයා හිතන්නේ මේ මේ ෆොරිනර්ස් ලැවිල් ඉන්නවද ලංකාවේ වන් තමයි ලංකාව දුප්පත් රටක් කියන්නේ පට්ට බොරුවක් ඇත්තම තියෙන්නේ ලංකාවේ දුප්පත් සහ කොහොස අතර පරතරයේ පට්ට වැඩි ඒ කියන්නේ කොහොසත් කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මම ගොඩක් වෙලාවට ටීච් කරනකොට මම ගොඩක් වෙලාවට ඉන්ස්පයර් කරන්න හැදුවේ මැතමැටිෂන් කෙනෙක් වෙන්න ඇට් මීන් ටයිම් ඒගොල්ලොන්ට මැතමැටික්ස් වල කෝ ඓඩියා එක දෙන්න ඉතින් මේකෙන් වැඩේ ලේසියෙන් වෙනවා හැබැයි ඒගොල්ලෝගේ එක්ස්පෙක්ටේෂන් හරි වෙනස් සමහරක් අය පැහැදිලිනේ මං කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ මෝල් වෙලා තියෙන්නේ මොකද පන්තිකට ඇවිල්ලා ගණන් හදාගෙන 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 යන පිසොරියක් දැන් මම මැතමැටික්ස් ලෙක්චර්ස් මං හිතන්නේ එක බර ගානකට සහභාගී වෙලා දෙනවා ශිෂ්‍යෙක් විදිහට ඒ කියන්නේ මමගේ ඉංග්‍රීසි වල තමයි මගේ ෆස්ට් ඩිග්‍රී එක ඉංග්‍රීසි හාර්ට්ෆෝඩ් ෂෙයර් මගේ MSc කරේ මං කලම් යුනිවර්සිටි එකේ ඒතොර ඒ සියලුම කාලවල මං හිටපු හැම ලෙක්චර් එකකම මැතමැටිෂියන්ස්ලා නෝට්ස් දාගන්න කිව්වේනේ නෝට්ස් දාගන්න කියන්නේ මොකද නෝට්ස් දාගන්න concept එක කියලා දෙනවා concept එක explain කරනවා ළමයින්ට questions අහන්න දෙනවා then you get exercise sheet ඔයා තනියෙන් තමයි වැඩ කරන්නේ ඒක තමයි mathematics ඉගෙන ගන්න විදිය එතකොට දැන් මම මේ කියන්න හදන්නේ ඔයගොල්ලෝ මේ difference එක maintain කරන්නේ කොහොමද කියන්නේ මේ difference එක maintain කරන්න නම් මම පොඩි උපදෙස් දෙකක් දෙන්නම් මට දෙන්න පුළුවන් විදියට A level කාලේ කරන්න පුළුවන් දේවල් right පළවෙනි එක ඔයගොල්ලෝ බලන්න ඕනේ ලංකාවේ ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් චරිත කවුද ඉන්නේ මේ කියන පොසිෂන් වල රීච් කරපුව හැබැයි මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකයි. දැන් ෆිල්ම් හදන්න කැමති කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. රයිට්? හැබැයි යා මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආවද? රයිට්? ඊට පස්සේ සයන්ටිෆික් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආපු කට්ටිය ඒගොල්ලෝ දන්නවද දැන්ටමත්? කවුද? ස්ටීවන් ස්පීල්බර්ග්, ෆිසිසිස්ට්. ලංකාවේ අශෝක හඳගම මොකද කළේ තියෙන ඩිග්‍රිය? දන්නේද? රයිට්? පොඩ්ඩ මේව හොයලා බලන්න. හරිද? එතකොට වික්‍රමබාහු කරුණානායක මොකද කරපු ඩිග්‍රිය? ඔයාලා ආසමේ කෙනා වාසුදේව නානායක්කාර මේ මැතමැටිෂියන්ස් නෝන්දි වාසුදේව මැතමැටිෂියන් රයිට් හොයලා බලන්න හිතා ගන්නවත් බෑනේ හිතා ගන්න බෑ මොනවද කරලා තියෙන්නේ
ලයිට් ඒගොල්ලෝගේ තින්කින් සමහරක් වලට අවුල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ ලෝකේ ඉඳලා තියෙනවා black entrepreneurs and white entrepreneurs කියලා. අහලා තියෙනවද? black scientists and white scientists. Newton blackද whiteද? Newton අමු black ආ. Newton කියන්නේ පට්ට හොරෙක්. හරි Newton කියන්නේ අනිත්‍යෝගේ concept අමු අමු හොරගම් කරලා තමන්ගේ වගේ පොතක් ගහපු ඩයල් එක. නයි. Newton ගැන මට පට්ට තරහක් තියෙනවා. නයි. ඒක මට කරන්න දෙයක් නැහැ. මොකද මේ මනස මැරලා ඉවරයි. Newton හදනවා පොතක් principia of mathematics යගේ. රයිට්. මේක හරි ලස්සන කතාවක්. Galileo කියන මනුස්සයා මැරෙනවා. මේව අහලා දිනවද දැන් නැහැ කොහෙද? Galileo කියන මනුස්සයා මාර දුකෙන් මැරෙන්නේ. ඇයි කියන්නකො? Galileo කියන එක්කෙනා concept එකක් ගේනවා මේ අපි ගත්තොත් එහෙනම් මේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් කියලා. නයිට්. ඕගොල්ලෝ ඒක අහලා දින්නේ. එතකොට ඒ කාලේ තිබ්බ theological aspect එක. ඒ කියන්නේ දැන් මෙතන Catholics ලා ඉන්නවද දන්නේ නැහැ. ඒගොල්ලෝ අවුල් ගහන්න එපා. රයිට්. මොකද ඒක පසු කාලේ මේගොල්ලෝ correct කරගන්නවා theology වල. theological aspect එකේ පෘථිවිය කියන්නේ ගෝලාකාර වස්තුවක් කියලා කොහෙවත් කියවෙන්නේ නැහැ. පැහැදිලිද නැහැ මං කියන්නේ. දැන් ගොඩක් කට්ටිය මේක දන්නේ වැරදි විදිහට. ගොඩක් කට්ටිය කියන්නේ බයිබලේ අනුව පෘථිවිය පැතලී කියලා. එහෙම මගුලක් නැහැ. බයිබලේ පෘථිවිය පැතලෙන්නේ දැන් නැහැ. theology වල. ඒ කියන්නේ බයිබල් එක explain කරන මොකක් හරි දිනන conceptual කියලා. දැන් බුද්ධ ධර්මයේ දිනන අභිධර්මයේ කියලා කියලා. ඒ වගේ theology කියලා. දැන් ඔය theology කියලාදී කියනවා මේ මේ පෘථිවිය කියන එක මොන හැඩයක්ද කියලා කියන්න බෑ කියලා. හරිද? එතකොට ගැලීලියෝ කියනවා මේක ලොවෙත් ගෝලාකාරයි කියලා. එයා scientific proof එකක් එක නැවක කුඹ ගහලා සීන් එකෙන් තමයි මෑන් එකට proof එකක් ගේන්නේ. right? දැන් ගැලීලියෝ කියන මනුස්සයාට නඩු වැටෙනවා. ඇයි? theological aspect එක බේස් වෙලා තමයි ලෝ එක හැදෙන්නේ. දැන් ලංකාවේ තියෙන මොන නීතියද? රෝම ලන්දේසි නීතිය. දන්නවනේ? ඒ කියන්නේ අපේ ලෝ එක හැදලා තියෙන මොන religious concept අනුවද? රෝම ලන්දේසි එහෙම නැත්නම් රෝමන් කැතලික් ෆෝමැට් එකෙන් තමයි අපි නීති දිනේ. හරි දැන් අපේ කට්ටිය 2500යි බෞද්ධ ගාවට මොකක්ද වෙලා තියෙන්නේ? අපි නීතිය තියෙන්නේ රෝමානු කතෝලික. ඒනොට අපේ කට්ටිය හිතන් ඉන්නවා අපි මාරව ඩයල් කියලා. හරිද? ඒ වෙලින් වැඩක් නැහැ කතා කරලා. අපේ කට්ටිය දන්නේ නැහැ නේ සහජීවණයෙන් වැඩ කරන්න. ඒගොල්ලන් වෙනුත් දෙයක් අරගෙන මේගොල්ලන් වෙනුත් දෙයක් අරගෙන මුස්ලිම් පාරවත්ක බිස්නස් ටිකක් කරගෙන රට ගොඩ දා ගන්න පුළුවන්. රයිට්. මම ජැප්නෝල්ට ගිහිලා දිනවා ඔලිම්පියාඩ් සෙමිනාස් කරන්න. මාරම ටැලන්ට් තියෙන මිනිස්සු ඉන්නවා. රාමනුජන්ට වඩා මීටර තියෙන මැතමැටිෂන්ස් ලා ඉන්නවා කියලා මට හිතලා තියෙනවා. දැන් ලංකාවේ හැමතැනම වැටලානේ. අහලා බලන්න යාපනයේ වැටලාද කියලා. යාපනයේ කිසි අවුලක් නැහැ. දැන් කටින් ඉන්දියාවේ මුන්ට සප්ලයි කරන ඉන්දියාවෙන් එන රෙද්ද සප්ලයි කරන්නේ නැහැ. ඒ මිනිස්සු බයිසිකල් වල තමයි ඉස්සරහින් යනවා. උන්ට අපි වගේ ලොකු ෆුවල් ප්‍රශ්නයක් නැහැ. උන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ තියෙන බයිසිකල්. මම දැකලා තියෙනවා ඔලිම්පියාඩ් එක්සැමිනේෂන් එකේ ළමයි එනවා බයිසිකලේ පදින ගෑනු ළමයි. අනිත් ඒගොල්ලෝ යන්නේ ලංගම ක්ලාස් වලට. දැන් ලංගම පාසල හොඳම පාසලෙන් concept එකට inspire වෙන්නේ කොහෙන්ද? යාපනයේ. ඒගොල්ලෝ යන්නේ ගෙදර ඉඳන් තියෙන ළඟම පාසලට. හැම ස්කෝල් එකම එකම ක්වලිටිය තියෙනවා. මහලුකු පහසු ගන්නෑ. හැබැයි ගුරුවරු පට්ට උනන්දුවෙන් වැඩ කරනවා. රයිට්. උන්ගේ එකම අවුල තියෙන මොකද්ද? උන්ට සිංහල බෑ. ගොඩාක් ජැප්නයින් කරලා සිංහල බෑ. ඒ කියන්නේ එහෙ ගිහිල්ලා සිංහලෙන් අපි ලොකු ලයින් දෙන්න කියොත් උන් අපිව ගණන් ගන්නෑ. ඔය වැඩේ මට වෙලා දෙනවා ඉංග්‍රීසියෙන් ඉන්න කාලේ මම විම්ලි ගියා. මේ චීස් කොත්තුවක් ගන්න. මම හිටියේ හાર્ට්ෆෝඩ්ෂයර්. විම්ලි වල තමයි ශ්‍රී ලංකන් ටැමිල්ස් ඇවිල්ලා. ඒ කොත්තු ගන්න ගියාම වා සිංහලෙන් ලොකු ලයින් දෙන්න කිව්වොත් දෙන්නේ කණේ පාද. ඉල්ලන් කන්න ඕනේ නැති හින්දා එහෙ ගිහිල්ලා ගොනාසා තනකොළ වගේ ඉතියි. මොකද මම මෙහෙ ගුණ කාලා තියෙනා. දැන් ඒක තමයි ඒගොල්ලෝගේ අපේ තියෙන ලොකුම බැරිය ඒක. අපි සිංහලෙන් කතා කරන ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන ජැප්නා ටැමිල්, කොළඹින නිකන් ටැමිල් වලට සමහරක් කෙනෙකුට තේරෙන්නේ නැහැ. රයිට්. ඒක හරියන්නේ නිකන් ටැමිලුයි කන්නඩයි වගේ. ඒගොල්ලෝ ටැමිල් මූවිස් බලලා ඇති, කන්නඩ මූවිස් බලලා ඇති. එකම වගේ ලැන්ග්වේජ් වයිබ් එක. තෙලිඟුත් එකම වයිබ් එක. හැබැයි ලැන්ග්වේජස් වෙනස්. ඉතින් මම මොකද කරන්නේ? මම ඉංග්‍රීසි ගිය ගමන් මම බලනවා මොකද්ද? දැන් ඔය එක්ස්පීරියන්ස් බලන්න පාවිච්චි කරන විදිහ. ඒකට තමයි මැතමැටිෂන් කෙනෙක් වෙන්න ඕනේ කියලා. මම ඉංග්‍රීසි ගිය ගමන් මම තේරුම් ගන්නවා මෙහි part time job කරන්න ගියොත් කෙල වෙනවා කියලා. ඇයි කියන්නේ? පැයකට දෙන්නේ පවුම් 5.5 එකක්. පැයකට පවුම් 5.5. ස්ටුඩන්ට් කෙනෙක්ට පැය 20යි වැඩ කරන්න පුළුවන්. දැන් කවුරු රට යන්න හිතන් ඉන්නවනම් මේවා ඉගෙන ගන්න ඕනේ. 5.5 ගානේ 20ක් ගුණ කරලා බලන්න ඉලක්කම් ගුණ කරන්න පුළුවන් නේද? නෝ 55 110. හරිනේ? පවුම් 110. අර මගේ විදිහට මල්ලි බලයි. 110. හරිද? එතකොට පවුම් 110යි මම ඔයාලා නිකමට කියන්නම් බස් ෆෙයාර් එකයි ට්‍රේන් වල යන ගාන. හරිද? මට මම හිටියේ වෙයා කියන ගමේ WARE වෙයා කියන ගමේ. මේක තියෙන්නේ හાર્ට්ෆෝඩ්ෂයර් කියන ප්‍රාන්තේ. හරිද? වෙයාවල ඉඳන් මම යන්න ඕනේ හැඩ්ෆීල්ඩ් වලට. හැඩ්ෆීල්ඩ්. හැඩ්ෆීල්ඩ් කියලා කියන්නේ ටවුන් එකක්. ඒ කියන්නේ හાર્ට්ෆෝඩ්ෂයර් වල හાર્ට් එක වගේ. දැන් වෙයාවල ඉඳන් මෙහෙට මං එන්න නම් එක්ක බස් තුනක එන්න ඕනේ, නැත්නම් එක බස් එකයි කෝච්චියයි. මට ওই ගමනට යනවා ඒ දවස්වල පවුම් 14ක්.
හිතන්න පවුන්ඩ් 14ක් යනවා. දැන් පවුන්ඩ් 14 ඒවා ලෙක්චර්ස් තියෙනවා සතිය දවස් 4ක. වීකෙන්ඩ් එකේ දවස් භාගයක්. ඒ කියන්නේ මම දවස් 5ක් එන්න ඕනේ. දැන් 14 ඒවා 5ක් යනවා. ඒ කියන්නේ කීයද? ඔව් 142 න් බෙදුවම 70. හරිනේ? එතකොට 70. එහෙම තමයි මම කරන්නේ. ඒක මම ඔයාලා විහිළුවක් කියලා දා. 70. හරිනේද? එතකොට මට පවුම් 70ක් යනවා සතියකට මොනවාද? ට්‍රාන්ස්පෝටේෂන්. මම අදටත් මගේ වැඩ කවුරුත් මම ගිහිල්ලා මේ කඩේ යන්නේ අපි වැඩ කරන්නේ ඉන්නවා වැඩ කරන්නේ උන් තමයි වැඩ කරන්නේ. මම ගොඩක් කළා වැඩ කරන්නේ ඔළුවෙන් කරන රෑලි වෙනකන් සමහර කට්ට කාගෙන ඔළුවෙන් කරන වැඩ ටික මම කරනවා. මම ආස නැහැ ගිහිල්ලා බඩුව අදින්න යනම නම් කරන්නේ. එක්ස්පීරියන්ස් ගන්න මමත් වැඩ කරා KFC එකේ. මමත් වැඩ කරා මොරිසන්ස් එකේ. හැබැයි මම ඊට වඩා පට්ට වැඩක් කරා යනකොට. ඒ තමයි මම දැනගත්තා මෙහි ගියහම මට හම් වෙනවා ප්‍රධාන වශයෙන් පක්කෝ ඉන්දියන් කාරයෝ නයිජීරියන් කාරයෝ අනිවාර්යෙන් හම් වෙනවා හම් වුණා ඒක මම කලින් රිසර්ච් කරලා තිබ්බේ එහෙනම් පක්කොන්ටයි නයිජීරියන් කාරයොන්ටයි ඉන්දියන් කාරයොන්ටයි පොදුවේ තියෙන අවුල මොකද්ද මෙන්න ඔන්ටර්ප්‍රනර් ඓඩියාස් ඔයගොල්ලන්ට දැන් වුණත් ඉගෙන ගත්තොත් ඉංග්ලන්ඩ් නෙමෙයි ඕන රටකල ගොඩ යන්න පුළුවන් මොකද හැම රටකම ඔය ජාති තුන ඉන්නවා මාරු විදියට ෆොරින් ඉන්ෆ්ලුවන්ස් ලා මට නිකන් හිතලා කියන්න බලන්න මේ තුන්ගොල්ලොන්ට තියෙන පොදුවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කඩ බෑ කඩ බෑ පක්කොන්ට කඩ බෑ පකිස්තාන් කාරයොන්ට කඩ බෑ හරි ඉන්දියන් කාරයොන්ට කඩ බෑ උන්ගේ ඇක්සන්ට් ඉන්දියන් ඇක්සන්ට් එකම අහලා දිනවනේ කාර් පුත්තර් එහෙම දෙන්නේ හරි පුත්තර් කියලා කියන්නේ හරි පොඩ ඔය පංජාබ් කාරයොන්ට එහෙම කතා කරන්න බෑ හරි මම ෆස්ට් ඉයර් එකේ මාර විදිහට ස්ට්‍රගල් කරනවා ඇයි ෆස්ට් ඉයර් එකේ කන්ටෙන්ට් එක තේරුම් ගන්න බෑ ලංකාවේ අපි ඔකට කියන කොප්පිය දානවා වගේ ලංකාවෙත් ඔය අවුල තියෙනවානේ ඒකනේ නවක වදේ කියලා එකක් දෙන්නේ දැන් ෆස්ට් ඉයර් එකට ගියාම ෆස්ට් ඉයර් එකේ උන්ට ලෙක්චරර්ස්ලා කියන එක තේරෙන්නේ නැහැ සමහරක්ගේම කඩෙන් කියලා දෙනවා සමහරක්ගේ සිංහලෙන් කුඩු වෙන්න කියලා දෙනවා සෙකන්ඩ් ඉයර් එකේ අයලා කළා තමයි කියලා දෙන්නේ ෆස්ට් ඉයර් එකේ උන්ට එහෙනම් සෙකන්ඩ් ඉයර් එකේ අයලා කළාට කඩ යන්න ඕනේ ඒක තමයි නවකදේ කියන්නේ කවුරුත් දන්නේ නැහැ නවකදේ තියෙන කඩ බැරි ඉඳ කියලා අපි හිතන්නේ නවකදේ කියන්නේ මාර්ක් කල්ච එකක් බෝට්ටු වල යන්න තියෙනවා නටන්න තියෙනවා එහෙම වගේ හරිද නරකේ වගේ යන්න බෑනේ මෙතන හරිද එතකොට ඇත්ත කතන්දරේ කඩ බැරි එක හරිද ඕනනම් ඔයගොල්ලන් අමලදාතලෙන් අහලා බලන්න ඇත්තටම ඇයි නවකවාදයේ තිබ්බේ කියලා මේන් පොයින්ට් එක කුප්පිය දාගන්න අවශ්‍යතාවය හරිද එතකොට ඕක අස්සෙන් දේශපාලනය උගන්වනවා නම් මොන ඔක්කොම කරනවා හැබැයි ෆොරින් නිවුස් වල එහෙම නැහැ දැන් මම හાર્ට්ෆෝඩ් ෂෙයා ෆස්ට් ටයිම් ගියාම මට නැහැ මොකද්ද ස්ටුඩන්ට් යුනියන් එකක කියලා රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා කැමති නම් කරදැයි නැත්නම් නිකන් ඉන්න පුළුවන් මගේ සීනියර් අයියලා එන්නේ නැහැ මට පාර පෙන්නන්න because it's all automated මම ගියාට පස්සේ මම 2A එකක් යනවා ඒ 2A එක යනකොට මගේ ID කාඩ් එක මටම print කරගන්න තියෙනවා ඒ ID කාඩ් එක අරගෙන ගිහිල්ලා LRC එකට කියන්නේ learning resource center ඔයගොල්ලෝ library කියන එකේ ටිකක් ලොකු තාත්තා වගේ එකක් තියෙනවා ඒකේ තමයි cafeteria අනම්මන හැම රෙද්දම තියෙන්නේ club house එක ඔක්කොම තියෙන්නේ ඒකේ ඒකට ගියාම අර එකම කාඩ් එකෙන් තමයි ෆොටෝ කොපීස් ගන්න print outs ගන්න pay කරන්න top up කරන්න library එකේ පොත් පාවිච්චි කරද්දී pay කරන්න මගේ internet logins එක හැම මගුලම තියෙන්නේ ඩෝම් රූම් එකේ key එකත් ඒකම තමයි හරිද මම මේ කියන්නේ 2010 11 කාලය. ඒ කියන්නේ මම යුනිවර්සිටි එකේ කාලේ. දැන් කොහමද? අපි මේ තාක්ෂණික වශයෙන් වෙන අඳබාර රටක් හොඳ. අපි ටෙක්නොලොජි දැකලා නැති වෙනම ගොබ්බ රටක්. ඒ කියන්නේ අපි දැන් ඇත්තටම hina වුණාට ඊයේ මම දැක්ක විනිල වීඩියෝ එකක් දාලා දුන්නා. විනිල වීඩියෝ එකක් දාලා කුබෝටාකරණය කරමු කියලා. රට කුබෝටාකරණය කරමු කියලා. මැතමැටිෂියන්ස් ලා වගේ පොඩ්ඩක් හිතන්නකෝ. තව ලංකාවට ට්‍රැක්ටර් ගෙනාලා ගොවියෝ හදන්නද ඕනේ නැත්නම් ගොවියෝම මොඩ් ගොවිය කරන්න ඕනේ. ඔර මැතමැටික්ස් කැල්ල ගොවියොන්ට දාන්න බැරිද මැතමැටික්ස් කැල්ල ගොවියොන්ට දාන්න බැරිද මේ බලන්න මම උන්ගේ වීඩියෝ දාපු කමෙන්ට් එක මන් දන්නේ ආද කතා කරලා මට බණීද කියලා රයිට් මගේ නම නැති හින්දා මං හිතන්නේ හොයාගන්න බැරි වෙයි මේ මොකද මම දාලා තියෙන්නේ මේ ප්‍රයිම් ටියුෂන් එකේ YouTube channel එකේ කෝල් කරත් තියෙන හොට්ලයින් එක දෙන්නේ හොට්ලයින් ඩාවත් තියෙන අපේ උන්ගේ දන්නේ අය කරේ වීඩියෝ බලන්නේ අපේ එකෙක් වෙන්නේ දාන්නේ නැත්te කියලා ෂේප් වෙන්න පුළුවන් මම මේ ගැලරි එකේ තියාගත්තා මම ඊයේ ගහපු මේ ස්ක්‍රීන් ෂොට් එක මොකද කමෙන්ට් එක උන් ඩිලීට් කරොත් එහෙම කියලා මම මේක තියාගත්තා කවදාරි දවසක මේ විනියාව මොකද මාත් එක්ක ඔය කොනාරලා ලෝචිලා උගේ වැඩ කරනවා මොකද ස්ට්‍රිප්ස් කරනවානේ හදිසි හරි විනියා මෙහෙට ආවත් එහෙම උට පෙන්නන කියලා මම තියාගත්තේ මම දැන් මේ දින්නේ කමෙන්ට් එක කෘෂි කර්මාන්තයට කෙලවලා තියෙන්නේ කෘෂි තාක්ෂණයේ අවුල නිසා ඒකට නව තාක්ෂණයේ ප්‍රොමෝට් වෙන්න ඕනේ ඩිස්ට්‍රිබියුෂන් වල තමයි මාෆියා එක තියෙන්නේ ඩේටා සිස්ටම්ස් සොෆ්ට්වෙයාර්ස් වෙන්න ඕනේ ටාස්ක් මැනේජ්මන්ට් අප්ග්‍රේඩ් සිස්ටම්ස් වලින් රන් වෙන්න ඕනේ තාම අපි ඉන්නේ 1970 ගණන් වල කුබෝටාකරණය නෙමෙයි කරන්න ඕනේ එතකොට තමයි සොෆ්ට්වෙයාර් ගන්න එකටත් ඕගේ ප්‍රොඩක්ෂන් ඉඳන් ලොජිස්ටික්ස් වෙනකන් වැඩ කරන්න හිතෙන්නේ ඉන්න ගොවි අප්ඩේට් කරන්න බෑ
මොඩ්ගොවිය හදන්න ඕන. හරිද? මම දන්නේ උන්ට ඔය තේරෙනවද කියලා. හරිද? මට තේරුණත් අවුල නැහැ. රයිට්? ඇත්ත කතන්දරේ තමයි මම අර ළමයි ටිකට ලැන්ග්වේජ් එක අවුල් කියලා දන්නවනේ. ඒ කියන්නේ පක්කොන්ට නයිජීරියන් කාරුන්ට සහ ඉන්දියන් කාරුන්ට. මම මොකද්ද කරේ කියන්නේ? පොඩි කාලේ දැන් හින්දි ෆිල්ම් බලලා තිබ්බනේ කුඩුවෙන්. ලංකාවේ හින්දි ෆිල්ම් පෙන්නනවනේ සෑහෙන. ඒ කියන්නේ අපේ වුන් අර තාම සදාතනික ප්‍රේමය ගෑනිට බය වීම වගේ දේවල් වෙන්නේ. ආ ඔයගොල්ලෝ විහිළුවේ ගන්න දෙවනි නිම බලලා ඔයගොල්ලෝ ඡන්දේ ගහනවා ගෙලින්ම ගිහිල්ලා මේ කාටද ගෝඩාවේට? දෙවනි නිම බලලා මහින්ද රාජපක්ෂට වඳිනවා. ඔයගොල්ලෝ ඉතනෙපා මේවා කනෙක්ටඩ් නෑ කියලා. මේවා පට්ට කනෙක්ටඩ්. අපි ඔය ගොබ්බයෝ කරලා තියන්න ලංකාවේ මීඩියා මාර වැඩ කරනවා. ඒවා හරිම ස්ට්‍රැටජික්. ඩේටා සයන්ස් බලනකොට දෙරණ නිවුස් එකක් දෙනකොට Facebook එකේ අපිට තියෙන ලින්ක් එක ක්ලික් කරන්න නේ. මොනවද ට්‍රැකින් ලින්ක්ස්? කී දෙනෙක් ක්ලික් කරාද කියලා බලන්න. හරි සරලයි. ඩේටා සයන්ස්. ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් මේවා මේ මුන් දන්නේ නැහැ මුන් මේ ෆිල්ම් මේ තිලිදාම හදන්න දන්නේ නැහැ නෑ නෑ ප්ලෑන් කරලා ඉන්නේ කන්සෙප්ට්ස්. හරිද? දෙවනිනෙම කියන්නේ මොකද? වන් ට්‍රී හිල් කියන කන්සෙප්ට් එක කොපියා. වන් ට්‍රී හිල් බලලා දෙනවද? වන් ට්‍රී හිල් එකේ තියෙන බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් ඉන්නවා. උගේ තාත්තත් බාස්කට්බෝල් ප්ලේයර්. උගේ තාත්තට වෙන මේ ගෑනු කෙනෙක්ගෙන් පුතෙක් ඉන්නවා. උත් බාස්කට්බෝල් ප්ලේයර්. උන් දෙන්න එකම ඉස්කෝලේදී හම්බ වෙනවා. ඔකද ප්ලොට් එක. ඒ ප්ලොට් එක ඩිවලොප් කරාට පස්සේ එනවා දෙවනිනෙම ලංකාවට. හරි සරලයි. ඒ ප්ලොට් එක ඒ රටේ හැදුවේ මොකටද? ඒ කාලේ හිටියා බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක්. මට නම මතක නැහැ. නියමාද නියරම මොකද මොකද? ඌගේ පර්සනල් ප්‍රොපගන්ඩා කැම්පේන් එක හදන්න. බාස්කට්බෝල් ගැන පැෂන් එකක් හදන්න වෙන සිංගල්. ටෙලිඩ්‍රාම නිකන් එන්නේ නැහැ. මතක තියාගන්න ටෙලිඩ්‍රාම කියන ඒවා මේ කවුරු හරි මිනිස්සේ කාතල්ලේට කතාවක් හදලා නේවා නෙමෙයි. ඇයි කූඹියෝ එන්නේ? කූඹියෝගේ පිටිපස්සේ පොලිටිකල් ප්‍රොපගන්ඩා එක මොකද? හොයලා බලන්න වෙනවා. මේවා මේ ෆ්‍රීලි අවේලබල් කාරණා. රයිට්. එතකොට මම මොකද කරේ? මම දැන් අරුණට කඩ බෑනේ. එහෙනම් හින්දි ෆිල්ම් බලවන්නේ කුඩු වෙන්න. මම ඉංග්ලන්ඩ් යන්න මාස 6කට කලින් හින්දි ඉගෙන ගන්නවා කුඩු වෙන්න. ඊළඟට මම තේරුම් ගන්නවා ඒකේ වේරියේෂන්ස් තියෙනවා කියලා. හින්දි, උර්දු, පංජාබ්, පෂ්තෝ, අෆ්ගන් ඔක්කොම කනෙක්ටඩ්. අම්මට ඉතින් පහම කතා කරන්න පුළුවන් ඉංග්ලන්ඩ් යන කාලේ. ඒ කට්ටිය සෙට් වුණාට පස්සේ වැඩි පොලිෂ් වෙනවා. ඒ උන්ගේ කයි ගන්න. මම උමර් කියලා යාළුවෙක් කියලා මගේ මට උත් එක ෆස්ට් ටයිම් කතා කරද්දී ඌ මට කියනවා ට්‍රේන් ආයේ ගන්න මේ ට්‍රේන් ආයේ ගී වෙන්න ඕනේ කියලා. මම ෆස්ට් ටයිම් ඉගෙන ගන්නවා හින්දි වල අප්‍රාණ වාචී කියන එකයි සිංහල වල ස්ත්‍රීලිංග කියන එකයි දෙකම එකයි. තේරෙන? ඇත්තට කියන්නේ දැන් අපිට ස්ත්‍රීලිංග ක්‍රියාපද කියලා එකක් තියෙනවානේ. ඒ වගේ අරුන්ගේ තියෙනවා අප්‍රාණ වාචී නම් අපි දැන් ආයේ ගී කියලා කියන්නේ ආයේ ගා කියන්නේ පිරිමි එක ආයේ ගී කියන්නේ ගෑනු එක. ඒ විදිහටම තමයි ප්‍රාණවාචී අප්‍රාණවාචී කරත් එන්නේ. දැන් ට්‍රේන් එකක් කියන එක වැටෙන්නේ මේ ශ්‍රීලිංගයට. ඒ කියන්නේ පර නැතිව ශ්‍රීලිංග. නයි. ඒක ඔයගොල්ලෝ අවුලක් ගන්න එපා. මං කියන්නේ හින්දි භාෂාවේ තියෙන අවුල. ඒ කියන්නේ ගෑනු ළමයි කියන්නේ බඩු අපි වණ නැද්ද? එහෙම සීන් යන්නේ නැහැ. රයිට්. ඔයගොල්ලෝ ෆ්‍රෙන්ච් වල ආරම්භ බලන්න. ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේ එක එක බඩු වලට තියෙනවා මෙයා පුරුෂ ලිංග, මෙයා ස්ත්‍රී ලිංග කියලා. රයිට්. අපි සිංහල විතර කියන ගත්තාම අපිට ඔක තේරෙන්නේ නැහැ. එතකොට මේ ලැන්ග්වේජස් මම කනෙක්ට් කරන්නේ මොනවද කියන්නකො? මැතමැටික්ස් වලින්. මේ ඔක්කොම මම කනෙක්ට් කරන්නේ මැතමැටික්ස් වලින්. මම මේ කියන ටැලන්ට්ස් ටික ඔයගොල්ලෝ හැමෝටම ගන්න පුළුවන් ඒවා. එතකොට මගේ ටර්නින් පොයින්ට් එක කවුද? වන්ස් අගේන් සොලා. මම හදිසි හරි අපේ තාත්තාට දුන්න සිවිල් ට්‍රේනින් එකෙන් සිවිල් ඉංජිනේර කෙනෙක් වුණා නම් අදටත් අර තාත්තා ගාව ඉන්න ඉංජිනේර්ස්ලා ටිකව තියාගෙන මේසන් බාස්ලා හදන ගෙවල් දිහා බලාගෙන බිල්ඩින් දිහා බලාගෙන මොනවා කරනවද? බුලත් ටිකක් තමයි කන්නේ. මම ඇත්තට කියන්නේ. හැබැයි තාත්තද මම එන ෆිට් හරි. තාත්ත දැන් ෆිට්. හැබැයි තාත්තම ගෙදරින් අයින් කරනවා මම ඉංග්ලන්ඩ් ඉඳන් ලංකාවට ආවමද? මම ඉංග්ලන්ඩ් ඉඳන් ලංකාවට ඇවිල්ලා මම ඔය ලෙවල් කරන කාලේ ළමයි ග්‍රේඩ් 8 ළමයි ඩීකට ඉගෙනනවා. ග්‍රේඩ් 8 මේ පොඩිව මගේ යාළුවෝ කියන්නේ පොඩිව ගිහල් ළඟ ඉන්නේ. ඒතර මම A level ඕගොල්ලෝ දන්න O level කරලා A level අර රිසල්ට් එන කාලේදී නුඹලා වේ දැන් ඉන්න කාලේ මම ඒ කාලේ ක්ලාස් කරනවා. ආදල් එකට මැත්ස් උගන්වනවා. දැන් මැත්ස් සයන්ස් දෙකම කරා පොඩියෝ ගෙනවා ගෙදරට. මම අර ඉංග්ලන්ඩ් ඉඳන් ආපහු ලංකාවට ඇවිල්ලා ඉන්නකොට අරුන් ටික A level කරනවා. 2013 A level වුණා ඒක. 2013 හරි 2013 අවුරුද්ද. ඒතර මම හිතන්නේ උන් A level ඇවිල්ලා 2015 වගේ ඉන්නේ නේ. ඔවම ළඟල 14 15. දැන් මුන් ඇවිල්ලා මට කියනවා අයියේ මේ අපිට ගණන් ටිකක් කියලා දියන්කෝ. කම්බයින් කියලා වෙලා ඉන්නේ.
මම ගොයිදී වරෙන් එන රැට මේ කියලා මම ෂෝට් එකක් ගහගෙන දෙකොණ මිදිරිය කියලා දෙනවා. දැන් මට තියෙන ලොකු අවුල මොකද මම ඒ ලෙවල්ස් කරේ ඉංග්‍රීසි මීඩියම්. දැන් මට සිංහල මීඩියම් ටර්ම්ස් ගොඩක් ඒවා දන්නේ නැහැ මේ උගන්නන්න. මුන්ට උගන්නලා තමයි ඒක ඉගෙන ගත්තේ. රයිට්. සොරාට පින් සිද්දෙන්න මම ඒ වචන හොඳට අහලා තිබ්බා. මට අමතක වෙනවා නේ සත්‍යයට ඒක නෙවෙයි. දැන් සොලාගේ පන්ති ඉන්න කාලේ සොලා දන්නවා සොලා සිංහලෙන් ලියද්දි මම කඩෙන් ලියා ගන්නවා මගේ නෝට් එක. මම ඒ ගානට ට්‍රාන්ස්ලේෂන් ෆෝමැට් එකේ හිටියා ඒක. රයිට්. ඉස්කෝලේ ගියාට පස්සේ ඉතින් ගොඩ දාගන්න. එහෙම තමයි වැඩේ කරන්නේ. මම ලයිසින් වත්තර තමයි එලෙවල්ස් කරේ. ඒතකොට ඒකත් ස්කෝලර්ෂිප් එකක් වුණා. මගේ යුනිවර්සිටි එකේත් ෆස්ට් ඉයර්ස් දෙකම ස්කෝලර්ෂිප්. මම මේ වෙන සල්ලි කාර් එකේ පුතෙන් නෙමෙයි. මගේ තාත්තා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් කරනවා කොට ඒ දැන්නේ පොරක් වෙලා ඉන්නේ. මම ලංකාවෙන් යනකොටත් පොරල තිබ්බි ලොරි දෙකකුයි කැබ් එකකුයි ඒ වගේ රූප. ඉතින් මධ්‍යම පරිමාණව ආපු සාමාන්‍ය මිනිස්සෙක්. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා වගේම තමයි. ඕගොල්ලෝ අම්මලා තාත්තලා සමහරට මගේ අම්මා තාත්තලා වඩා පට්ට රිච් ඇති මේ වෙද්දි. මං කියන්නේ මම ජීවත් වෙච්ච ලෝකේ. මගේ ගෙදර තිබ්බේ මෙන්න මෙහෙම මේ ගෙදර කියන එක මම පොඩි කාලේ හිටියේ කාමර තුනක. කාමර තුනක් කියන්නේ සාලේ කාමරේ නිදා ගන්න කාමරේ කුස්සිය. ඔච්චර දෙන්න. වොෂ්රූම් එක තිබ්බ වොෂ්රූම් එකක් තිබ්බ නෑ. ඒක ටොයිලට් එකක් තිබ්බ. එන ඇයට පයින් ඇවිදන් යනවා. එහෙම ජීවත් වුනේ මම. ඒතකොට මට පුළුවන් නම් හරිද US වල කම්පැනි එකක් ලංකාවේ ඉඳන් ෆෝම් කරන්න. හරිද? මට පුළුවන් නම් ලංකාවේ සබ්සිඩරිස් 6ක් තියෙන ප්‍රොඩක්ට් 25ක් තියෙන කම්පැනිස් රන් කරන්න. ලංකාවට එකම Zoom ISV සොලූෂන් එක ගෙනහලා තියෙන මම. ISV කියන්නේ ඉන්ටග්‍රේටඩ් සොලූෂන් වෙන්නේ ලොරෙන් කියන ඇප් එක. ඒක තමයි එකම සිකියුරිටි ඇප් එක. රයිට්. ඒතර මේ ලංකාවේ ටෙක් ජයන්ස් අතව කොච්චර ඉන්නවද? කරන්න තිබ්බනේ. ISVs එකක්වත් නැහැනේ. මගේ ගෙදරනේදී. ඒ මේ ඔක්කොම කරේ කොහොමද කියන්නේ? Once again mathematics. මොකද මම හිතනවා මගේ ලයිෆ් එකේ දෙන ස්ටෝරිස් ටික හොඳටම ඇති ඕගොල්ලෝගේ mathematics වල ඉන්ස්පයර් කරන්න. සහ මගේ ඉන්ස්පිරේෂන් එක තමයි සොලා. ඒතර මං සොලාව ඉන්ස්පයර් කරගෙන මගේ ලයිෆ් එක චේන්ජ් කරගන්නව නම් මම දන්නේ ඕගොල්ලොන්ට මාරම ඔපචුනිටිස් තියෙන මොකද ළමයි මම ඒලෙවල් ගන්න කාලේ මෙච්චර ටෙක්නොලොජි තිබ්බනේ රයිට් මම ඒලෙවල් ගන්න කාලේ මට තිබ්බේ 1100 කියලා ෆෝන් එකක් ටූටි ෆෝන් එක නිල් පාටයි ෆෝන් එක සුදු පාට මේක කෙල්ලට SMS යවන්නෙත් ඒකෙන් අම්ම කෝල් කරන්නෙත් ඒකට ඒ කාලේ SMS එකක් යවනවා කියන්නේ පට සීන් එකක් එහෙනම් එතකොට ඒ ෆෝන් එකේ ඉඳන් මම නෝන් ට්විච් අවස්ථාව සෑහෙන තිබ්බා මොකද ඒ කාලේ ළමයි මට ඒ ෆෝන් එක තියෙනකොට ඒ කාලේ තිබ්බා කලර් ඩිස්ප්ලේ තියෙන ෆෝන්ස් සෝනි එරික්සන් අනමනන් ඇවිල්ලා තිබ්බා මට තිබ්බේ 1100 එක. ඒතර මට සෙට් වෙන්නේ මොන වගේ කියලාද? දැන් ලයිසීම් එකේ අවුලක් නැහැ මොකද ලයිසීම් එක වෙන පොස්ට් සෙට් එකක් එක මම ස්කෝලර්ෂිප් ගියේ කින්නේ. ඒතර මට පොඩි පිළිගැනීමක් උන්ගේ තියෙනවා. හැබැයි මට දෙන්නේ පොඩි නිකන් සෙකන්ඩ් ලේයර් පිළිගැනීමක් තියෙනවා දැන් මම ගින්න. තර්ස්ට් එන්නේ ආපු එකේ. රුමුණියන් මේ සිංහල මීඩියම් කරපු එකේ ඕ ලෙවල්. ඒතර මට හම්බෙන්නේ ලෝ කැලිබර් එකක්. හැබැයි මම මාස 6ක් යද්දි සෙක්ෂන් ෆස්ට් වෙනවා ලයිසීම් එකේ. හරි ඊට පස්සේ සිංහල සිංගින් කම්පිටිෂන් එකේ නම්බර් 1 වෙනවා. ඩ්‍රාමා කරන්න පටන් ගන්නවා. ලයිසීම් එක රොක් කරලා ගන්නවා ඇත්ලටික් කරා. ඒතර ෂයාන් නබි පිටිය මා එකට දුවන්නේ ෂයාන් නබි පිටිය ගේට්වේ එකේ මම ලයිසීම් එකේ. රයිට්. කෙලිම ලයිසීම් එකේ කෑලි කෙලිම නිකන් කියන්නේ සිලෙක්ට් කරලා සෙට් කරගන්න පුළුවන් ගන්න එනවා. ඒක ලයිසීම් එකේ ඉන්නේ කොල්ලෝ නෙමෙයිනේ බබ්බුනේ අනේ ලයිසීම් පොල්ලෙක් ඉන්නවනේ සමහරය. ලයිසීම් එකේ ඉන්නේ කොල්ලෝ නෙමෙයි නිකන් අහිංසක බබාලා වගේ සෙට් එකක්. තර්ස්ටන්ින් ගියේ එක්කෙනට ලයිසීම් එක කියන්නේ නැතින් අල්ලන්න. මොකද අපි මේ කොළඹ කාලානේ ඉන්නේ. දැන් මේ ආනන්දේ කොල්ලෙක් මම දන්නේ රෝයල් එකේ කොල්ලෙක් ලයිසීම් බැස්සොත් එහෙම තමන්ගේ රාජ්‍ය බවට පත් කරගන්න. හරිම සරලයි. හරිද? ඒක ඊටාම සරලයි. නමුත් මට මුලදී ඒක තේරුන්නේ නැහැ. ඇයි? මේකේ අපි ඉංග්‍රීසි ටීචර් බයිට් කරලා බයිට් කරලා බයිට් කරලා ගෑනිට මේ ටිපෙක්ස් ගහලා කාටිස් කියලා එහෙම තමයි තර්ස්ටන්නේ ගියේ. මම මේ සිරා කියන්නේ. හරිද? ඒතර එහෙම මිනිස්සෙක් මේ ලයිසීම් ගියාට පස්සේ මොනවා කරයිද කියලා දන්නව? මට මුකුත් කරගන්න දෙයක් නැහැ. කොඩෙම කියනවා පළවෙනි දවසේ කෙමිස්ට්‍රි ටීචර් ඇවිල්ලා අහනවා වට් ඉස් මෝල් කියලා. මම මෝල් වෙලා වලගේ නම්බර් දුන්නා. අඩෙන් කියන්නේ කොහොමද කියලා බෞලේ කියන්නේ. මම මේ කියන ඇත්තටම මැතමැටික්ස් ස්ටුඩන්ට් කෙනෙක්ට ජීවිතේ වෙන්න පුළුවන් අභාග්‍ය සම්පන්නම දේවල් මට වෙලා තියෙනවා. දැන් හිතනකො මෞලයේ කියන එක මම දන්නවා. හරිද? මොකද කාබන් 12 මොකද සමස්ථානික පරමාණුක 12 එක උන් දන්නවා මම. දැන් මට ඔබ කියාගන්න බෑ කඩේ. ඇයි මම ඉගෙනගෙන තිබ්බේ සිංහලෙන්? මාර අවුල. හරි දැන් මට කියාගන්න බෑ මම අන්තිමේදී ඒ ගෑන්ඩ ගෝවා මේ මම හිතලා හිතලා දැන් මේක සරල කරගෙන කඩෙන් කියන්න බෑ. මම ගෝවා ඉට්ස් අ නම්බර්. ගෑන් දෙමින් මෙලා කියනවා. ගෑය ඉට්ස් අ නම්බර්. අවගාඩෝ නම්බර්. ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ මෞලයක් කියන ඉලක්කම නේද? හිතලා බලන්න හොද. මෞලයක් කියන නම්බර් ගන්න මේද? ඒ කියන්නේ මෙව්වා මෞලයක්. ඒ කියන්නේ ඉලක්කම නේ වන්දි. ඒක කිව්වට පස්සේ ඒක එන ඉනෝවේටිව් අයිඩියා ගන්න. ටීචර් කරවලා කියනවා you are a very smart kid අනම්මනම් I never believe that person.
මට පුළු සිල් ඒ කියන්නේ දැන් අයිබ මම මේ කඩ මට ගියා ගන්න අමාරු මට තේරෙන හැම මගුලම හිතන්නකෝ එතකොට මං මාස 6කින් ඒ ටික මාස කරන්න මං කඩඩට කොච්චර ගේමක් ගහන්නේ නැද්ද ඇත්තම කියනවා කිසිම ගේමක් ගැහුවේ නැහැ හජ්මීර් කියලා කොල්ලෙක් හිටියා ඌ මුස්ලිම් කොල්ලෙක් ඌට තේරෙනවා මට කඩ කතා කරන්න ලැජ්ජයි මං වරද්දනවා කියලා ඌ මම අහනවා what's the reason why මාස you're not talking in english මොකම දැන් මම ඔබට සිංහලෙන් කියන දවල නේද දැන් ඔබ ගේපන් ඔය අංගෝ මේ අයිබ මේ ලංකාවේ ඉන්න ඔක්කොම නුඹට පුළුවන් සිංහලෙන් කතා කරන්න ඌගෙන පිස්සුද බං මෙතන ඉන්නවා බෝරයෝ හරිද මෙතන ඉන්නවා සමහරක් මේ ඉටලිය ඉඳන් ඇවිල්ලා මෙහෙ දැන් ආපහු ඉන්නේ උන් ටික කාලෙක මෙහෙ ඉන්නවා එම්බසීස් වල වැඩ කරන උන් ළමයි උන්ට කඩ බෑ so you have to understand how to speak to them otherwise you will miss them මම කිව්වෙ උඹ උන් කතා කරන එක මට තේරෙනවා බං අවුලන්නේ නැහැ දැස උගම උඹට කැලලක්ව සෙට් කරගන්න වෙන්නේ එතන මම පොඩ්ඩක් මානසික වැටුණා ඊට පස්සේ මම ගෝ හරිම මට කියපන් වැඩේ කරන විදිය කියලා ඊට පස්සේ ගෝ it's all about mathematics කියලා ඕකේ මංගව මොකද්ද කරන්න දෙන්නේ කියලා ඔක්කොම ලැජ්ජාව ආවයි අමතක කරන්න do all the mistakes you want to do කැමති ඕන මිස්ටේක් එකක් කරන්න මම ඔයාට රිවිෂන් නෝට් එකක් දෙනවා when you come back to the class මම ඕත් එක දැන් මාස ගානක් එකට ඉන්න ඕනේ ඔය යාළුව කරලා දියන්න දැන් මම ගිහිල්ලා සොසේජ් බන් එකක් ඕඩර් කරත් වැරදියට ඕඩර් කරන එක ඔය බලන් ඉන්න ඌ ක්ලාස් එකට ඇවිල්ලා මට රිවිෂන් නෝට් එකක් දෙනවා මෙතන මේක රිප්ලේස් වුණා නම් මරු කියලා ඌ කවදාවත් මම වැරදි කියලා කියන්නේ නැහැ එයා කියන්නේ සජෙෂන්ස් දෙන්න මචං this was good but this is better right ඔහොම මාස 6ක් යද්දි කඩ ගැන විහිළුවක් කියලා ඒක because all once again it's about mathematics right එතකොට මට පුළුවන් වුණා නම් තර්ස්ටන් එකේ එන ගංකබරේක ගලා ඉඳලා හරිද ඉංග්ලන්ඩ් වල මගේ ෆස්ට් ඩිග්‍රී කවර කරලා එහෙන් ඉන්වයිට් කරලා කොලම්බිය යුනිවර්සිටි ඇවිල්ලා මගේ මාස්ටර්ස් එක කරලා හරිද ඔලිම්පියාඩ් එකේ නැෂනල් කෝඩිනේටර් වෙන්න හරිද මම දන්නේ නැහැ ඕගොල්ලන්ට මොනවද කරන්න බැරි කියලා මොකද මං කියවන මට තිබ්බේ 1100 ෆෝන් නෑ මං හිතන්නේ ඕගොල්ලෝගේ කී දෙනට iPhone තියෙනවද ඔයින් කී දෙනට අඩුම තරමේ Android ෆෝන් නෑ තියෙනවද ඒක බලහන් ඔය Android ෆෝන් කොච්චර තියෙනවද ඉතින් මං ඒ කාලේ Android තිබ්බෙත් නෑ Apple තිබ්බෙත් නෑ හරිද මම මේ කියන එක මං දන්නේ නැහැ කොච්චර ඉන්ස්පයරින්ද ඉන්ස්පයරින් නැද්ද කියලා බට් මම කියන්නේ ඕගොල්ලොන්ට සෑහෙන දේවල් ටිකක් කරන්න පුළුවන් රයිට් හරි දැන් 10 විනාඩි 10ක් තියෙන හින්දා මම මාර කැමති ඕගොල්ලොන්ට පොඩි ඇඩ්වාන්ස් ලෙවල් කම්බයින් මැතමැටික්ස් ලෙසන් එක චුට්ටක් කරලා යවන්න මොකද මම කැමති නැහැ සර් කිව්වා වගේ මේ දවස් වේස්ට් වෙනවා රයිට් හැබැයි මම සර් කරන් යන පාඩමින් කරන්න යන්නේ නැහැ වෙන පොඩි දැනකින් ඕගොල්ලොන්ට පොඩි කන්සෙප්ට් එකක් කියලා දෙන්නම් කියලා දීලා ඕගොල්ලොන්ව අර පූල් ගහන්න හරි නැත්නම් ගෙදරට يعني නිදාසේ යන්න හරි ඔන්ලයින් කරන කඩේ නින්දක් දාන්න හරි මම අවස්ථාව සලසලා දෙන්න රයිට් අපි පොඩි ටොපික් එකක් ලියාගමුද මේ වෙන වීඩියෝ එක ලියාගන්න අපි මේ වැඩේ කරලා ගෙදර යමු මේ ලෙසන් එකෙන් පස්සේ ඕගොල්ලෝ නැවත සර්ට් එක ලබන සතිය බහුපද ශිත කියන පාඩමත් එක්ක සම්බන්ධ වෙන්නේ හරි නේද ඕගොල්ලෝ දැනට දාගන්න මෙන්න මේ ටොපික් එක මේක සර්ගෙන් ඕගොල්ලෝ ඉගෙන ගනි තව ගොඩාක් ඉස්සරහට ඇවිල්ලා එකෙන් තව සෑහෙන ගොඩක් ඉස්සරහට ඇවිල්ලා මේ පාඩම ඉගෙන ගන්නවි මම ඕගොල්ලන්ට විනාඩි කිහිපයක් පොඩි ඉන්සයිට් එකක් දෙන්න ඕගොල්ලන්ට පුළුවන් සර් මේ පාඩම ඉගෙන ගන්නෙදි يعني මම ඉගෙන ගත්ත විදිහට මම සර්ගේ ඉගෙන ගත්ත විදිහට ඕගොල්ලන්ට ඉගෙන ගන්න සර්ගේ ස්ටයිල් එකට මේ මගේ ස්ටයිල් එක මේකේ වෙන ආතල්යක් තියෙන්නේ මේ ආතල් එක වගේ සිය ගුණයක් ආතල් එකක් දෙන එක කෙනා තමයි කවුද සොලා මොකද ඒ ආතල් එකෙන් තමයි මම ඉන්ස්පයර් වෙන්නේ රයිට් ඒක මං ගාව තියෙන්නේ සමහරකට ඕගොල්ලන්ට සෙට් වෙන එකක්ද නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් මම මේ ටයිම් එක වේස්ට් කරන්න කැමති නැහැ ඕගොල්ලොන්ගේ මොකද ඕගොල්ලන්ට ඉන්ස්පයර් කරන්න පුළුවන් උපරිම ස්ටෝරීස් ටික මම මගේ ලයිෆ් එක ඇතුළත් කිව්වා මැතමැටිෂියන්ස් ගැන චූටි විස්තර ටිකක් කිව්වා ඕගොල්ලන්ට පොඩි මැතමැටිකල් තියරම්ස් ටිකක් ගැන කිව්වා ගෙදර ගිහලා සර්ච් කරන්න බලමු කොහොමද සෑහෙන දවස් දින සර්ච් කරන්න ෆර්මාස් ලාස්ට් ස්ට්‍රීම් කියන කවුද ෆර්මා කියන්නේ කවුද කාඩනෝ කියන්නේ කවුද ඊට පස්සේ ඇලන් ටියුරින් කියන්නේ කවුද ඕන තරම් දිනවා සර්ච් කරන්න දේවල් රයිට් දාගන්න පොඩි මාතෘකාවක් ඩයිසික ඩයිසික කඩෙන් කියන වෙක්ටර්ස් කියලා රයිට් මම විනාඩි කීපයක් උගන්වන්නේ මේ චුට්ටේ ඉගෙන ගන්න ඇති හරි පොඩි ප්‍රශ්නයක් අහන්න මට කියන්න මුලින්ම ක්වොන්ටිටි එකක් කියන්නේ මොකද්ද ක්වොන්ටිටි අඩේ මොනවද ක්වොන්ටිටි එක මට ක්වොන්ටිටි කියන එකට සිංහල වචනේ කියන්නේ කවුරු හරි ආයේ කොහොමද ඒක හරියට මාරියා because if this is a quantity there should be a number magnitude එකක් තියෙනවනේ එළබොල් එක හරි quantity එක කියන එකට ඇත්තටම කියන ළමයි ප්‍රමාණයක් කියලා හරියටම හරි හරිද ප්‍රමාණය කියන concept එක ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ ප්‍රමාණය කියන්නේ බලන්න ප්‍රමාණය එහෙම නැත්නම් quantity
ප්‍රමාණයක් කියන්නේ මොකද්ද? ප්‍රමාණයක් කියන්නේ මොකද්ද? ක්වොන්ටිටි එකක් කියන්නේ. ඔන්න මැච් කරපු ළමයි. ඕලර් මැච් කරපු ළමයි. ප්‍රමාණයක් කියන්නේ මොකද්ද කියන්න මට ඉංග. ඈ මේකනම් නම්බර් කියවන්න පුළුවන්. ප්‍රමාණයක් කියන්නේ මොකද්ද? ළමයි මං ඉන්න පුළුවන් ඕන රෙද්දා. ප්‍රමාණ නොවන්නේ මොනවද කියලා මං කියන්න ලේසි නේද ඒක? මයින්න බැරි රෙද්ද. මොනවද? ආදරය. මයින්න පුළුවන්ද? බෑනේ. හැබැයි අපි කියනවා මං වාට ගොඩාක් ආදරය කියලා. එහෙම කියන්න බෑ. ඇයි? ආදරය කියන එක මයින්න බෑ නේද? ගොඩක් පොඩ්ඩක් වෙන්න බෑ. අපි සමහර කියනවා I love you from moon to the back ද මොකද මොකද? කියන්නේ මෙහෙ ඉඳන් හදට ගිහිල්ලා එන තරම් ප්‍රමාණයක් ආදරය. එහෙම කියන්න බෑ. මොකද ආදරය කියන්නේ ඩිස්ටන්ස් නෙමෙයි. ඒ කියන්නේ කවුරු හරි වාට කිව්වොත් මම මැතමැටික්ස් නමෙන් කෙල්ලෙක් ලියුමක් කියුවොත් කොල්ලෙට මම වාට මෙන්න මෙච්චර ආදරය කියලා කියන්න අතාර්කිකයි. බොබ්බටොක්ස් දෙන්න එපා. ගොම්පාට් රසෝලාගේ වචනලින් ගොම්පාට් දාන්න එපා. ඒවයි කෙල්ලොම හලන්න. ඒ කියන්නේ හරක්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් අර හින්දි ෆිල්ම් බලලා 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 ඔළුව කරේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔව් තමිල් ෆිල්ම්. තමිල් ෆිල්ම්. තමිල් ෆිල්ම් බලලා බලලා කෙරෙවලා මොකද වෙන්නේ? ඒ වගේ කෙල්ලේ සෙට් කරගත්තොත් අනිවාර්යෙන්ම ජීවිතාන්තය දක්වා හිරගෙදරට ගියා වගේ ගෑණිකින් ගුටි කකා ඉන්න. ඇයි හින්දි ෆිල්ම් වල ඊට පස්සේ වෙන්නේ ඒකනේ? ගෑනේ ගෑණිට බය වෙන සීන් එක තියෙනවනේ හින්දි ෆිල්ම් වල බරටම. තාත්තා අම්මට බයයි කියලා නිතරම පෙන්නනවා. දවක දැකලා 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 එක්කෝ අපි ගෑණිට බය වෙනවා නැත්නම් ගෑණි අපිට තගදා. එහෙනම් ඒ වගේ කෙල්ලෝ හලන්න. අතාරිකයි. හරිද? ආදරේ මයින්න බෑ. සෙනෙහස මයින්න පුළුවන්ද? අම්මා මට මෙච්චර ආදරේ. එහෙම කියන්න බෑ. එතකොට මේ හැංගීම් කියන ඒවා මොනවද? ක්වොන්ටිටිස් නෙමෙයි. ඒක අපේ මිනිස්සුන්ට තේරෙන දින්ද මනුස්සකම කියන එක ගොඩක් අවුල් වෙලා තියෙනවා. හොඳ නරක වල ප්‍රමාණයන් බලනවානේ. ඒ කියන්නේ මම මුගෙන් හොරගම් කරාට අවුලක් නැහැ. මුර ගොඩක් තියෙනවා චුට්ටක් ගන්න. හරි? එහෙම හිතනවානේ. ඒ එතන අවුල්. එතකොට ප්‍රමාණය කියලා කියන්නේ මනින්න පුළුවන් දේවල්. එහෙනම් මනින්න පුළුවන් දේවල් වර්ග දෙකක් තියෙනවා. අම්මඩ උඩ එහෙම නේද? මොනවද වර්ග දෙක? මනින්න පුළුවන් දේවල් වර්ග දෙකක් තියෙනවා. මේ ඔයගොල්ලෝ දන්නේවා කියනවා මනින්න පුළුවන් ඒවා වර්ග දෙකක් තියෙනවා මොන වර්ග දෙක මම තව ලේසි කරන්නද මේ ප්‍රමාණයේ තියෙන හැම එකකටම පොදුවේ නමක් කියනවා රාශි කියලා අහලා දිනවා දැන්නේ දැන් දේනවද ආ ප්‍රමාණයේ තියෙන හැම එකකටම පොදුවේ කියන්නේ මොකක් කියලාද රාශි කියලා නේද මනින්න පුළුවන් හැම දෙයක්ම කියන්නේ මොකක් කියලාද රාශි කියලා ඒක මම කිව්වේ නැත්තේ මුලින්ම රාශි කිව්වම මට මුලින් මතක් වෙන්නේ අර මිතුන කට කනම්ම එහෙනම් දැන් හිතනවා වල රාශි කිව්වනම් අම්මරොඩු මන්ද මට නම් මතක් වෙන්නේ අර මේ අලුත් අවුරුද්දට මේ මොනවාද පොර පොල් ගහනවා ඒව තමයි මගේ වලට එන්නේ හරිද ඒ ෆීලින් එක එන්න ඕනේ නැහනේ ඒකයි මම ප්‍රමාණයෙන් පටන් ගත්තා දැන් පැහැදිලිනේ ප්‍රමාණයක් තියෙන ප්‍රමාණය කියන එක කතා කරන්නේ අපි රාශි ගැන එහෙනම් රාශි තියෙනවා වර්ග දෙකක් මොනවද අයියෝ වැණිද නෑ 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 භෞතික රාශි හප්පා වියුක්ත රාශි මොනවාද භෞතික රාශි භෞතික රාශි කියලා කියන්නේ මේ ෆිසිකලි එක්සිස්ට් වෙන ඇස් දෙකට පේන අල්ලන්න පුළුවන් රෙද්ද දැන් හිතන්න කාට හරි මොනවාද දිග මයින්න ඕන මයින්න දිග මයින්න රෙද්දක් තියෙන්න ඕන දැන් ඇන්ටනාවක උස ඇන්ටනාවක උස මයින්න පුළුවන් ඇන්ටනාවක දිග මයින්න පුළුවන් පුළුවන් පෙරලලා මයින්න හරිනේ ඇන්ටනාවක උස මයින්නත් පුළුවන් ඇන්ටනාවක දිග මයින්නත් පුළුවන් අර පොඩි මල්ලි චුටි මල්ලි ඉස්සර කරා හරිද එතකොට ඇන්ටනාවක දිග මානින නම් ඇන්ටනාවක් තියෙන්න ඕනේ ෆිසිකලි එක්සිස්ට් වෙන්න ඕනේ. පැහැදිලිනේ? පොළවේ ඉඳන් හතර දුර. අඩෝ මනින්න දෙක තියෙන්න ඕනේ. පොළවේ හඳයි නැතුව මනින්න බෑ. ඩිග් නේද? ෆිසිකලි එක්සිස්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ දුර කියන සංකල්පය තියෙන්න නම් ඒ කියන්නේ ඒව ඇත්තටම ෆිසිකලි ඒව තමයි භෞතික රාශි කියන්නේ. මොනවද? වේගය, ප්‍රවේගය, ඝූර්ණය, රයිට්? කාර්ය ශක්තිය, ක්ෂමතා, වාචිකරද්ද හැම එකක්ම භෞතික රාශි. නේ? ආචිකරද්ද ආජිකරෙන්දර තියෙනවා මේ වර්ගඵලයක් එහෙම. හරිද? ඒ වුණාට ඇයි ඍජු 50යි. හරි. එතකොට භෞතික රාශි ගොම පරිමාව වර්ගඵලය මේවා හැම ලක්ෂයක් විතර තියෙනවා. එහෙනම් මොනවද ව්‍යුක්ත රාශි? අල්ලන්න බෑ හොඳේ. අරේ කාලය මම පස්සේ කතා කරනවා. ඒක මේ අතර මැද ඉන්න අමුතු ලල් එක. හරිද? ව්‍යුක්ත රාශි ලස්සන උදාහරණයක් කියන්න. තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා real numbers සංකීර්ණ සංඛ්‍යා complex numbers right තව දිනවා matrices න්‍යාස right මේ ඔක්කොම ව්‍යුක්ත රාශි arrays ඒ කියන්නේ sequences අපි තුමු එක
පහ හත ලස්සන ගලියන්ද බිංදුව 1 1 2 3 5 8 golden ratio Fibonacci sequence arrays මේ මොනවද මේවා ව්‍යුක්ත රාශි මේවට measurements තියෙනවා right දැන් අපි A level mathematics වල ඉගෙන ගන්නේ භෞතික රාශි ගැනද ව්‍යුක්ත රාශි ගැනද අම්මාට ශ්‍රී ව්‍යුක්ත රාශි ගැන උතන තමයි කියලා යන දැන දැන් ගොඩක් කට්ටිය හිතනවා physics වල තියෙන සීන් එකම තමයි ඉදායිසිකයක් වෙන්නේ නැහැ එහෙම නෙද්දන්නේ ඔයා මැතමැටික්ස් වලට ආවම ඔයා ඉගෙන ගන්නේ දෛසික බීජගණිතය සහ ජ්‍යාමිතික ජ්‍යාමිතිය හරිද ඒ කියන්නේ vector algebra and vector geometry ඔයා ඉගෙන ගන්නේ නැහැ මේ මොනවාද ගලක් විසික් කරා මේකේ තියෙන දෛසික ඒවි සීන් ඇප්ලිකේෂන්ස් තියෙන මොනවද ස්ටැටික්ස් වල ස්ටැටික්ස් කියන්නේ මොනවද බලපද්ධති වල බලපද්ධති වල ඕනතරම් අපිට යෙදීම් තියෙනවා දෛසිකල යෙදීම් බලපද්ධති වල කරන්නේ නෙමෙයි ළමයි හැමදැනම තියෙනවා එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර් කෙනෙක් වෙක්ටර්ස් වලින් වැඩ කරනවා. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙක්ටර්ස් වලින් වැඩ කරනවා. රයිට්? සොෆ්ට්වෙයාර් ඩිසයිනර් කෙනෙක් වෙක්ටර්ස් වලින් වැඩ කරනවා. වෙක්ටර්ස් එවරිවෙයා. ඔයගොල්ලෝ දකින හැම රූපයක්ම වෙක්ටර්ස්. ඔයා දකින හැම රූපයක්ම වෙක්ටර්ස්. රයිට්? ඔයා භෞතිකව දකින හැම රෙද්දම වෙක්ටර්ස්. ඒක තමයි මෙයා භෞතික රාශිත් එක්ක මාර කනෙක්ෂන් එකක් තියෙනවා. මේ මේ පැත්තේ දින හැම එකම මේ පැත්තත් එක්ක කනෙක්ට්. රයිට්? අභිධර්මයේ කියන නාම රූපත් ඒක. බරපතල වැඩි. හරිද? එච්චර ඕනේ මම මේ සරලව කියන්නේ හරිද එතකොට මේ දෛසික කියන එක නා මුලදෙම ඉගෙන ගන්න ෆිසික්ස් වල තියෙන එක නෙමෙයි මැත්ස් වල තියෙන්නේ ඒක පොඩි ආතල්යක් තියෙනවනේ ඒක අපිට මැතමැටිකල් ආතල්යක් මේ ගන්න පුළුවන් කියලා දැන් දන්නවා අද අපි ගා භෞතික රාශි තියෙනවා ව්‍යුක්ත රාශි තියෙනවා රයිට් මේ ව්‍යුක්ත රාශි තමයි අපි ඉගෙන ගන්න යන්නේ ආලෝ හැබැයි තව හොඳ මේ ඕගොල්ලන්ට ආසෙ හිතන දෙයක් කියන්නම් මේ රාශි කියන එකම තමයි අපි ආපහු දෙකට බෙදන්නේ මොනවා කියලාද අදිශ विशाल හැබැයි ඒකේ ලස්සන බියුටි එක ඉන්නේ අපි මේ ඉගෙන ගන්න යන සබ්ජෙක්ට් එකේ මොනවද දෛසික රයිට් අපි වෙන පිටුවක ලියාගමුද පොඩි පොයින්ට් එකක් මම පොඩි දෙන්නම් ස්ටේට්මන්ට් එකක් ලියා ගන්න දෛසික පාඩම වෙනවා දෛසික දා ගන්න ප්‍රමාණයක් සහිත ඕනෑම සංකල්පයක් රාශියක් නම් වේ ප්‍රමාණයක් සහිත ඕනෑම සංකල්පයක් රාශියක් නම් වේ. කඩෙන් ලියන කට්ටිය ලියා ගන්න. A quantity is anything that can be measured. Very simple. A quantity is something that can be measured. Anything. Quantity is anything that can be measured. පැහැදිලි නේ? Right. ඊළඟ පොයින්ට් එක මූලික වශයෙන් රාශි භෞතික හෝ ව්‍යුක්ත වේ. Simple. මූලික වශයෙන් රාශි භෞතික හෝ ව්‍යුක්ත වේ. Quantities are either physical or abstract. Quantities are either physical or abstract. ඔය කඩ මීඩියම් කරන එක වෙනවා කඩෙන් ලියා ගන්න. ඒ කාලේ මම තනියෙන් කරගත්තේ. නයි. මොකද මේ භාෂාව ආදාල නැහැනේ ගණිතයකට. දෙමළිය ගන්නවා තේරෙන්න ඕනේ. නයි. ඕකේ. තුන්වෙනි එක. මේ පටලේසියා. සෑම රාශියක්ම එක්කෝ අදිශයක් නැත්නම් දෛසිකයක් වෙයි. එහෙම නැත්නම් ඒක රාශියක් නෙමෙයි. සෑම රාශියක්ම එක්කෝ අදිශයක් නැත්නම් දෛසිකයක් වෙයි. සෑම රාශියක්ම එක්කෝ අදිශයක් නැත්නම් දෛසිකයක් වේ. හරි නේද? මේ කන්සෙප්ට් එක දුන්නා ගෙදර යවුවා. ඊට පස්සේ ඕනතරම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න. හරි? හරි. So any quantity is either a scalar or a vector. මේ අදිශ වලට කියන්නේ scalar, මේකට කියන්නේ vector කියලා. හරි සරලයි. ඒ scalar කියද්දිම ඇත්තටම තේරෙනවා scalars කියද්දි numbers ගැන කතා කරන්නේ. right? දැන් ඔයගොල්ලන්ට පොඩි ඉන්සයිට් එකක් දෙන්නම් ඇත්තම කියනවා ඔයගොල්ලන්ට පාඩම කියලා දෙන සීන් නැති. ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. ඒ තරම් මේක නැචරල් ලා, පට නැචරල්. ඔයගොල්ලන්ට කියලා දෙයි මොකද දෛශිකයක් කියන්නේ කියලා මම කියන්න ඕනේ නැහැ. ඒක තමයි අපි ගන්න යන වැඩි. ඔන්න බලන්න. දැන් මංගාවලමයි තියෙනවානේ අදිශ. ඒ කියන්නේ ස්කේලර්ස්. දැන් කවුරු හවත් අදිශයක් කියන්නේ මොකද්ද කියලා මම කියනවා මෙයාට තියෙන්නේ මොනවද? අදිශයක් ගත්තොත් එහෙම මෙයාට තියෙන විශාලත්වයක් විතරයි. ඒ කියන්නේ විශාලත්වයක් තියනවා කියලා කියන්නේම
එයා නම්බර් එකක් නේද කවුරුද කොල්ලෙක් කිව්ව ඒ කියන්නේ දැන් මීටර් 5 කියන්නේ මීටර් වල 5නේ තියෙන්නේ රයිට් ඒ කියන්නේ අදිශය කියන එක තමයි රිප්‍රසන්ට් කරන්න අපිට ඕනේ මොකක් විතරද ඉලක්කමක් විතරයි ඒක 5 6 5 රිනේ කොහොමද මොකද දැන් මේකට විශේෂයෙන් කියපු දිශාවක් තියෙනවද ඉලක්කම් වල නෑ 3 කිලෝ 5ක් වඩ පස් දිශාව තියෙන 3 කිලෝ 5ක් උතුරු දිශට මේ දෙවමන් නෑ මං සිරාඩන් දැයි දනකෝ අපි කොල්ලෙක්ගේ බර හරි ඔයාගේ බර කියන ඕක කියනවා මගේ බර සිරසට 56යි ඒක තිරසට තිරසරත් 56යි ඒ කියන්නේ ඌ අර බරමන්න එකේ ඔහොම නැංගත් 56යි ඒක නිදාගත්තත් 56 තමයි එන්නේ ඒක හරියට නිදි කරොත් අයි දැන් පොඩි උන් නිදි කරලානේ බරමයි ඉන්නේ නේ පොඩි කාලේ චූටි උන් නිදි කරලා බරමයි ලෝකේ උන් සාමාන්‍ය නිදි කරලා බරමයි ඉන්නේ ඉස්සර රජ කාලේ තිබ්බා අර ඇතෙක් බරට කහවණු කියද්දි ඇතාව නිදි කරලා නිකන්නේ මන් දන්නේ ඇතාව නිදි කරාද කියලා මොකද ඇතාව හිටවන්න බෑ ඇතා තිරසන්නේ ඒක ඇතාව අනිවාර්යෙන් තරාදිය දාන පැත්ත මාරු කරලා දාන්න නේද කකුල් හතර දාගන්න කියලා කියලා නයි ඊට පස්සේ මිනිස්සුන්ගේ බරට රත්තරන් දුන්නා ඒක මිනිහව තරාදියක එල්ලන් ඔහම කසල් හිඳ ඕව නිකන් අර බබා වගේ තමයි ලොකු තරාදිලා දාලා දුන්නා හරි මේ හොයලා බලන්න මේ පොඩි හිස්ටරි කෑලි හරිද එතකොට අදිශ කියන ඒවට දිශාව කියන සෙන්ස් එක නෑ ෆීලින් එක නෑ එන එක නම්බර් එකක් විතරයි ඉලක්කමක් විතරයි ඒ හින්දා තමයි අපි මේකට පාවිච්චි කරන්නේ මොකද්ද බරපන්තියෙන් තාත්වික සංඛ්‍යා දැන් තේරෙනවද සොලා තාත්වික සංඛ්‍යා ගැන මෙච්චර කතා කරන්නේ ඇයි කියලා ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා වලට දවසක් වෙන් කරන්නේ ඇයි කියලා තේරෙනවද තාත්වික සංඛ්‍යා කියන එක අති වැදගත් මොකද එතන තමයි අදිශ හැදෙන්නේ දෛශික තමයි ආතල් එක දෛශික බාන දෛශික ගැන අපි කතා කරන්නේ නැහැ ඕගොල්ලෝ මට කියලා දෙයි මොනවද දෛශික කියලා දැන් කිසි ගින්න නැතු මොළොන් ෆීල් වෙනවා දෛශිකද අස කියන්නේ දැනෙනවා කියන්නේ. ඕක දන්නේ නැතාවම දැනනවා කියලා මං අහන ප්‍රශ්නවලට උත්තර දෙයි. ඒක වැඩේ තේරේ. රයිට්. එතකොට දැන් හිතන්න දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වය දිශාවත් දෙකම තියෙන එකක් නේ. දැන් දෛශික නෙමෙයි අදිශ වලට අපි ගන්න ඉලක්කන්නේ 2 3 4 5. දෛශික වල ඉලක්කම් තියෙන ඕනේ දෙපාද. ඕනේ. ඇයියේ? ඒකටත් විශාලත්වයක් තියෙනවා. එහෙනම් ඉලක්කම් තියෙනවද නැද්ද? තියෙනවා. දිශාව පෙන්වන්නේ මක්කෙන්ද? දිශාව පෙන්වන්නේ මොන මොකෙන්ද? දැන් මේක පෙන්න ගන්නනේ. අපි නිකන් ආතල් එකට කියනවා මේ ෆිසික්ස් වල නම් ඊ තලයකින් කියලා. හරිද? ඊ තලයකින් කියලා. හරිනේ? ඊ තලයකින් කියලා කියන්නේ. ඊ හිස මෙතනට දාන්නත් පුළුවන්. ඊ හිස මෙතනට දාන්නත් පුළුවන්. හැබැයි මේකට ඊ තලය කියලා නෙමෙයි කියන්නේ. ඊ තලය කියන්නේ ළමයි යුද්ධදී පාවිච්චි කරන්නේ. තේනවද? මේ ඊ තලය නෙමෙයි. දැන් එහෙම පාවිච්චි කරන වචන තියෙනවා උදාහරණයක් වශයෙන් සරුංගලයේ කියලා ඔයගොල්ලෝ කියන්නේ කයිට් කයිට් කියලා කියන්නේ ගණිතයේ එන concept එකක් කයිට් කයිට් එකක් කියලා කියන්නේ චතුරස්‍රයක් තියෙනවා නම් බද්ධ පාද පමණක් සමාන වෙච්ච මේකට කියන්නේ කයිට් කියලා මේකට මැතමැටික්ස් වල කියන්නේ කයිට් කියලා තේනවද නැද මම කියන්නේ ඒ කයිට් කියන එක තමයි අපේ වුන් කයිට් කියන එක දන්නේ නැන්නේ මැතමැටික්ස් එකක් කියලා අපේ උන් කයිට් දැකලා තියෙන්නේ අර උඩ යන සීන් එකෙන්. එහෙනම් අපේ උන් සිංහල නමක් දානවා සරුංගලයේ. ඒක ගණිතේට අදාළම නැහැ. හරණයකට ගණිත මේ වචනයක් එන්න ඕන. රයිට් ඒක දන්නේ නැති හින්දා අපි උන් අරම ගන්නවා. රයිට් ඒක කරන් දෙන්නේ. දැන් ඒ වගේ මේකට ඊතලයේ නෙමෙයිම හරණක් කියනවනේ මොකද්ද? කියන්න බෑ. මේකට ගණිතය කියන්නේ මොකක් කියලා? දන්නේ කෙනෙක් කියන්න බෑ. ඇරෝ නෙමෙයි බබා. ඇරෝ කියන්නේ ඊතලයේ. මං කඩෙන් කියන එක කියන්න සිංහල වචන කියන්න බලන්න ඕගොල්ලෝ ඩිරෙක්ටඩ් ලයින් සෙග්මන්ට් ඩිරෙක්ටඩ් ලයින් සෙග්මන්ට් දිශාගත රේඛා ඛණ්ඩය ඒක තමයි හරි සිංහල වචන දිශාගත රේඛා ඛණ්ඩය මේ තියෙන්නේ මොකද්ද දිශාවක් පෙන්වුම් කරන රේඛා ඛණ්ඩයක් හරිනේ ඩිරෙක්ටඩ් ලයින් සෙග්මන්ට් එහෙනම් ඩිරෙක්ටඩ් ලයින් සෙග්මන්ට් එක අපි යූස් කරනවා මොනවා කරන්නද දෛශිකයන් නිරූපණය කරන්න දැන් මේක මාර මාර ටූල් එකක්. ඒ කියන්නේ මෙයාට ඩිරෙක්ෂන් එකක් තියෙනවා ළමයි. පේනවනේ ඊතලෙන් පෙන්නනවා. උදාහරණයක් වශයෙන් මම මේක දැම්මොත් මේ පැත්තට ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවානේ. හරිනේ? මෙයාට තියෙනවා මොකද්ද? ඩිරෙක්ෂන්ට අමතරව විශාලත්වයක්. ඇයි මේකට දිගත්? මරුනේ. ඒ වගේ මේ දිශාව මට මේ විදිහට දාන්න නෙමෙයි ඕන පැත්තකට දාන්න බෑ. ඇයි මට කෝණයක් තියෙනවා? මරුනේ වැඩි. ඒ කියන්නේ මෙයාට දිශාව පෙන්වන්න පුළුවන්. තම අපේන බලන්න විශාලත්වය පේන අපල මෙයාට ඕන නම් මේ බෝඩ් එකෙන් එළියට එන්නත් පුළුවන් මේ
එහෙනම් ත්‍රිමාණ කරන්නත් පුළුවන්. හරි නේද? මේ අරනවා මේ බෝඩ් එකෙන් එලියට එන්න පුළුවන් නේ මම මේ ටින් ගාලා ඉදලකෝ. ඒ බෝඩ් එක ඇතුළට යන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම 3 dimensionally දැයිසික හිතන්න පුළුවන්. 4th dimension හිතන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ ලෙවල් වලට නෑ. එන ඕලන ඒ ලෙවල් වල නෑ. තිබ්බනම් 4th dimensional vectors, 5th dimensional vectors ඒව හිතන්න බැරි හින්දා ඒවට හදන මොනවද? Matrices. දැන් 4 dimensional vector එකක් එන්නේ 4 by 4 matrix එක. 1 2 1 1 1 1 1 1 1 1 ඒ ලා 4th dimensional vector එක. මේවා ඉගෙන ගන්නවා linear algebra කියන advanced concept එකේ. ඔයගොල්ලෝ university ගියාට පස්සේ. මැතමැටික්ස් එකේ කියන linear algebra වල ඉගෙන ගන්න තනිකර matrices. ඒක මොනවද කියන්නේ? Vectors තමයි. දෛසිකම තමයි. Right? හරි. ආපහු වැඩේට. එහෙනම් දෛසිකයක් කියන එක කියනවා නිරූපණය කරන්න පුළුවන් මොකෙන්ද? මෙන්න මේ කියන director line segment එකේ. හරිනේ? අපි ඒක විතරක් දාගමු ටින්ගල්. දාගන්න සබ් ටොපික් එක දෛසික. අර ඔයල් කාල ඩිෆිනිෂන් ලියන්න එපා ලැජ්ජා අයියා විශාලත්වයක් තියෙන කරක මේකේව දාන්න බා. Right? දාගන්න දෛසික. විශාලත්වය හා දිශාව නිරූපණය කරන විශාලත්වය හා දිශාව නිරූපණය කරන විශාලත්වය හා දිශාව නිරූපණය කරන දිශාගත රේඛා ඛණ්ඩයකින් දිශාගත රේඛා ඛණ්ඩයකින් දිශාගත රේඛා ඛණ්ඩයකින් දෛසිකයක් නිරූපණය වේ. දිශාගත රේඛා ඛණ්ඩයකින් දෛසිකයක් නිරූපණය වේ. දිශාගත රේඛා ඛණ්ඩයකින් දෛසිකයක් නිරූපණය වේ. ඔන්ලයින් කට්ටියත් ලියා ගන්න. දිශාගත රේඛා ඛණ්ඩයකින් දෛසිකයක් නිරූපණය වේ. දෙවෙනි පොයින්ට් එක කඩේ උන් ලියන්න බා ඩිරෙක්ටඩ් ලයින් සෙග්මන්ට් රිප්‍රසෙන්ට්ස් අ වෙක්ටර්. මේ කඩේක ලේසිද මන්ද නේ? Right? A directed line segment represents a vector. Are ne? Ilanga point ekak hari lazy points. The length of the segment. Again, reka kande diga vishalathwe ve. Simple. Mewa man kiyanna onne dan therena ne? Reka kande diga vishalathwe ve. Reka kande diga vishalathwe ve. Length of the segment is the magnitude. මේ විශාලත්වය නිරූපණය කරන්න හරි ලේසියි අනුවන්න මම මේකට AB කිව්වා කියන්නේ හරි විශාලත්වය මම දාන්නේ කොහොමද දන්නවද AB මාපාංක AB කවුද AB දෛසික ගින්නමනේ ළමයි හැම වෙලේම කැපිටල් ම දාන්න ගියාම කචල්නේ අපේ රෝණ සිම්පල් අකුරක් දාගෙන අන්ඩර්ලයින් කරන්නත් පුළුවන් මොකද හේතුව printed format එකේ කියන්නේ හදන paper එකේ print කරන්නේ තදකළු මුද්‍රිත අකුරේ बोल पेस लेटर्स अब लिया बहन मेरी को मेरी की अब मैं अब यानी इराग अवलने लाइट अब गा दिए ना ए अंडरलाइन एम ऑल ओवर ज्योमेट्री वाले लेंथ कलिया मेहमे सेगमेंट मे हर मेदने एबी एबी की आने अब यार ऑल ओवर कॉले सेगमेंट लीगल एबी रेखा कांडे दिख गया एबी के लिए එනං අපිට මෙහෙම ලියන්න පුළුවන්. ගින්නක් නැහැනේ. රයිට්. එනං මෙහෙම තමයි මෙයාගේ විශාලත්වය නිරූපණය කරන්නේ. කවුරු හරි කිව්වොත් මේ ලෙන්ත් එක L කියලා. මං කියනවා එනං මේක සමානයි කාටද? L වල. අවුලමනේ. ඔය තමයි මොකද්ද? විශාලත්වය පෙන්වන විදිය. මං අන්තිමටම කියපු ස්ටේට්මන්ට් එක කියන්න බෑ. දිශාගත රේඛා ඛණ්ඩයකින් දෛසික නිරූපණය කළ විදිය. विशाल हरने दागमेंगे विशाल पड़ी वेड करें मध्य लक्ष प्रमेय प्रूव कर मध्य लक्ष प्रमेय हरदर मे वेला हर ඔන්න බලන්න ඊළඟ කන්සෙප්ට් එක දැන් ඩිරෙක්ෂන් එක ලිය කවර එකොත් මට කියපන් ඩිරෙක්ෂන් නේ මොකද්ද කියලා ලියන්න විදි ගොඩාක් තියෙනවා ඒ කියන්නේ අපි දෛසික ඉස්සරහට ඔගොල්ලෝ ඉගෙන ගත්තොත් ඔගොල්ලෝ නේදිනා පෝලා ෆෝමැට් කියලා කියන්නේ ද්‍රවක ආකාරය ඔයගාව දින ඇල්ජෙබ්‍රික් ෆෝමැට් එහෙම නැත්නම් VGA ආකාරය එහෙම එක එක ආකාර තියෙනවා ඒක ඉගෙන ගන්නවා කියන්නේ දෛසික ඉගෙන ගන්නවා කියන්නේ හැබැයි දැනට ඔයාලට එහෙම ආකාරයක් නැහැ දැන් දෙන නිරූපණයක් විතරයි මොකද්ද හරි ලේසි මේක ඩිරෙක්ෂන් එක කියන්නේ DIR AB එහෙම නැත්නම්
ඩී කියන්න දෙයක් නැහැ නම ඔච්චරම කියන්න පුළුවන් ඩී ආයි ආර් එපම නැයි ස්වාමීන් මෙරිය දෙනවද කියන්න මේකට නෝට්ස් දාන්න ඕනේ ඒක පැත්තකින් දාගෙන ඩිරෙක්ෂන් එකට දාන ඩී ආයි ආර් කියලා එච්චර හරිද දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දයිසිකෝල පළවෙනි තියරි එක තියරි දෙකක් කිව්වා පොඩි ගානක් හදුවා ගෙදර යවුවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න ඊට පස්සේ ඔලා උගන්නනකම් බලාගෙන ඉන්න තියෙන්නේ ඊට පස්සේ ඉගෙන ගන්න පුළුවන් ආතල් එකේ මංගරාඩ වල ලස්සන විදියට ඔන්න බලන්න පළවෙනි කන්සෙප්ට් එක අපි කියනවා දෛශික සමානතාව කිය දෛශික සමානතාව සමානතාව එහෙම නැත්නම් අපි කියනවා equality of vectors equality of vectors equality of vectors මට ලේසි වැඩක් සහ ඔයාලා බලන්න all world geometry මේකට කොහොමද සෙට් වෙන්නේ කියලා මට නම් මෙතනින් තමයි ඇත්තට මම දයිසික වලට ආසුන්නේ අයින් මාර ලස්සන දන බලන්න ළමයි if you have said that two vectors are equal ඒ කියන්නේ ඔයාලට කිව්වොත් එම් vectors දෙකක් සමානයි කියලා ab කියන එකේනා සමානයි cd කියන එකේනා හරිද මම මේක ඔළුවේ ඉමේජින් කරගන්නේ කොහොමද දිශාගත රේඛා ඛණ්ඩ දෙකක් තියෙන්න ඕනේ එකම විශාලත්වයෙන් එකම දිශාවට වැරදි නෑ නේද හැබැයි ඒ දෙන්න එක මත එක තියෙන විදියක් නෑ මොකද AB කියන්නේ වෙන ලක්ෂ දෙකක් CD කියන්නේ වෙනත් ලක්ෂ දෙකක් එක මත එක තියෙන්න බෑ අවකාශයේ යම් ස්ථාන දෙකක එකම විශාලත්වයේ එකම දිශාව තියෙන්න ඕනේ හරිනේ ඒ කියන්නේ මේ වගේ නේද වෙන එක්කනේ වෙන අනිත් එක්ක වැරදි නෑ නේද හා මෙයා AB මෙයා AB මෙයා CD හරිනේ ගිනනේ මම කියනවා පළවෙනි ප්‍රොපර්ටි එක බලන්න හරිද කියලා AB දෛශිකය එයාගේ විශාලත්වය සමානයි කාටද ළමයි CD කියන දෛශිකයේ විශාලත්වයට ඇයි 얘 දෙන්න සමානයිනේ හරිනේ හැබැයි අපි දන්නවා AB මොඩියුලස් කියන්නේ කවුද? AB ම තමයි. එහෙනම් මට කියන්න පුළුවන් නේද all over geometry වලින් මෙයා AB සමානයි මක්කයි කියලාද? CD කියලා. ආදල්නේ. මේ තමයි පළවෙනි ප්‍රොපර්ටි එක. දෛශික දෙක සමාන නම් ඒ කියන්නේ ඒවායේ විශාලත්වය සමාන විය යුතුයි. දෙවෙනි ප්‍රොපර්ටි. එන්නේ බඩු වෙනවා බඩු වෙනවා. ඒ කියන්නේ මගේ ඕ ලෙසන් එක මට කියලා දෙන්න යන්නේ දැන්. AB කියන දෛශිකය අපිට කියන්න බෑ සමාන්තරයි කියලා CD කියන දෛශිකය. මොකද දෛශික සමාන්තර වෙන්නේ නැහැ සමාන්තර වෙන්නේ මොනවද? රේඛා ඛණ්ඩ. හරිනේ? එහෙනම් AB කියන රේඛා ඛණ්ඩය සමාන්තර වෙන්න ඕනේ මොකටද? CD කියන රේඛා ඛණ්ඩයට. හැබැයි ඒගොල්ලෝගේ දිශාන තින් එකම පැත්තට තියෙනවා. මෙහෙම තිබ්බොත් කියලා වෙනවනේ. ඒක සමාන වෙන්නේ නැහැ නේද? එහෙනම් ඒව තියෙන්න ඕනේ එකම පැත්තට. එහෙනම් මම කියනවා DIR AB සමානයි මක්කේ DIR CD ආතල් නේද දැන් හිතන්න සමාන්තර ආශ්‍රය කියන concept එක අරන් බලන්න සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ ඒ කියන්නේ ඒ දෙන්න දෛශික දෙකක් නම් ඒ vectors එක equal කියලා කියන්නේ හරි නේද සමාන්තර ආශ්‍රය ගැන කියපින්ද මම පොඩි ප්‍රශ්නයක් අහන්නද සමාන්තරාස වර්ග කීයක් තියෙනවද ඔයාලා කාලේ? සමාන්තරාස වර්ග කීයක් තියෙනවද ඔයාලා කාලේ? ඔයාලා කියන සමචතුරස්‍ර එහෙම එහෙම. කීයක් තියෙනවද? සමාන්තරාස 4යි. නම් කියන්න පුළුවන්ද ඔයගොල්ලන්ට මට? බෑ. හරි බලමු. සමාන්තරාස්‍රය සමාන්තරාස්‍රය අකුරු ඇවිල්ුණොත් මට කියන්න. මං හිතනවා හරි කියලා. හරි සමාන්තරාශ්‍රය කියන්නේ මොකද්ද සම්මුඛ පාද අන්න හරි සම්මුඛ පාද සමාන හා සමාන්තර මොනවද සමාන්තර චතුරස්‍ර චතුරස්‍ර කියන්නේ පාද හතරක් තියෙන මගුල් a quadrilateral where the opposite sides are equal and parallel ඔච්චර දැන් මට කියන්න මේ වගේ කීයක් තියෙනවද? ළම ඇත්තට කියනවා කීයක් තියෙනවද කියලා? හතරක්. එක
දන්න මේක නේද සම චතුරාස්‍රය සම චතුරාස්‍රය ඒ නම කියද්දිම බඩු සෙට් වෙනවානේ චතුරාස්‍රය ඒ කියන්නේ ස්ක්වයර් දැන් ස්ක්වයර් එක කියන්නේ මොකද්ද ඕල් ද සයිඩ්ස් ආ ඉක්වල් හැම පැත්තම ඉක්වල් ඉස්සරහට ඔය දින පාද සමාන්තරයි සමාන හැම රෙද්දම ඉක්වල් නේ බා 90 ඩිග්‍රීස් ඔක්කොම ඉක් එමෙයල් මාර පර්ෆෙක්ට් පැරලලෝග්‍රෑම් හරිද ඊට පස්සේ එකනක් අවුද ළමයි සමචතුරස්‍රයට පයින් ගියාම මොකක්ද වෙන්නේ අඩු ලැජ්ජ රොම්බසේ සමචතුරස්‍ර ගහන පයින් මම රොම්බසේ හරිනේ පයින් ගියා වගේනේ සමචතුරස්‍රම දිනා රොම්බසේ හරිනේ රොම්බසේ රොම්බසේ කඩෙන් කියන්නේ මොකද්ද රොම්බස්ම තමයි යා වෙන මොකෝල නැහැ මේකෙන් තමයි සිංහල වචන හදන්නේ ඒ කියන්නේ මේකට පයින් ගියා වගේ පේන්න ඕන නිකන් ඒකෙන් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ ऐंगल फिर रहिए मैं ऐंगल एक मैं ऐंगल एक उन में अबे ये बिना 90 90 90 अन्य पादों को मणि के सामान है मैं वो दान ना हो तुमने नहीं किया ना रुजु कौन आस्त्रे रुजु सूर्जु ने मैं या मैं इरु रुजु कौन आस्त्रे नोया लैंग्वेज ये तो मैं देखा था मेरे का सिंगल ना सिंगल बुलवाएंगे ना सुपीरियर में ऋजुकोणाश्रय කියන්නේ මෙහෙම එකක් නේද? මේ වань ආතල්නේ. ඍජුකෝණාශ්‍රය පයින් ගියාම මොකද වෙන්නේ? හ්ම්? විලිලැජ්ජය යකෝ සමාන්තරාශ්‍රය කියලා කියන්නේ මේ concept එක. shape එකක් නෙමෙයි. ලැජ්ජ කරන්න එපා. ඍජුකෝණාශ්‍රය පයින් ගියාම මොකද වෙන්නේ? trapezium කියන්නේ වෙන මොකක්ද බං? හරි. ඒකත් කියලා දෙන්න. සමාන්තරාශ්‍රය වගේම තව concept එකක් තියෙනවා. මොනවාද? नॉन पैरेललोग्राम्स असमांतर राष्ट्र आहना दे ओलेल काल කියලා දෙන්නේ නැද්ද මචං මේකට කියන්නේ රොම්බාබය කියලා රොම්බොයිඩ් රොම්බාබය මේ පොඩ්ඩක් හොයලා බලන්න රොම්බාබය රොම්බොයිඩ් රොම්බොයිඩ් ඒක තමයි මෙන්න මේ shape එක හරිනේ සමාන්තර රාශිය කියන්නේ මේ හතරට පැහැදිලිද මේ මම මං කියන එක අවුල් වගේ නා Google එකේ දැන් ෆෝන් එකෙන් සර්ච් කරලා බලන්න parallelograms කියලා. ඔය හතරම එනවනේ. හයි. මං දන්නේ ඕලල් කාලේ ඇත්තම කියලා දුන්නේ නැද්ද මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද කියලා. ඔබල මම ආතල්යක් ගන්නවද මගෙන් කියලා. මොකද මම ඕලල් ටීචර් තමයි මටත් කියලා දුන්නේ. අර ජාගොඩස කියලා මගෙන් නැතුණා කියලා සර් කියන්නේ. එයාගෙන් තමයි මාත්මය ඉගෙන ගත්තේ. මම ඕලල් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ කම් මේක. ඒලල් කාලේ මට කවුරු කියලා දුන්නේ? මම මේක අහුවේ මේ concept එක දැන් කවුරු හරි කියවනේ trapezium කියලා ඒකත් කියන්න කොහෙද තියෙන්නේ කියලා. अभी चतुराष्ट्र गलतना चतुराष्ट्र वर्ग देखाई मनोद सामांतराष्ट्र असमांतराष्ट्र इतना असमांतराष्ट्र दिन मनोद वर्ग हतर का एक मनोद ट्रेपीजियम अरे देवनी सरुंगल हाइट अरे तुंगनी नडु डाट मेघ अवतल चतुराष्ट्र उत्तर में अंतिम एक ना विषम चतुराश ओनर यात्र चतुराश्रिया ना चतुराश्र आट आई थी मे वगे मे मे आट आई थी ना चतुराश्र देखिए नोने आट पट अरे मोद अनिवार्य हम चतुराश्र हम ओके दी उत्तल अवतल दी अरे अरे इकन ग මම්මේක ඉගෙනුවේ වැදගත් දෙයක් හින්දා මොකද මේ සමාන්තරාශ්‍ර දැනගන්න ඕනේ අර මම කියපු මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඔප්පු කරන්න. මොකද ඒක ඔප්පු කරන්නේ ඔයාලා ගෙදර යන්නේ නැහැ. රයිට්. තව විනාඩි 5යි. ඔන්න බලන්න. දාගන්න ළමයි theory number 2 දෛශික ආකලනය. අංක 2 දෛශික ආකලනය. ඒකත් one step ආ. මේ ළමයි 2 3 එකතු කරාම කියලා. vector addition කඩන ලිනු. 2 3 කරන 5යි. 5යි 5යි दाहे एकाई देखाई तुनाई पहाई अटाई देखाई गिन्ना न्याने ए बी धन सी डी वेक्टर से कतु करूँ मैं ए बी धन सी डी ये मुझे अन्य बयान दे यो एक ने आउल दम मार्ट के ना वालू मेह में दायिशे के आती है ना वालू एक ना आरावके सीन ना उत्तरोट सीनी किलो पहाई दक्षिणोट सीनी किलो दाहे एक तो रुपंग අවුල යනවා මම මුලින්ම කියනවා සීනි කිලෝ පහට දෛශික නැ දිශාවක් නැහැ හැබැයි ඒකම කිව්වොත් හරකෙක්
තමන්ගේ මඩුවේ සිට උතුරු දිශාවට කිලෝමීටර් 5ක් ගමන් කොට කොහෙද නැගෙනහිරට කිලෝමීටර් 10ක් ගියාලු. අපි හරකයි ගමන් මග ඇඳලා බලමු. හරකෙක් දයිසික සීන කියන්නේ හරක වුණාට යන්නේ ඩිස්ප්ලේස්මන්ට් එකේ. එලගිරි හරකෙක් නේ. හරක උතුරු දිශාවට කිලෝමීටර් දාන්න එපා පවුනේ හරක. මීටර් 500ක් යනවලු. ලේසි කරන්න තව ටිකක්. මීටර් 300ක් යනවලු. 300යි මීටර්ස්. හරිනේ? මේ පැත්තට තියෙන උපාලි ළඟ නැවේ නැගෙනහිරනේ. නැගෙනහිර පැත්තට බුවා යනවලු මීටර් කොච්චරද? 400ක්. ඔය කරේ. අපි උදේ පාන්දර පයිතගරස් කියලා දුන්නේ මොකටද? ඒකට තමයි. එතකොට දෙයියෝ මූ ඇත්තටම ගිහලා තියෙන කොහේ නැ කොහෙද? මඩුවේ ඉඳන් තනකොළ තියෙන හොඳම පොට් එකට. හරිනේ? එහෙනම් බුවා ඇත්තටම ගිහලා තියෙන මෙතන නම් මෙතන නේද? එහෙනම් ඌගේ විස්ථාපනය කොච්චරද? මීටර් 500යි. හරක පොඩ කවුල ගන්න. හරක හරකට මේක කිව්වොත් හරකේ නඩෝ. කත කතා කියන්නේ බා. අඩෝ මම 300යි 400යි 800ක් ගිහලා තියෙනවා 500 කතා කියන්නේ බා කියලා හරකට කතා කරන්න බෑ. ඉතින් අපි මේ කිව්වට හරකට අවුලක් නෑ. මොකද ඌ උඹෑ ඉදන්නේ මොකද? කරන්න දෙයක් නෑ. හරකට ඒක විඳ දරාගෙන ඉන්න වෙනවා. හරකට දෛසික තේරෙන්නේ නෑ බා. මොකද දැන් මෙතන ඉන්නකොට තේරෙන්නේ නැත්තම් දෛසිකයි කියන්නේ උබලා හරක්. හරිද? එතකොට දැන් මේ උබලා හරක් කියලා කියවන්නේ මේ රත්තරන්. හරිද? උබලා හොඳයි. අපි වගේ අයින්ස කොල්ලෝ ගෙල්ලෝ. රයිට්? මං හරක් කියලා කිව්වේ මේක මාර සිම්පල් කන්සෙප්ට් එකක් කියන්නේ. තේරෙනවද? මේ තියෙන ළමයි දෛසික එකතුවේ අහිංසක අදහස. දැන් මේක ඇබ්ස්ට්‍රැක්ට් වලින් කියමුද? අපි කියනවා දෛසික එකතුවට හරි ලස්සන කන්සෙප්ට් එකක්. අපි කියනවා හෙඩ් එකයි ටේල් එකයි තියෙනවා කියලා. සිංහලෙන් කිව්වොත් ඔළුව කිව්වහම ගැතයිනේ. දැන් අපි ඕනම වෙක්ට් එකක් ගත්තොත් එහෙම එයාට තියෙනවා මොකද්ද? පස්සක් තියෙනවා. මෙතන තියෙනවා උලක්. පස්ස උල. අපි කඩෙන්නම් කියන්නේ ටේල් ඇන් හෙඩ් කියලා. ඒ පස්ස තියෙනවා උල තියෙනවා. හරිද? මේ බලන්න. හොඳ බලගන්න හරි. පළවෙනි දෛශිකේ පස්ස සෙට් කරනවා දෙවෙනි දෛශිකේ උලට. හරිනේ? පස්සෙන් උලට කියන එක තමයි දෛශික එකතු වෙන්නේ. හරිනේ? ඇයි? දෛශික වල මාර ලස්සනටක් තියෙනවා. ඒ තමයි මෙයා සෙට් වෙන්නේ කොහමද? උල පස්සට විදියට. එකිනෙකා පසුපසින් යන විදිහ. එතකොට තමයි දෛශික ආකලනය අර්ථ දක්වන්නේ. පැහැදිලි නේද? දැන් හිතන්න මෙයා AB කියලා නමයි. AB. මේ යාළුවා BC ලු. අපි වෙක්ටර්ස් වලදී කියනවා AB + BC කියන්නේ කවුද? අඩේ AC කියහන්කො. මේක හරකට තේරෙන්නද කියන්නේ? නේද? දැන් ෆිසික්ස් වලත් මේක මේ විදිහටම කියලා දෙනවා. හැබැයි ඇප්ලිකේෂන්ස් වෙනස්. ෆිසික්ස් වල දෙන්නේ ගා ඡඩාශ්‍රයක් අරගෙන ගොම් පාටයක් දාන්න රේවණියන් පොඩි විහිළුවක් කරන්න ෆිසික්ස් කියන්නේ ගොම් සබ්ජෙක්ට් එකක් නේද? ඕන හරකට ෆිසික්ස් ඉගෙන ගන්න පුළුවන්. මොකද ඒකේ තියෙන්නේ තියරි කන්සෙප්ට් එකක් තියෙනවා. මතක තියාගෙන එකම ගණන් ටික හැම අවුරුද්දකම එනවා. හැබැයි අපි හිතන් ඉනවා අලුත් ගණන් එන්නේ කියලා. ඉතින් එකම තියරි ගණන් තියෙන එකම ටිකනේ බං එන්නේ. අර කවුද ගී කියන ගියද කවුද බුවේ ගියේ මේ අපි කරා ඒ දවස්වල MCQ පොතක් MCQ 10000 දෝ තියෙන එක කරාට පස්සේ හැම එකම මේකේ තියෙනවා. දත්ත වෙනස් කර කර ඉන්නේ ගණන් ටික. ඒක ගිර වැටුණාට පස්සේ ඕන හරකට පුළුවන්. දැන් මට එතනත් සයිකෝනේ මට මතක තියාගන්න බෑනේ මම ෆිසික්ස් වල MCQ මට SMS එකෙන් ආවේ. මම ගැට ගහලා 10ක් 15ක් මගේ යාළුවෙක් ටෙක්ස් මැසේජ් එකක් එවුවා 1 5 4 3 මොකද ඌගේ ඉස්සරහා හිටියේ ඕ ලෙවල් රෑන්ක් දාපු එකේ يعني ගිරව දාලා නෝ ලෙවල් රෑන්ක් දාන ඌ අනිවාර්යෙන් ෆිසික්ස් බඩු ෂුවර් ඌගේ උත්තරේ නම් මං එහෙම ෆිසික්ස් අර ගණන් හදන්න ඩික් කරා නේද මේ මම විහිළුනේ මේ සිරා කියන්නේ නැද අම්මා පසිද්ධ කියන්නේ මොකද මම ඒ ලෙවල් කරේ ප්‍රයිවට් නමයි ලයිසියම් නේ ඒක ලයිසියම් එකේ ඒ ලෙවල් නෑ අපි යන්න ඕනේ ප්‍රයිවට් ස්කූල් එකේ කියන්නේ ප්‍රයිවට් ඇප්ලයි කරලා සහිරගෙන් මගේ ප්‍රොජෙක්ට් එක දාලා ගෙවල් ළඟ තියෙන ඉස්කෝලේ ඉඳන් තමයි මම කරන්නේ ඒතර එහෙදි මම හෙන පොසා හොඳේ ඇයි මට විතරයි කඩන මීඩියම් පේපර් එකක් හම්බෙන්නේ මම ගිහලා ෆුල් ස්ටිල් එකේ කලර් දැඳුමක් ගහගෙන ගිහලා යාඩත් පොඩක් දර්ශන පාන්නිය දාලා මම එහෙම එක්සෑම් එකේ හරිද ඒක වෙන කතන්දරයක් හරිද ඕගොල්ලෝන්ට ඒ chance හම්බෙන්නේ ගන්න ඉස්කෝලේ ගලේ ස්ට්‍රික්ට් රූල්ස් වලට ඒලල් කරනවා කියන්නේ බොක්කෙන් කරන්න ඕන කම්බයින් මැත් පේපර් එකම ආතල්ෙම කරේ පියෝ පේපරේ පැය කමාර ඇප්ලයිඩ් පේපරේ පැය දෙක ඔක්කොම පැය හයයි ඉතුරු පැය ගන්න මොනවද ගන්න ඉඳක් ගැහුවා පට්ට ලේසි يعني මේ සබ්ජෙක්ට් එක තරම් ලේසි සබ්ජෙක්ට් එක විශේෂයෙන් සොලාගෙන් ඉගෙන ගත්තා කියන්නේ උඹලට මේක ඒ එකක් දාන්න බැරි වුණොත් ඇත්තටම ගහලා වන්නම් يعني සොලාගේ ක්ලාස් එකට ඇවිල්ලා ඒ එකක් දාන්න බැරි වෙනවා කියලා කියන්නේ මේ මනුස්සයා මාර අවාසනාවන්ත
මං සිරාවට කියන්නේ. ඒ කියන්නේ එක්කෝ ඌ මනෝපාරක් ගහන් ඉඳලා වන්දි. හරිද? එහෙම නැත්නම් ඌ කැලල දිහා බලන් ඉඳලා. එහෙම නැත්නම් ඌ පන්ති වල හැමදාම පූල් ගහන්න හරි වෙන මොකරි වලබ් බහින්න කි. නැත්නම් සොලාගේ පන්තියේ මොනවාද? මඩේ කැලල වුන්නේ නැහැ. නැත්නම් ගේම් ගහලා. ඇත්තර යවුන්නේ. ඇත්තරම සොලාගේ පන්තියේ යම්කිසි මිනිස්සෙක් අවදානෙන් ඉඳගෙන හිටියානම් ඒ පය හතර කියන දේ හරියට අහගෙන ඌට අමුතුවෙන් ගෙදර ගිහලා ගණන් හදන්න දෙන්නේ. කන්සෙප්ට් එක ඒ වෙලාවෙම ඇඟට බහින්න. ඒක තමයි ෆීල් එක. මම දන්නේ ඔයගොල්ලන්ට ඒ වටිනාකම තාම තේරලා තියෙනවද කියලා. right මොකද එයා සාමාන්‍ය උගන්වන්නේ ඇඟට දැනෙන විදිහට. දැන් එයාගෙන් ඉගෙනගෙන තමයි මට මේ ෆීල් ඇවිල්ලා තියෙන්නේ. මම ගොඩක් යූස් කරන ලැටරල් තින්කින් කියන්නේ. ලැටරල් තින්කින් කියලා කියන්නේ මැතමැටික්ස් යූස් කරනවා හරකගේ එක්සැම්පල් එකේ. මැතමැටික්ස් යූස් කරනවා ෆිල්මෝග්‍රැෆි වල. මැතමැටික්ස් යූස් කරනවා පොලිටික්ස් සයන්ස් වල, පොලිටිකල් සයන්ස්. මැතමැටික්ස් යූස් කරනවා සෝෂල් සයන්ස් වල. මැතමැටික්ස් යූස් කරනවා ඩේටා සයන්ස් වල. මේකට කියන්නේ ලැටරල් තින්කින් කියන්නේ. ඒ කියන්නේ එකම කන්සෙප්ට් එක වෙනස් වෙනස් සංග වල යූස් කරනවා. ඒකට යූස් කරන්නේ දෛශික කියන කන්සෙප්ට් එක තමයි. right ඒකයි මම දෛශික වල පට්ට ආස. හරිද? ඔන්න බලන්න. මේ තියෙන්නේ දෛශික ආකලනේනේ. දැන් මම ඕකෙන් චූටි ප්‍රශ්න ටිකක් අහනවා. ඔගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. හරි? ඕලෙල් දැනුම. මට කියන්න ඔයාට දෛශික ටික මෙහෙම සෙට් වුණොත් ළමයි මේ වන්නේ එකම ලයින් එක අපි කියන කොලීනිය කියලා මේ මෙහෙම සෙට් වුණොත් වෙන්න පුළුවන් නේ කියන්නේ ත්‍රිකෝණයක්ම වෙන්න ඕනේ නැහැ නේද දැන් මේකත් AB BC නේ මේකත් AB + BC මොකද වෙන්නේ AC ම තමයි නේ වැරද්ද නැහැ නේද දැන් මගේ ප්‍රශ්න තමයි මේවා එක AB මාපාංක ධන BC මාපාංක සමානයි AC මාපාංක. හරිද වැරදිද? මේකෙදි හරි. ඇයි මේ දිගයි එකතු කරාම මේ දිග එනවනේ මත. හැබැයි මෙතන එහෙම වෙන්නේ නැහැ නේ. හරි නේද? ඒ කියන්නේ මේක වැරදි. සාවද්ද ප්‍රකාශයක. සාවද්දයි. හරිම සිංහල නිව සාවද්ද කිස්තනක් ඊ. දෙක මම මේක හරිද කියලා AB මාපාංක ධන BC මාපාංක විශාලයි හෝ සමානයි AC මාපාංක මොකද කියන්නේ අඩු එක හරිනේ ඇයි මේ සීන් එකට දැම්මොත් ඉක්වල් අර සීනට දැම්මොත් ශිෂ්‍යත්වය. ඒ ශිෂ්‍යත්වය අපි ඉගෙන ගත්තා ඕනෑම ත්‍රිකෝණයක පාද දෙක ඓක්‍ය තුන්වෙනි පාදයට වඩා වැඩි කියලා නේ. ඒක තමයි අරදී. හරිනේ? ඕනම ත්‍රිකෝණයක පාද දෙක එකතු කරොත් තුන්වෙනි පාදයට වඩා වැඩි. ඒක තමයි අර. හරිනේ මද? ලික්නේ? හරි. ඒ කියන්නේ ඕගොල්ලන්ට වෙක්ටර් ඇඩිෂන් කියන එක දැන් තේරෙනවද? වෙක්ටර් ඇඩිෂන් දැන් දන්නවා. හරි. මේකත් දාගමුද? ඒකට පොඩි නෝට් එකක් දෙන්නම් දෛශික සමානතාවය කොල් ලියාගත්තද බබල සමානතාවය ලියාගත්තද නැහැ ආ right මුලින් දාගන්න එක දෛශික සමානතාව කඩ දෙන්නම් equality of vectors equality of vectors equality of vectors යන්නේ දෛශික දෙකක් සමාන නම් දෛශික දෙකක් සමාන නම් දෛශික දෙකක් සමාන නම් එක ඒවායි විශාලත්ව සමානයි ඒවායි විශාලත්ව සමාන වේ ඒවායි විශාලත්ව සමාන වේ if two vectors are equal number 1 they are equal in magnitude දෙක එම රේඛාඛණ්ඩ දිගින් සමාන වේ හරිනේ එම රේඛාඛණ්ඩ දිගින් සමාන වේ second point segments are equal in length තුන්වෙනි point එක ඔයගොල්ලෝ දන්නවා මම කියන ඕනේ නැහැ නේ එම රේඛා ඛණ්ඩ එකිනෙකට මොනවා වේද සමාන්තර වේ එහෙනම් properties තුනයි ආ එක දෛශික විශාලත්වයෙන් සමානයි දෙක එම රේඛා ඛණ්ඩ දිගින් සමානයි තුන එම රේඛා ඛණ්ඩ සමාන්තරයි හරි නේද එම රේඛා ඛණ්ඩ සමාන්තර වේ The segments are parallel to each other. Third point.
the segments are parallel to each other. මේ මොකද්ද? දාර්ශනික සමානතාවය. ටක් ගාලා මේ ටික ලියා ගමුද ළමයි. ඒතර ඔයගොල්ලෝ නෝට් එකක් ඉවරයි, concept එකක් ඉවරයි, ගිහිල්ලා ඉවරයි, වැඩේ තියෙනවා. තරුවක් දාලා ලියා ගන්න. මේ මේ පොයින්ට් එක අපි ලියුවේ නැහැ. ඒ වායේ අබිදිශා සමාන විය යුතුය. මාර්ග දෙකක් තා. ඒ වායේ අබිදිශා සමාන විය යුතුය. තරුවක්. මේන් පොයින්ට් කියන්නේ මේජර් පොයින්ට් එකක්. ඒ වායේ අබිදිශා සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ පැත්ත මාරු වෙන්න බෑ මොන්නේ. Put a star and write directions must map. ඒක map වෙන්න ඕනේ. අබිදිශා කියලා කියන්නේ ඒක. එකම පැත්තට තියෙන්නේ. Directions should map. ඒක මම ඔක්කොම මෙතන mention කරලා දිනවා. 1 2 3 4 ම දිනවා. මේක තමයි අර විශේෂ පොයින්ට් එක. නැත්නම් ප්‍රධාන වශයෙන් පොයින්ට් 3යි තියෙන්නේ. කාඩර කියනවා මේ දෙකම එකයි කියලා. හරි අපිට අවශ්‍ය වෙන මේ පොයින්ට්ස් එක. ජියෝමෙට්‍රි කියල. හරිනේ. ටග් ගාලා දාගන්න ළමයි. ඕමම ආකලෙන්ද ලියාගමුද පොයින්ට් එක? අර ඔයගොල්ලෝ යන මං හදිසි වැඩි වෙනවා. මොකද මට මේ හිමින් වැඩ කරලා පුරුදු නෑ මේ මට හිතෙනවා ඔයගොල්ලෝගේ මොලේ मगे मोले वेगन मेड करना मैं चुट्टा इड दिन्न काम डाउन अरे दम्मा स्लो वेगी वेडी वगे अब अभी आता विना विसमी एक्लो बल बगन पैदी मे दस प्रवेश परहार खाले मुगद නැව සිරාට කියන්නේ මොකද මම මේ ඔයගොල්ලෝගේ ට්‍රාන්ස්පෝටේෂන් එක කියන එක මේ දවස්වල කෙලවලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලොන්ට කාලය කියන එක මාර විදිහට නැති වෙනවා දැන්. ඉතින්නකෝ බස් එක යන්න ගත වෙන කාලය, පෙට්‍රල් පොලිමින් ගත වෙන කාලය කියන්නේ කොහොමද මිනිස්සු ජීවිතේ දියුණු වෙන්න දේවල් දෙකයි ඉන්වෙස්ට් කරන්නේ. කාලය මුදල්. ටයිම් වැලියු ඔෆ් මනි. දැන් ඔයගොල්ලෝ මේ ඉන්වෙස්ට් කරන්නේ මොකද්ද පන්තියකට ඇවිල්ලා? කාලය. ඇයි? ඔයාලා මොනවා හරි මේකෙන් දෙයක් අරගෙන පස්සේ මොනටයිස් කරන්න ඕනේ. मैं इंजीनियर कनेक्ट करना मैं एलेवल मैच करना खाले तम इन्वेस्ट कर अम्मल इन्वेस्ट करना मनो अद मुदल अम्मल दानो मुदल ओगल दानो खाले अम्मल खाले दानो ओगल पंत हिरे मेरे गिरी सीन ए हमीग्रम दिन मुखद पड़ना काम मुझे कादर दस हम करना दीन तो दिल तम ओगल कट्टी गाने मनो अद खाले आई मुदल तम ए हम हम दिग्रे इन्वेस्ट करना सर्विस सेक्टर का खाले गाँव दैशिक दिखा दैशिक दिखा एक दैशिक दिखा एक संप्रयुक्त मे रिजल्ट संप्रयुक्त एवाय संप्रयुक्त पलमु दैशिके आरंभ है फर्स्ट के बिगिनिंग पलमु दैशिके आरंभ अवसान दैशिके अवसान अतर अर्थ दी अवसान दैशिके अवसान अतर अर्थ दी अवसान दैशिके अवसान अतर अर्थ दी अरे दैशिक उत्तर दिब तौर पलवनी की स्टार्टिंग पाइंट अंतिम की एंड पाइंट दिब्बना अरे कड्डन लेने वेक्टर एडिशन इज डिफाइंड फ्रॉम द टेल ऑफ द फर्स्ट वेक्टर टू द हेड ऑफ द फाइनल वेक्टर अड़ूरी साधारण हेतु धन पूर्ण संख्या क्रम दिखातीन एक गुणगिरी बेडिगिरी बेडिक्रम दिखाई अड़क क्रम दिखाई
ඉවත් කිරීම සහ බෙදීම හරිනේ එහෙනම් අපි අපි ගුණ කිරීමට වැඩි කිරීම කියන්නේ නැත්නම් අඩු කිරීම කියන්නත් බෑ ඒකට එහෙනම් වෙන එකක් ගන්න ඕන රයිට් එයා මේ සිංහල ප්‍රශ්නේ ගණන් ගන්න එපා ඉච්චර හිතන්නත් එපා මට විශ්වය ගණන් ගන්න හරි මේ අපි සීනියර් එමු අපිට මෙච්චරයි දැනගන්න තියෙන්නේ ඩයිසික ආකලනය කියලා කියන්නේ පළවෙනි එකේ පළවෙනි පොයින්ට් එක අනේ ඔය කෙනෙක් කියන්නේ විතර ඕක අපිට පස්සේ ප්‍රූව් කරන්න තියෙනවා අය පස්සේ ඕගොල්ලෝ සර්ච් එක කරාදි කරයි මේක න්‍යායාදේශ න්‍යායයට යටත්ද කියලා බලන්න ඕනේ ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් එහෙම වෙක්ටර් a + b = b + a කියලා ඔප්පු කරන්න ඕන මුලින්ම නැත්නම් ගණිත කර්මයක් වෙන්නේ නැහැ දැන් අපි දන්නවනේ 2 + 3 = 3 + 2 කට කියලා නේද මේකට කියන්නේ න්‍යායාදේශ න්‍යාය කමියුටේටිව් ලෝ පැත්ත මාරු කරලා අවුලක් නැහැ පැත්ත මාරු කරාම අවුල වෙනවෙන් ඉන්නවා මොනවාද අයියෝ බෙදීම දැන් හිතන්න මලිනවා එක බෙදීම 2 = 2 බෙදීම 1 කියලා කියලා යනවානේ හරි හැබැයි 1 මේලය 2 එහෙම තියෙන්න බෑ එන එකට එන්න ඕනේ කුලක a මේලය b = b මේලය ඒක න්‍යායාදේශය හැබැයි උපකොලකේ මම කියනවා a යනු b ගේ උපකොලකයේ a කියන්නේ b කියන්නේත් ඒක උපකොලකයක් තමයි ඒතර එක කියන්නේ යකෝ එහෙම වෙනනම් a b දෙන්නම සමාන වෙන්න ඕනේ අර දට එහෙම කියලා දෙන්නේ එහෙම යකෝ කියන හරි හරි මේ මාසෙල බලන්න පාවුවයි හරි හරි ඒතොර ඉස්සරහට යන්න එහෙම යකෝ කියන්නේ හොඳ නැහැ ළමයින්ට මොකද ඔයගොල්ලන්ගේ මනස් තැලෙන්න පුළුවන් නේ මම ඇත්තට කියන්නේ මම ඒකනේ ළමයින්ට බබාලා එහෙම කියලා කියන්නේ මොකද ඔයගොල්ලන්ගේ මනස තාම සියුම් මම ඇත්තට කියන්නේ ඔයගොල්ලෝ මොන්ටිසෝරි ළමයි වගේ ඇයි ඒ ලෙවල් මැත්ස් ඉගෙන ගන්න කාලේ තමයි ඔයගොල්ලන්ට කන්සෙප්ට්ස් එන කාලේ මේ කාලේ ඕගොල්ලන්ගේ ඔළුව තැලුවොත් ඕගොල්ලෝ සමාජයේ පීඩාවටපත් කරනවා ලොකු වෙලා. ඇයි ඔයාට කියනවා මැට් සමාරුයි මේක අමාරුයි අඩෝ මේක වෙන සීන් එකක් කියලා දෙනවා නියම් කනපැලෙන්. දුන්නට පස්සේ ඔයත් ගිහිල්ලා පොඩි ඕන්ඩ් කියන්නේ උඹ දන්නාද ඒ ලෙවල් මැට්ස් කියන්නේ ඒ උගලන්න කරපන් කියලා පොඩි නියම් සීන් එකක් දෙනවා. එතකොට ඒ ලෙවල් මැට්ස් කරපියොම සමාජයේ ඉන්නේ නිකන් ආර්ට් කරපියොම පාගගෙන ඒ වෙනින් ඒ ලෙවල් මැට්ස් කරපෙක ආර්ට් කරන එකව ගණන් ගන්න. සමාජයේ බෙදෙන්නේ නැද්ද බෙදෙනවා ළමයි දැන් වැඩේ හරි නේද අපි දැන් දෛශික සමානතාව දන්නවා දෛශික ආකාර මේකත් ඇඳගත්තා නේ ඔයගොල්ලෝ මේ තුනක් දාගත්තා නේද සිංගල දාගන්නකෝ දාලා ප්‍රශ්න ලියාගන්න ක්වෙස්චන් නම්බර් 1 මේක තමයි එකම ප්‍රශ්නේ සහ අවසාන ප්‍රශ්නේ අද කරන එකම ප්‍රශ්නේ සහ අවසාන ප්‍රශ්නේ ඔයගොල්ලන්ට try කරන්න විනාඩි 5ක් දෙනවා මම කරන්න විනාඩි 5ක් ගන්නවා බොරුවක් කියන්න විනාඩි 5ක් ගන්නවා 11ට යවන්න ප්‍රශ්නේ තමයි දෛශික භාවිතයෙන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධනය කරා. Using vectors prove the midpoint theorem. Using vectors prove the midpoint theorem. බලමු. මම මේ ටික මගනවා මේක ඉතින් ලියන්ති. බෝඩ් එක ෆුල් ක්ලියර් කරගමු. ආතල්ලගේ ගානක් හදලා ගෙදර යන්න දෙන්නේ නැත්නම් වැඩක් නැහැ ළමයි අදයිලා ගානක් හදදී නැත්නම් බැන බැන යන්නේ අරු ඇවිල්ලා උගේ මොනවද එහෙන පම්පෝර ටිකක් ගැව්වා මූ මොනවද අරව කරාලු මේව කරාලු තොලාට අසනීප වෙච්චින්දද කොහෙද මූ මේ පන්ති අරන් තියෙන්නේ මූ නිකන් බොරුවක් ගහන්නේ අපිට කිසිම වැඩක් උන්නේ නැහැ රයිට් ගානක්වත් ඇදුවේ නැහැ උගේ හරක් හදාරියක් කියලා ඔන්ටර්ප්‍රනර් සීන් එකක් දා ලොකු ලයින් එකක් දාලා ගෙදර ඇව්වා අපිට ඕනේ නැහැ උගේ පන්ති සීන් කියලා අනිවාර්යෙන් බයිනවා එහෙනම් තමයි ගානක් හදලා ගෙදර යනවා දැන් බයින්න බැහැ බයින්න ආවම අරගෙන කියලා වෙන අඩෝ ගානක් ඇදුවානේ නෑ මේම හොඳට හිතන කඩේ අඩෝ අද මාර දවසක් මාර සීන් එකක් හිස්ටරි ඔෆ් මැතමැටික්ස් අම්මඩුළු ආතල් මූ වගේ පොරක් වුණා නම් අපිටත් මාර ආතල් එකක් ගන්න පුළුවන් මේ මෙහෙම සීන් එකේ ඉන්න පුළුවන් එහෙම හිතනේ වුණොත් ඇති හරිද උන් එතකොට බයින්න එපා දැන් බයින්න හිතනේ උන් ටිකට තමයි ගාන හදන්නේ හැබැයි ගාන හදන්නේ හැමෝටම සෙට් වෙන්නේ ගාන මං හදන්නේ ඔයගොල්ලෝ මට හදන්න කියලා දෙන්න දැන් ෆීල් වෙනවනේ වෙක්ටර්ස් වෙක්ටර්ස් දැන් සමරයිස් කරනවා ක්වික්ලි විනාඩි දෙකෙන් බලන්න මේ මේ ටික ඔලුවට ගියාද කියලා නම්බර් 1 මොනවාද රාශි කියලා මගුලක් තියෙනවා ඒ කියන්නේ ප්‍රමාණයක් තියෙන ඕන මගුල ප්‍රමාණයක් කියලා කියන්නේ මනින්න පුළුවන් ඕන රෙද්දා හරි නේද මනින්න පුළුවන් ඕන රෙද්දා ක්වොන්ටිටි එකක් ප්‍රමාණයක් ඒවට අපි කියන්නේ රාශි කියලා එහෙනම් මේ රාශි කියන ඒවා ಜಾති දෙකක් තියෙනවා භෞතික රාශි වියුක්ත රාශි භෞතික රාශි කියන ඒවා අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් එන ආතල් දිග මේ වේගය ප්‍රවේගය ඝූර්ණය ඔය රෙද්දවල ඔක්කොම ෆිසිකල් හැබැයි ෆිසිකල් නැති ඒවත් තියෙනවා මොනවාද රියල් නම්බර්ස් කම්ප්ලෙක්ස් නම්බර්ස් ඒ කියන්නේ මොනවාද තාත්වික සංඛ්‍යා සංකීර්ණ සංඛ්‍යා රයිට් මම තව කියවන්නේ ආස
හරිද ඇරේස් ගොඩක් තියෙනවා හරිද එතකොට මේ හැම මගුලම ආපහු අපිට බෙදන්න පුළුවන් තව ජාති දෙකකට ඒ තමයි දෛශිකයි අදිශයි කියන්නේ ඒ කියන්නේ අර කැටගරි වල තව සබ් කැටගරිස් යනවා කියලා මේ කියන්නේ ඒ කියන්නේ අපි භෞතික නියුක්ත කියලා ගත්තාට පස්සේ හැම එකම අදිශ දෛශික එහෙම අර නේද ඒ කියන්නේ ඔක්කොම ටික ආපහු බෙදන්න පුළුවන් අදිශ වලටයි දෛශික වලටයි එහෙනම් අදිශ කියන්නේ මොනවද ප්‍රමාණයක් විතරක් තියෙන මගුල් දෛශික කියන්නේ ඒවා ප්‍රමාණයක් තියෙනවා දිශාවකුත් තියෙනවා එහෙම නැත්නම් විශාලත්වයකුත් තියෙනවා ප්‍රමාණයට වඩා හරි වැඩින විශාලත්වය විශාලත්වයකුත් තියෙනවා දිශාවකම හැමකටම ප්‍රමාණය තියෙනවා right ඊට පස්සේ මොකද අපි කිව්වේ ඒකෙන් අදිශය කියන එක පටලැසි නිකම්ම නිකන් නම්බර් එකක් තියෙන්නේ real numbers right හැබැයි දෛශික කියන ඒවා නම්බර් එකකුත් තියෙනවා direction එකකුත් තියෙනවා කියන්නේ දිශාවකුත් තියෙනවා එහෙනම් ඒ දිශාව මොකෙන් සෙට් වෙන්නේ ඒ දිශාව සෙට් වෙන්නේ දිශාගත රේඛා ඛණ්ඩයකින් ඒතර නම් අපි ඔලොඩ ක්ලික් වෙන්නේ අම්මඩර බඩු දිනනවා කියන එහෙනම් දිශාගත රේඛා ඛණ්ඩයක් ගත්තොත් එහෙම ඒකට දිනන ආපහු ප්‍රොපර්ටිස් දෙකක් ඒකේ දිග තියෙනවා ඒකේ දිශාව තියෙනවා දිග කියන මගුල තමයි ඒකේ විශාලත්වය විශාලත්වය පෙන්වන්නේ මාපාංග ලකුණේ හරිනේ රිප්‍රසන්ට් කරන්නේ අගේ ඉඳන් මුලට මුල දාකට දාන්නේ නැහැ මේ අගේ ඉඳන් මුලට හරිනේ අපි එකේ කන්සෙප්ට් දෙකයි හදුවේ මොකද්ද දෛශික සමානතාවය සහ දෛශික ආකලනය ඒ දෙක න්යාය එහෙනම් පට්ට කිරිකජු කන්සෙප්ට් නේද වානේ පිටිපස්සේ බබාලා තැමිලි බබාලා තැමිලි කළු බබාලා තේරුණා නේ කොල්ල පිටිපස්සේ කන්නාඩි බබා සමජික එල හරි දැන් බලමු වැඩි ක්වෙස්චන් නම්බර් 1 හැමෝම කරන්න පටන් ගන්න කොලයක් අරගත්ත ලිව්වා මධ්‍ය ලක්ෂ ප්‍රමේය දෛශික අනුසාරයෙන් සාධනය කරන්න අනුසාරයෙන් කියන්නේ කිමිස්ටි වගේ අපෙන් දෛශික භාවිතයෙන් දෛශික භාවිතයෙන් භාවිතයෙන් මොනවද කරන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය क्लासिक ඒක සෙට් වුණොත් ඔයගොල්ලෝ මාර ආසිතනවා මේ විදිහට ලියන්න. ඒ කියන්නේ අවකලනය, අනුකලනය, වචන න්‍යා අමුතු ක්ලැසිකල් ගතියක් තියෙනවානේ. දැන් හිතන්න කෙල්ලට ලවුලට එකක් ලියනවා තනිකර ගණිතමය වචනවල. ඔබේ හෘදයේ වස්තුව හොඳේ අවකලනය කිරීමෙන් මා ලබා ගත්තා වූ ඒ කියන ව්‍යුත්පන්නේ. මාගේ මත් අර එහෙම දුන්න මරණ මරණ එහෙම දුන්නා නේ. කෙල්ලක් කර වෙනවා. කෙල්ලට තේරෙන්නේ නැහැ. හැබැයි ආට් කොමස් කරන කෙල්ලොන්ට ඒව දෙන්න යන්න එපා. කණේ පාර කණේ මොනවද කො මේ විදිහට දෙන්නේ. හරි. ආට් කරන උඩ දින එක තමයි හැමෝම ඔය ලව් ලෙටර්ස් කියලා දෙන්නේ. ඔයාගේ හදවත මාර සුන්දරයි. අනම මම ඒ ආට් කැල් කොමර්ස් කැල් දෙනවා ආවස්තික පිළිවෙල 90 ගණනය කිරීමේදී මම අර එහෙම කොමර්ස් කැල් දෙනවා. ඒක කොමර්ස් කැල් ලේ උන් කොමර්ස් කැල් ලියනවා නේ මැත්ස් එක කවුද? රයිට්. දැන් ගාන කරා මගේ කයි වල්ලා හංගින්න බා ගාන කරා නේද නැතුන. මම පොඩි සපෝට් එකක් දෙන්නම් ඕන නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව ඉදිරි පාද දෙකට සමාන්තරන අතර එහි දිගින් හරි අඩක් වේ. හරිනේ? දන්නද? ඒ කියන්නේ මම තව සිම්ප්ලිෆයි කරන්නද? දැන් හිතන්නකෝ මේක ABC කියලා ත්‍රිකෝණයක් කියලා නිකන් විහිළුවට වගේ. මේක XY කියන ලක්ෂ දෙක කියලා අපි හිතමු X capital Y capital සමානයි. හරිද? ඔයාලට පෙන්වන්න තියෙන්නේ මොකද්ද කියන්නකෝ? BC දෛශිකය XY දෛශිකයට සමාන්තර වෙනවා. එහෙම නැත්නම් BC රේඛාඛණ්ඩේ XY රේඛාඛණ්ඩෙට සමාන්තර වෙනවා. XY රේඛාඛණ්ඩයේ දිගමෙන් දෙගුණයක් 2 XY සමානයි BC වෙනවා. දැන් දෛශික දාන්න බලන්න මේ. බලමු මුලින්ම කරන එක නා කවුද කියන්නේ? මුලින්ම කරපු එක නා අත උස්සන්න බලමු. මේක කරා ගෙදර ගියා. හරි. කරන් කරා ඕල් කරා ඕල් කරා try කරා try. අද ආදල්ද? ආ गेदर कौर इन इवर गेदर बबाला एनी वन ऑनलाइन हू हैज कंप्लीटेड द टास्क
ඔන්ලයින් කට්ටිය කවුද ඉන්නේ ඉවර කරපු කවුරුද අත උස්සන්න බබාලා මාව ඇහෙන කට්ටිය බලන්න අත උස්සන්න මෙච්චර ආගර ඔන්ලයින් කට්ටිය මෙලොම ඔයගොල්ලෝ කතා කරේ නැහැ උන්ට මල බැන්නක් දන්නේ නැහැ ඔන්ලයින් කට්ටිය ඔයගොල්ලෝ මාත් එක තරහ නැහැ නේද ඔයගොල්ලන්ගේ පෑ තුනක් අරගෙන මේ දවස් ගත කරාට මයික් ඔන් කරන්න පුළුවන් කට්ටිය ඔන් කරලා කතා කරන අපේ බබාලට ඇහෙනවා කිසි අවුලක් නැහැ ඔයගොල්ලන්ගේ අදාස් යෝජනා තියෙනවා නම් බයින්න ඕන නම් කැලිම මයික් එක ඔන් කරලා බයින්න අඩෝ පෑ තුනක් කියලා බයින්න ඔයගොල්ලෝ පස්සේ ගෙදර ගිහින් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න එක එක මේ වගේ දේවල් කියලා පොඩි ආතල්ලයක් ගන්න. මොකද මේ ඔයගොල්ලොන්ට මම උගන්න පළවෙනි සහ අවසාන දිනය මොකද සොලාගෙන් ඉගෙන ගන්නවා කියන්නේ වෙන එක්ස්පීරියන්ස් එකක්. ඒ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ ජීවිතේ ගන්න ඕන එකක්. රයිට්? සොලා මට දවසක් කිව්වා මේ පාර ඇඩ්වර්ටයිසින් කරද්දී ඔය කෝනාරගේ ස්ක්‍රිප්ට් එක ලියන් යද්දී ඩයන් ඔබ කැමති නම් ඇඩ් කරපන්. නැත්තම් නොකර හිටපන්. मगे क्लास लमेटीम उ जीवित वासना बोक्म रेस्पेक्ट वाचंडी मम सामी सामी दूगल अरे तभी ओलींपियाड आबोकनामी अरे ध्रुव एक दस लेकिन समय कथा कर ध्रुवना फील अरे मम्मी के मगे बेज गीट ऐसा नंबर वन दापा निपुण समर से आनंद कॉलेज इतकोट ඒ සොලායි ගෝල සොලා අසනීපයි ගෝවා මට වඩා මිනිහා සෙන්සිටිව් උගින අඩෝ බලපම් මසම් මොකද්ද වෙන්නේ ඇයි එච්චර සෙන්සිටිව් කියන්නේ ඒ කියන්නේ අපිට සමහරක් උදාන වාක්‍ය ජීවිතේ ගේපු මිනිස්සෙ තමයි සොලා කියන්නේ ඒ වගේ මේ ළඟදිම ගේපු උදාන වාක්‍ය තමයි ඔබ ඔබට කැමති නම් ඇඩ් කරහන් නැත්තම් නිකන් හිටා දැන් මම මෙහෙ මාකටින් රන් කරන්න ඕන because this is my company so I have to run this so if I am promoting sola I have to promote him ඉතින් මම ඇඩ්වර්ටයිසින් මම කරනවා හැබැයි සොලා මට කියනවා ඔබට කැමති නම් කරන්න උඹ ඔබ කරත් නැතත් මගේ පන්තිරේන එක එනවා බං ඒකත් මොකද මම සොලාගේ පන්ති යන කාලේ මම සොලාගේ ඇඩ් එකක් දැකලා නෙමෙයි ආ මිනිෂාට් කියලා මගේ යාළුවෙක් හිටියා ඌ කොට සොලා කියලා පටර ඇරගෙන වරන් යකෝ පිස්සු වලින් නෙපා මම මේ උඹ ඉංග්‍රීසි මීඩියම් කරා කියලා මම පන්ති මාරු කරන්න එපා මේ මනුස්සයා පොඩ්ඩක් චෙස් කරලා බලන්න කියලා මම පළවෙනි දවසේ යද්දි මට ඔලුව කුරලා අම්මට උනා මේ දෙවෙනි දවසේ යද්දි සොලා පටන් ගත්ත වර්ග පූර්ණේ එතනින් පස්සේ ඉඳගත්ත ඉඳගත්තමයි ඇත්තර මොනේ මෙහෙමයි සන්ධි කළ දන්න රාමසැකිලි කියලා පාඩමක් තියෙනවා මේ සොලාගේ පන්තියේ මගේ අද්දකින් සන්ධි කළ දන්න රාමසැකිලි පාඩම කරද්දී අර සන්ධි කඩන්න දෙන එක ඒක දැන් වලේ මම දැන් කොල්ලෙක් එක්ක අයිය ගහනවා සොලා කෙලින්ම ආවා සොලා දැන් මාර හොඳයි යා ඉස්සර බයිනවල කුණු ආරවෙන් බයින කන පාර ගහන ඉන්නේ ඉන්නේ පට්ට බය අපි සොලා ළඟට ඇවිල්ලා ඔබ මොකද කරන්නේ මේ ඉස්සර සන්ධි ටික කඩලා තියෙන්නේ ගාන හදන්න විතරයි තියෙන්නේ කිව්වා කෙලීම ගියා ස්ටේජ් එකට अंतिम काल पिछले සොලා ඉස්සර අපිත් එක්ක පැයක් විතර කතා කරනවා පන්ති වල. දැන් ඕගොල්ලෝත් එහෙම කතා කරන සර වෙලාවක් නැති ප්‍රශ්න තියෙනවා. ඇත්ත දැන් වුණත් ඕගොල්ලෝ හිටියොත් කතා කරනවා මම දන්නවා ඒක. රයිට් ඉතින් අපිත් එක්ක පැයක් විතර කතා කරනවා. මං දවසක් ඉතින් ඔය කය ගහන අසන සාද අද ක්ලාස් ඉන්නේ වැස්ස දැන් පේපර් ක්ලාස් එක හවස හොඳ. අද ක්ලාස් ඉන්නේ වැස්ස පූල් පාරක් ගන්න කොල්ලොත් එක්ක. ආ පළංගු පූල් ගන්න. රිසල්ට් එක කියන්නේ ඉන්න එපා. මම හරක වගේ පූල් ගහන්න ගියා. එදා ඉඳන් සොලා කතා කරේ නැහැ නේද? ඊට පස්සේ ආපහු සෙට් උනේ මම ෂෝට් ෆිල්ම් එකක් කරා ඒ දවස්වල සොලාගේ කෝරියෝග්‍රාෆි කරගෙන ඒ සීන් එක ආපහු සෙට් උනේ සොලාට මල බැලලා ඉතින් يعني සොලා සාමාන්‍ය වැඩ කරන උන්ට පට්ට ආදරේ ඒ කියන්නේ ඔයා පන්තියේ හරියට perform කරන එකෙන් නම් ආයේ තමන්ගේ ළමයට වගේ තමයි සැලකුවේ හැබැයි එක තැනකදී ක්ලික් වුණොත් මූ බුල ගලිනවා කියලා ආයේ මෙලෝ සංසාරයක් ගණන් ගන්නෑ සොලා කියන්නේ මොලත් එක්ක වැඩ කරන මනුස්සයෙක් ඔය හැමෝම මොල කියලා තමයි සොලා ඔයගොල්ලන්ට උගන්වන්නේ ඒක තමයි සොලාගේ විශේෂත්වය. සොලා උගන්වන්නේ මේ හැමෝම මොළ. මොළ අමුදුවෙන් හදන්න ඕනේ නැහැ. මොළ කරණය කරන්න ඕනේ නැහැ. මොළ තමයි මේ තියෙන්නේ. සොලා කරන්නේ ඒ මොළ ටිකට ෆීලින් එකක් ඇඩ් කරන්නේ. රයිට්? ඒ කන්සෙප්චුවල් කැලම් බලන්නකෝ. දැන් සොලා මැතමැටික්ස් වල ඩිවෝටඩ් නේ. YouTube එකේ බලන්න ගිහිල්ලා තියෙනවා ගණිතයේ අධිපති දෙවියා කියලා කියන්නේ. ඒකට හේතුව මේ නිකන් ආතල්ලේට දාන ඒවා නෙමෙයි. සමහරක් වෙලාවට මේ කමෙන්ට්ස් දාන්නේ උන් ඉන්නේ ස්විස් වල සමහරක් වෙන්නේ USA වල. ඇයි එහෙම දාන්නේ? ඇයි බං සොලා අපේ ඇතුලේ අවදි කරලා තියෙන මේ ශක්තිය? අපි මාර මේ එනර්ජි එකකින් නෙදුවන්නේ. මම සාමාන්‍යයෙන් නිදාගන්නේ පැය දෙකම මාරයි. අහලා බලන්න ඔසාන් ගැන. මම පැය දෙකම මාරයි නිදාගන්නේ. මට ඊට වඩා නිදාගන්න බෑ.
නින්ද යන්නේ මොකද ඒ තරමට ඔළුව වැඩ කරනවා ඇක්ටිවේට් කරේ කවුද මේ මනුස්ස right ඒක නෙමෙයි මෙච්චර රෙස්පෙක්ට් කරන්නේ නැත්නම් මගේ කාලයෙන් පැය හතරක් මං අයින් කරගෙන හරිද 16 ක්ලාස් එකේ මං කතා කරන්න එනවා ඇයි 16 කැමති නැහැ එක දවසක්වත් ළමේ නිකන් ඉන්නවා ඒක තමයි 16 ගේ ස්ටයිල් එක તો 16 අසනීප වුණා කියලා මට දැන් අද බලන් ඉන්න බෑ ඒතර මට කරන්න පුළුවන් එකම උදව්ව මොකක්ද 16 වෙනි මේ පැය හතර ඕගොල්ලෝගේ එන්ටර්ටේන් කරන්න ඕන ඕගොල්ලෝම එඩියුකේට් කරන්න ඒක ඒකනේ මගේ වගකීම. ඉතින් මට පුළුවන් උපරිම දේ කරා මම මොනවා අඩුපාඩුවක් වුණා නම් සමාවය මේ ගාන හදලා අපි යමු. මේ සිරාවට එහිඳ 16 ගේ පන්ති එනවා නම් මැක්සිමම් රිසල්ට් එකක් ගන්නේ නැත්නම් පට්ට අපරාදයි. මම සිරාවට කියන්නේ මේ පන්තිනේ හැම එකාලම මේකක් දාගන්න පුළුවන් 16 එක ඉන්නවා කියන්නේ. ඒ ඒක සීනියක් නෙමෙයි. ඒක හුදෙක් යථාර්ථයක් පමණයි. එකම සීන් එක කන්සන්ට්‍රේෂන්. ඒ කියන්නේ ඉන්න ඒ දවස් 180ද මන් දන්නේ නැහැ දවස් කීයකම බලමන් ගියේ කෙනාද කියලා. ඒ දවස් ගාන සොලත් එක්ක සමවැදෙලින් ඉතර වෙන මුකුත් කරන්න ඕනේ. ගෙදර ගිහිල්ලා හදන්න තියෙන ගණන් ප්‍රමාණය ඉතා අවමයි. අපේ ක්ලාස් එකේ කොල්ලෙක් හිටියා උඩ ලෝණි කියලා කියන්නේ. තර්ස්ටන් එකේ කොල්ලේ. ඇයි උඩ ලෝණි කියන්නේ? ඒ යකා ලෝණිගේ මුළු පොතම ඉවර කළා. 16 ගදම පන්තිය. ඒ කියන්නේ උඩ ත්‍රිකෝණ මිතිය පුරා ලෝණි දවඩ. right? ඒ කියන්නේ ඒ වගේ වලට අමුදේව කරන්න පුළුවන්. ඒක වෙනම කැලල. තනියෙන් කරන කැලල තමයි කැලල. දැන් සාමි කියන්නේ එහෙම ගෙදර ගිහලා ගණන් හදපෙ දෙන්නේ නෙමෙයි. හැබැයි සාමිගෙන් අපි ගණන් අහ ගන්නවා. ඒ 16 ගෝලියක් තමයි. ඒක තමයි අපේ කැලිබර් එක. ඒ කියන්නේ උඹලා 16 ගේ පවුලෙවෝ, අපේ පවුලෙවෝ, මේ අපේ සීන් එකේවෝ ඉන්න ඕනේ වෙන කැලිබර් එක. අපි ගණන් ගන්නෑනේ. ඒ හින්දා මේ 16 කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න එකම RNA එක මත තියාගන්න RNA. DNA නෙමෙයි පොරක වැඩ කරන්නේ RNA. හැම වෙලාවෙම ෆෝමැට් එක වෙනස් වෙනවා. කට්ටිය අඳුර ගන්න බෑ කොහොමද ඒක වෙන්නේ කියලා. මම ඩිෆයින් කරන්නේ 16 එහෙම. 16 අල්ලන්න බෑ. සොලාට හිතුනොත් කරනවා නැත්නම් නිකන් ඉන්න. සොලා හෙට බඳිනවද්දත් අවුලක් නැහැනේ පොරට සල්ලි දින්. එයාට අවශ්‍ය දේ ආගල්ල දින්. එහෙනම් සොලා ගාවට පන්ති එන්න හම්බෙන එක මම අර කිව්ව පොයින්ට් එක දැන් තේරුම් ගන්න ඇත්තටම වාසනාවක් තමයි. ඒක මමත් පිළිගන්නවා මගේ ජීවිතයේ වාසනාවකට මිනිෂාඩ් මාව සොලාගේ පන්තිරේද අරන් ආවේ. එහෙම නැත්නම් මං අදත් කුබෝටාකාරෙන් ලක් වෙච්ච කුජිකාරෙමක ගොම්බොවි. හරි. අපි ගාන හදමු මචං මේ උඹලා ගෙදර යන පරක් වෙනවා ඊට පස්සේ මට බණින් බලා 11 හට යවන්න කියලා මම තව බොරුවක් කිව්වා කියලා වෙලාව ගියෙන් දැන් පරිපූර්ණ නට පහක් දෙනවා බලන්න මේක හරි ලේසියා විනාඩියෙන් ඉවර කර දෙයි මෙන්න මගේ ත්‍රිකෝණේ and I'm going to name this ABC හරිනේ ABC හරිද ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා හරිද මේකේ මධ්‍ය ලක්ෂ යා කරනවලු මෙන්න මෙතන x y කියන ලක්ෂය හොඳට බලාගන්න මාත් එක්කම ලියන් ගියත් අවුලන්නේ නැහැ ඒතර මාත් ලියනවා වත් ලියනවා වැඩේ ඉවරයි හරි මෙන්න මධ්‍ය ලක්ෂ ඉඳ මම මෙහෙම ලකුණු කරනවා බාන හරිද කියලා මධ්‍ය ලක්ෂ ලකුණු කරපු ඉතින් අවුල නැහැ ලැජ්ජ නැහැ හරිනේ මේ තියෙන්නේ A X C කියන රේඛාව මේ තියෙන්නේ B Y C කියන රේඛාව අවුල නැහැ මොන බාන මම කරන්න යන වැඩේ මට AB කියන එක වැදගත් නේද ඒ කියන්නේ අපි ප්‍රූව් කරන්න යන්නේ මේ AB රේඛාවයි XY රේඛාව අතර මොකක් හරි මොගලන්නේ ඒ කියන්නේ AB රේඛාව මගේ ගානේ තියෙන්න ඕනේ නේද එහෙම නැත්නම් AB රේඛාවට අදාළ දෛශකයේ තියෙන්න ඕනේ නේද ඒ වගේම xy රේඛාවේ දෛශකයත් ලොවෙත් තියෙන්නම ඕනේ. එහෙනම් මම ලියනවා AB සමානයි මක්කයි. ළමයි මට AB කියන එක කෙනා වෙක්ටර්ස් වලින් කියන්න බලන්න හිතලා. දෛශික ආකලනයෙන් වගේ. AC ධන CB නේද? ඇයි මේ තියෙන්නේ දෛශිකයේ මොන ලක්ෂයද? ආරම්භ ලක්ෂය. මේ තියෙන අවසාන ලක්ෂය. එහෙනම් ඒක ඇවිල්ලා තියෙන්නේ යම් කිසි එකක අවසානයේ ඉඳන් ආරම්භය දක්වා. එහෙම නැත්නම් පස්සට උල සෙට් වෙලා තියෙනවා. හරි නේද? AC ධන CB කියන්නේ AB නේ. මම ලියනවා AB සමානයි AC ධන CB. AC ධන CB. ඕහෝ. දැන් වැඩේ තව ලේසි වෙනවා බලන්න. මෙන්න AB අපිට දැන් ආපහු බස්ස ගන්න ඕනේ කාවද? ඇයි මේ යාළුවා ඒ කියන්නේ මට x5 y y ඉක්වේෂන් එක ගේන ඕනේද නැද්ද ඕනේමයි දැන් මට එක බබෙක් කියන්න AC වලට x ගේන්න පුළුවන්ද බැරිද පුළුවන් නේ කවුරුර කියන්නේ මොකද්ද කියලා AC කියන්නේ කවුද AX ධන XC බලන්න හරකෙක් සේනවනේ මලේ මොලේ AX ධන XC ඒ තමයි කවුද AC අඩේ ධන CB කියනවා නේ විදියට CY ධනමකේ YB අවුලම නැහැනේ ඒ කියන්නේ shape එකේ x ඇතුළට බැහැලා තියෙන්නේ y ඇතුළට බැහැලා තියෙන්නේ good news බලන්න ළමයි AX
කියන දෛශිකය සමානයි xc කියන දෛශිකයට නැද්ද ax සමානයි xc ට ඇයි ඒ අඩේ සමානයි සමාන්තරයි එකම දිශාවට දෙන්නේ හරි නේද එහෙනම් මම කියනවා ඒ විදිහටම හා තව කවුද සමාන වෙන්නේ cy සහ කවුද yb එහෙනම් අපිට අනවශ්‍ය කැලේ හලාගෙන දෙහි දනක මට කියනවා මේ තියෙන්නේ හැලපේ දන හැලපේ දෙන සමානයි මේ තියෙන්නේ මඤ්ඤොක්ක දන මඤ්ඤොක්ක එහෙනම් මේ තියෙන්නේ කවුද දෙවරක් හැලපේ දන දෙවරක් මඤ්ඤොක්කේ එහෙනම් අපිට කැමැති හැලපේ තමයි අපි දාගන්නේ අපිට කැමැති මඤ්ඤොක්කේ තමයි අපි දාගන්නේ හරි නේද අපිට කැමැතිව දාගමු බලන්න ab සමානයි තමයි ඔන්න බලන්න කපටි ගම දැන් මට ආසයිනේ මෙයාව බස්ස ගන්න එහෙනම් මෙහිම ට්‍රයැන්ගල් එකකුත් තියෙනවා නේද හරිනේ මෙහිම ට්‍රයැන්ගල් එකක් තියෙනවා ඒ කියන්නේ ඔයා පුළුවන් තරම් බලන්න ඕනේ xc කියන එකනයි cy කියන එකනයි බස්ස ගන්න හරි නේද එතකොට මේ ට්‍රයැන්ගල් එකෙන් ආපහු මෙයාට යන්න පුළුවන් නේද ක්ලික් නේද මම කියන පොයින්ට් එක එහෙනම් මම හිතනවා අඩේ xc කියන හැලපෙන් ලියාගත්තා නම් හරි මෙතන cy කියන හැලපෙන් ලියාගත්තා නම් හරි නේද ඒ කියන්නේ ax තන xc කියන්නේ මක්කේ දෙකයි මක්කේ අඩේ xc ලැජ්ජ කරන්න එපා මේ කෙලින්ම මේ ඕ ලෙවල් මැත්ස් ආ කියන්නේ මෙයයි සමානයිලු ඒ දෙන්නම එකතු කරනකොට ඒ දෙවරක් ඔය ඕනරෙද්දක් හරිනේ ධන මෙයා මෙයා මොකද කියන්නේ දෙවරක් cy මරුණේ වැඩි දැන් මල් කියනවා එහෙනම් ab අඩේ සමානයි දෙක කොමන් දෙක එලියට ගත්තා xc ධන මොකද්ද cy ආතල්නේ වැඩි දැන් මට එනවා ab සමානයි මොකද්ද දෙවරක් කවුද කියන්නේ දෙවර කවුද xc දන cy කියන්නේ කවුද xy දැන් මම ෆිසික්ස් කරන්නේ උන් එහෙම කියනවා මොකද්ද මෙහෙම මෙහෙම වුණා මැද හැලෙනවා මොකක් හරි කියලා කියනවා බට් සම්හව් ඔක තමයි වෙන්නේ ඒ කියන්නේ ළමයි දැන් අපි දන්නවා මේ දෛශික දෙක මොනවයි කියලාද සමානයිනේ දෛශික සමානයි නම් දේවල් කීයක් තියෙනවද තුනක් තියෙනවා ඒ තුනෙන් අපිට දෙකයි ඕනේ එක AB modulus ඒ කියන්නේ AB මාපාංකය සමාන වෙන්න ඕනේ දෙවරක් XY මාපාංකයට හරි නේද දෙක කියන්නේ කොහොමවත් කොන්ස්ටන්ට් මෙහෙම දැම්මත් වැරදි නැහැ දෙක කියන්නේ කොහොමවත් ඉලක්කමන්නේ මම මේකට දැම්ම නම් ඇතින් හරි AB මාපාංකය කියන්නේ මොකද ළමයි AB දිග එහෙනම් AB දිග අපි ජ්‍යාමිතිය ලියන්නේ AB කියලා නේද සමානයි දෙවරක් මක්කේ xy ඔන්න වාගේ එකක් ගොඩ ඇයි දැන් ඔයාලා කියන්න බලා භාගයයි ab සමානයි මොකද්ද xy ඒ කියන්නේ එකක් හරිද වැරදිද එකක් හරි ඒ දෙවෙනි එක ඔටෝ ඇවිල්ලානේ ඇයිලම මේ දෛශික දෙක සමානයි කියන්නේ ab රේඛා ඛණ්ඩය මොනවා වෙන්න ඕනේද සමාන්තර වෙන්න ඕනේ මොන රේඛා ඛණ්ඩද xy රේඛා දිග වැඩි කරා කියලා සමාන්තර භාගය වෙනස් වෙන්නේ නැහැ දැන් ඉතින් මෙහෙම රේඛා ඛණ්ඩය තියෙනවා ඒක ඩබල් තියෙනවා අඩෝ සමාන්තර වෙන්න පුළුවන් නේද ඒක තමයි ඒ කියන්නේ අපි මේක ඔප්පු කරාද නැද්ද කරා එහෙනම් මොකක්ද දාන්නේ ඔප්පු කරා අපි කියලා දානවද ඔන්න බඩු එහෙම දාන්නේ නැහැ කොහමද ඒරවල දාන්නේ සාධනය කරන ලදි සාකලී නෑ බබා ඒකට දාන්නේ q e d කියලා බලන්න ඒරවල පාස් පේපර් සරම මොකක්ද දාලා දිනේ කියලා q e d ඉරි දෙකක් එහෙම ගහන්න එපා ලැජ්ජයි ඉරි දෙකක් ගහන්න මොනවද ඉලක්කම් වලින් උත්තර එනවා සම්ස් වලට මේවා ප්‍රූෆ්ස් මේ ඔප්පු කිරීම වල දාන්නේ QED මොනවද QED කියන්නේ hot error demonstrandum latin it is been proved හරිනේ මේක ප්‍රූව් කරලා ඉවරයි right මේක දාගන්න ඔන්න ප්‍රූව් කරලා ඉවරයි 11 කාලයි මම හිතනවා ඔයගොල්ලන් කාලේ මම අතිශය අසාධාරණ විදිහට පාවිච්චි කරේ නැහැ කියලා අනේ බබාලා යන්න කලින් එක දෙයක් කරන්න සොලාට මට දෙන්න චූටි දෑග්ගක් තියෙනවා ඒ තමයි ඔයගොල්ලන්ගේ පොදෙන් චූටි කොළ කෑල්ලක් කඩලා අද සෙෂන් එක ගැන ඔබගේ අදහස් ලියලා හොඳ බබාලා ටික වගේ එක දීලා යන්න. ඒක මම සොලාට තෑග්ගක් වශයෙන් දෙන්න යන්නේ. ඒ කියන්නේ අපි අර දෙනවනේ අසනීප කෙනෙක්ට gift එකක්. ඒ gift එක තමයි අද මේ වැඩේ comments එක. එහෙමයි කියලා උඹලා හොඳ ඒවා විතරක් ලියන්න එපා. අද මූ මාර වැඩක් කරා සර්වා බලන්නකෝ එහෙම ඒව ලියන්න එපා. උඹලට බයින් හදනවනම් මුගේ ආච්චි දහාල් කරන්න මූ පෑ තුනක් ආව කියලා ලිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි උඹලට බොක්කෙම දැනන එක ලියලා පොඩි කොලේක ලියලා දෙන්න මම මේ ටික සොලාට डिस्चार्ज කරන දවසේ බාර දෙනවා මගේ ටැග් එක විදිහට. ඉතින් මම හිතනවා සොලා අද අසනීප නිසා එන්න බැරි වෙච්ච එක
එහෙම නැත්නම් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉඳලා ඔගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙච්ච එක සර්ටවත් ඔයාලටවත් අපද යන දවසක් නොවේ කියලා එහෙනම් හොඳ ළමයිට ඒ වගේ පොඩි කමෙන්ට් එකක් ලියලා මට දෙන්න අපේ කොහෙද ඔන්ලයින් ඉන්න ළමයින්ට පුළුවන් සර්ගේ WhatsApp group වලට පොඩි මැසේජ් එකක් දාන්න අද session එක ගැන සහ සර්ට විශේෂයෙන්ම මේ ඔයගොල්ලන්ගේ මැසේජ් එකේදී සර්ට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරන්න කියලා ඒක මම ඔයගොල්ලන්ට ඉල්ලීමක් කරනවා මොකද මගේ ගුරුවරයා ඔබේ ගුරුවරයා එහෙනම් ඒ ඉල්ලීම මගේ පැත්තෙන් කරනවා සර්ට get well soon කියලා හරි මැසේජ් එකක් සර දාන්න හැමෝම WhatsApp group එකේ ඉන්නවා ඉතින් සර්ට direct message එකක් දැම්මේ නැති වුණත් group එකේ හරි message එකක් දාන්න මම හිතනවා ඒක අපි ශිෂ්‍ය විදිහට කරන්න ඕන දෙයක් කියලා right එහෙනම් ළමයි මම ඔයගොල්ලෝගෙන් සමු ගන්නම් ඔයගොල්ලෝ මට ඔය කොළ කෑල්ල ලියලා ඒ කොළ කෑල්ල ඔෂාන්ට බාර දෙන්න යනකොට ඔෂාන් පොලේ ගණීවි හරි නේද ළමයි එහෙනම් මම හිතනවා මේ මගේ වැඩ කටයුතු මෙතනින් අවසන්යි අසාසිරි ඔබ සැමට ස්තුතියි තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි වෙන් වෙන්නේ අද එහෙම වෙන එකම දවස කියලා හිතාගෙන වෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආයතනයේ අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම පහසුකම් ඕනෙ ලබා දෙනවා හරි එහෙනම් ස්තුතියි